හරි මම දර්ශන මට මේ හෝස්ටට දෙඩ මනට ප ශයා කරන්න දර්ශන අප දෙ මම මේ දැන් ක ල ර අරි ඔබ මට ්‍රයා කරන්න පුළුව Alright thank you Darshana මං හිතනවා මම ෂයා කරනගේ හැමෝටම පේනවා කියලා දර්ශන පේනවා නේදේ කොහොමද අනිත්තායට පේනවා නේද මන්ත හැමෝට වගේ පේනශ නාගර්ජන පාදයන්ගේ ප්‍රකාශන විලාසය වගේ මාතෘකාවද දර්ශන කිව්වා වගේ මේ දේශනය කරන්න පාද දර්ශන කිව්වා වගේම මේ දේශනය කරන්න පාදකු වෙන්නේ මම මඩියම් .කෝම්වල්ට ලියපු බ්ලොග් පෝස්ට් එකකු හවුනාගරජුන සේසිට් කියලා නාගරජන හාමුදුරුවන්ගේ දේශන විලාසය පිළිබඳව මම පෝස්්ට එකේ දිලියව්වා ඒ පෝස්ටි එක ලියන්ඩ බලපෑවේ තැත්තරම මගේ කලාස් ලුම් එක්ස්පිරියන් පන්තිකාමර අදදැකීම තමයි. පන්තිකාමරයේදී මම නාගර්ජන හාමුදුරුව ගැන උගන්නනකොට. නාගරජන හාමුදුරුව දේශනා කරන තර්ක උන්වහන්සේගේ යම් යම් මාතුෘකා උන්වහන්සේ ඉදිරිපත් කරන විඩිය. ඒවා මතු පිටින් කියව්ව හම හරිම අපහස විතේරුම් ගණඩ. ඒවා නිකක් නොගැලපෙන ඒවාගේ කොහොම දිහෙම වෙන්නේ ඇයි එහෙම කියන්නේ කියලා ඕඩම පාටකයකුට ඇතිවන්න ප්‍රශ්නයක්. තකට ඒවාගේ වෙලාවට මම පැහැදිලි කිරීම කරනවා නෑ නාගරජන හාමුදුරු මේ දේකිව්ේවෙන්න මේ නිසා. නාගරජන හාමුදුරුවු මෙතැදිමේ කියන්න මෙහෙමදය. එහෙම කියමින් නාගරජන හාමුදුරුවන්ගේ ඒ ප්‍රකාශන විලාසේ ගැන පැහැදිලි කරලා දුන්නාම ළමයින්ට එක පැහැදිද. නිර්මසි ළමයින්ට තේරෙනවා ආහරි හ නාර්ජන හාදුරුව මෙහෙම තමයි කිව්වේ කියලා ළමයිට තේරනවා. පොටිම්ම නාගරජන හාමුදුරුවන්ගේ පොතක් කියවල බල්ලාඩ කවුරුහර කෙනෙ ුනන්දු වෙනවනම් එ කියවල බාත කොටර. ආගජ නහාන්දුරුවන්ගේ තියෙන මේ දාෂනික භාර්ෂාව එහෙම ඇත්තන් අපි ගැන්න නාගජු නාහාදුරු කතා බාචන්. නාදුලු කරන භාෂාව තේරුම් අරගෙන එහෙම තේරුම් ගත්තව තමයි නර්ජන හාමුදුරුවන්ගේ පොෝත් අපි කියවල තේරුම් ගන්න පුළුවන්න එහෙම නොත් හෙම නාගජන හාමුදුරුව කත කරන්න එක භාටාව අපිකත් කනේ තාවකි එහෙම නාගහාදුරදී අපිට කද අපකල්පරෝතෙන් අගර්ජනානි අපි ද මයි මිය්දලා හරි දැන් හරි නේද ආහරියනවා හරි දිිස්කනෙක්් නාා ඉන්ටර්නේට් එකින් වැඩ ට එහෙම තමයි හරිඉතින් නාගර්ජන හාමුදුලුවන්ගේ දර්ශනය ගැන නෙමේ යද බංකාතා කරන්න මේ මං මතු කවේ පැහැදිලිුවන්න වි්දියටම. නාගර්ජන හාදුරු යුදාගත්තු භාෂාවම්කත් දෙකෙන්නේ සංකෘදධ පාලද කියනගනමේ. උන්හන්ේ කතාකරපු වි උන්හන්සේගේ දර්ශනය ඉදිරිපත් කරපු විදිිය හොකක්ද කියන එක ගැනයි අත්දබවන් කතා කරන්නේ. නාගරජන හාමුදුරු ගැන ඉගෙනගන්න උන්හන්සේගේ කෘති කියවඩ බලාපරුදුවක් තියෙන ඕනෑම කෙනෙකුට මේ මූලික කාරණාටක දැනගෙන සිටීම අත්‍යවශයි. එහ වනුත් තම්මයි ඇත්තරම නනා ද්‍රෝ නි කිවන්න පුළුවුවන්නේ නදුරුග න කිය මන කකින

දිගට මෙහෙමට්පිියද දන්න මාල් ප්‍රශ්නය මේ දර්ශන එහමුණු තු ව ශයා කරනවාද මගේ මම පති විා කරන්න හරි 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 ඔතු දේශන කරයන්ම මෙත පුජාරන හරි. ම ෂයා කරන්නන ම නිකං කියමේ කත්තා කරමින් යන නාගරජන හාමුදුරුව ගැන තුර නාගර්ජන හාමුදුරුව දෙවනිස්තීවස්සේසිටි බෞද්ධ භික්‍ෂූන් වහන්සේනව ඒ වගේම බෞද්ධ දර්ශනය මාධ්‍යිමික සම්ප්‍රදාය මාධිමික සම්ප්‍රදාය නිර්මාණය කරපු එහි ආරම්භ කතුරු වරයා හැටියරටත් නාගරජන හාමුදුරුව සම්භාවිත වෙනවා ඇතරම නාගජ හමුදුලන්ගේ අර්ථවි නිසා තමයි මාම සම්ප්‍රලයි පටන් එකෙන් අදහස් වෙන්නේ නාගජ හවුන්දුුලුකාම කිය ලොත වනම ගුරකුල් පටන් ගන්නවා. අඩුම දරම උන්හන්සේමම මේ ගුරුකුලේට මාධ්‍යමික්ක කියල නම තියෙන්නවා කියලවත් එහෙමෝවත් යෝජනා කරලේනෙ. එහෙම එකක් නාගරජන හාමුදුරුව කලේනේ නාගරජන හාමුදුරගේ ආසන්නතම ශිෂ්‍යාවනෑ. අරයදේව හාමුදුරුවත් අප එහෙම කළේ නෑ චන්ද්‍රකීර්ති හාමුදුරුවන්ගේ කාලෙදී තමයි එකෙන හත්ව නිශීවවාසේදී තමයි චද්‍රීර්ති හාමුදුරුව ඉතාම පැදිිව මෙම සම්ප්‍රදායට මාධිමික සම්ප්‍රදාය කියන නම භාවිත කරන්න දනේ ඉට පස්සේ මාධමික සම්ප්‍රදායිටට හැදි වු ඉතින් උන්නහන්සේගේ ප්‍රානම කෘතිය වෙන්න මුල මදමි කාරිකාව මහිතන මුල මධම කාරිකා ඉංග්‍රීසි භාෂාවට විතරක හතර ස ක පස්සවතාවක් පව ඉංග්‍රසි භාාවට තරක් ලක අනිකුත් භාෂාවලට ප්‍රංශ ජමනද අනිකුත් භාාවලටත් මේක පරිවර්තන්නේ වෙලා තියෙනවා සිංහල භාෂාවටක දෙවතාවක් පරිවර්ත නෙවුණා මෙම කෘතිය පලවෙනි වද. ඇහෙනවනේද එතකොට මුල මධමේ කාරිකාව ලංකාව සිංහල භාෂාවරත් පෙරුුණ දෙවතාවක්ු පැනිිවතාව මුරකු ශසනතන හාමුදුරුව පරිවර්තනය කළලා ඊට පස්සේ ම හරය ස ලගත මහ පරිවර්න ක න ද දර්ශන චාර කියනමින්. මේ පොත්් දෙකේ විග්‍රහවල වෙනස්කන්තියනවාඒ පොද්ධකත් එක්කම එක නොවන තැන් යෙනවා සම්බන්ධයනත් එහම එකක් තියෙනවා.ඉ කොහොමරි මේ පොත්න් ඉංග්‍රීසි භාෂාව පරිවර්තනය කරන ගොත් අනිකුත් භාෂාවල පරිවර්තනය කරනකොට විධ ස්වභාවයන්ගෙන් අර්ථකථනය කළ මේ නාගරජන හාමුදුරුවන්ගේ පොත සමහරු වටවාටික පරිශීලනය කර සම්හ සමහරු වටවාටික පරිශීලණය කිරීමින් තොරව මේ සම්පූර්ණයම ඒ අයගේ දර්ශනයන්ට අනු පූලව මුල මධ්‍යමිකාරිකාව විග්‍රහ කලා එෙක්සිේ තත් මුලමධ්‍යමිකාරිකාව එක්ත ආකාරයක ෆිල්ලෝසෆිකල් කලසික් එක දර්ශනක් ශාස්ත්‍රගනන්තයක් හැටියට සම්භාවිත කෘතියක් හැටියට ලෝකයේ විශාල පිරිසක්කු හදාරපු පරිවර්තනය කරපු කියවපු පොතම්. ඊට අමතර විග්‍රහැවිවරතනේ වෛදල්ලෙ ප්‍රකරන යුක්ති ශෂ්ඨිකාද කෘති ගණන අවකුන් වහන්සේගේ නමට අආරෝපනය කළ තිනොවා. ඒ එහෙම සාමා්‍යෙන් වෙන භාතීය සම්ප්‍රදා ඇලි ප්‍රසිද්දලකෙක් බිවුුණම ඒ නමට පොත් ගුඩාත් ආරෝපන එ වෙනවා හැ ඒකෙන් අදහස්වෙන්නේ සියලූම පොතුන් එතු න්හන්සේ ලි්වයි කියලා හමුත් උන්වහන්සේ ලිව්වයි කෙල්ලා සාමාන්්‍යෙන් සලකන්න පොතුන් කීපයක් තියෙනවා විග්‍රහ විවර්තින යුක්ති ශ්‍රෂ්ටික එතට රත්නාාවලි සුහුල් ලේකාවගේ පොත් කීපයක් තියෙනවා නිවාරෙන්ම උන්වහන්සේගේ කෘති හැටට සලකතු. හොත් වෛදල්ල පප්‍රකරන වගේ උන්වහන්සේගේ කෘතිද්ද කියලා සමහරු සැකරන අවස්ථා තියනවා. විරකූතන මේ ගර්ජුන කියන නමෙන් බෞදධ දර්ශනිකයෝ කීප දෙනෙක්ම දලතිෙනවා ඒ කීප දෙනාගේම කෘතිත් සමහර විට මේ දර්ශනක නාගර්ජන හාමුදුරුවන්ගේ අතරට එක වෙලා තියෙනවා. ඒ අතරින් විශේෂම වැදගත්වන්නේ රසායිනික නාගර්ජුන කියලා පසුකාල නෝ හඳුරාගන්න තවත් නාගර්ජුණ කෙනෙක්න්නො උන්වහන්සේ රසායන විද්‍යන්යෙ. බොහෝ වෙලාවට මේ රසායිනික නාගර්ජන සහ දර්ශනික නාගර්ජන කියන දෙදනාව පටලාගන්න අවස්ථා අපට හම්බනොම් ර්ශික නාගර්ජන ජීවත්වෙන්නේ දෙවනසී වසේ අපේ මතෘකාවට්ට දාල වෙන්නේ උන්වහන්සේව රසායිනික නාගර්ජන හෙමනත්තත් රසායන විද්‍යාව පිලොඳ ප්‍රගුණකරපු නාගර්ජන හය හසව. ස ීවත්තවෙච්ච කෙනෙක් වන්වහන්සේ තාන්තික බුදු සමයට සම්බන්ධ කෙනෙක් නවත් මේ දර්ශනික නාගරජන හාමුදුරුව එහම තාාන්ත්‍රක බුදු සමයට සම්බන්ධ කියලා කියන්න සාධකාපට නැහැ. දර්ශන ඊළඟකටය.ඉස්සම පටන්ගන්නන් ේවිීටෝට් රොයිග්ගේ ප්‍රකාශයක්ක डවිට් සේफෝඩ් කියලා කියන්නේ තිබෙට් භික්ෂක් හැටියට අවුරුතු විස්සක් පමණ මහන වෙලා සිට මහන වෙලා ඉඳලා තිබෙට් බුද්ධාගම ඉගෙනගත්තු. බටහිර ලෝකයේ බව ජීවත්වෙන තාම ප්‍රබල දර්ශනයෙක් බෞද්ධ දර්ශනයකයෙක් නාගරජන පිබඳව එන ඇත්තා ආධිමික දර්ශනය පිළිබඳව ඔබ කියවනවානං ඔබ කියවිය යුතු ප්‍රාමාණිකම ලේකයෙක් තමයි ඩේවිත් සේෆෝඩ් කියලාගැන්නේ ඩේවිත් සේෆෝඩ්ගේ අේ අවබෝධ මාධමි දර්ශනය පිළබඳ අවබෝධෙ තාම් නිවැරදිී ඉතාම පවිතුරුයි එතුමා එතුමා විශ්සාල කියවීමක් තියෙන මේ විෂේ පිළිවද දැවන්ත වූගතේ ලෝක පිළිගත්ත දැවන්ත උගතේ එතුමා. පස්තු වඔහු සිවුරුව අත්හරනෝ දැම් භිෂ වහසේක් කෙනෙක් නෙමෙයි තුමා ඔහුගේ දචමාෆ නන්ඩිය කියන පොතේදී නාගරජනහාමුඳුරුවන්ගේ මේ භාෂාව නාගරජන හඳරුව දර්ශනය හඳුන්වාදීමේදී පාවිච්චි කරනවාකයක් මම මෙතැදිී උූටා ගන්නවා ඕවද ු Past half century, the doctrine of has been variously described as nihilism, monism, irrationalism, mythology, agnosticism, skepticism, criticism, dialectic mysticism, ecosystem, abysmalism, minimalism, and analysis with, value. with the exception of first five, uh, which are hardly appropriate in any context and become quite misleading uh, when taken in their usual sense. <laughs>

හරිබා කරගෙන ැන ඉතින් මේ ප්‍රකාශය මේ ඩේවිල් සේෆෝඩගේ මේ ප්‍රකාශය ඉතාමත්න පැහැදිලිව පෙන්නල දෙනවා නාගර්ජන හාමුදුරුවන්ග මුන්න විදිහට මේ බටහිර ලෝකේ ඇතුළේ දර්ශනික ලෝකයේ ඇතුළේ අර්ථ විවරණවලට භාජනය උනාද කියන එක. තර මේ වැන් සේෆෝ ප්‍රතික්ෂේප කරන්න පළවෙනි පහ විතරයි.ඒඇන මේ නිහිලස්ේ මෝනිසම් විවැස නිසම් මස් ලෝජි සහ එක්නෝනිස්සම් කියන මේ පහ. මේ පහා නාගල්ජන සම්න්ධයෙන් කිසි සේත්ම අදාල කරගන්න බෑ. නම් අනිකතේව ස්කේපටිසිම් ක්‍රටිසිසුම් වගේ අනිෙකුත් විග්‍රහයන් මේ මාධ්‍යමික දර්ශන සම්ප්‍රදාය සම්බන්ධින් යම් කොටසකට හු අදාළ කරගන්න පුළුවන් ඒවා. මේ විග්‍රහය ඇතුළේ අපට පැහැදිලිව පේනවා මොනතරන් අපහසුද නාගරජුන කියන චරිතය නැත්තන් උන්වහන්සේගේ දර්ශනය අපි දන්න සම්බත දර්ශන රාමුවෝකට දාගෙන කතා කරන්න කියලා. එහෙම කතා කිරීමේ අපහසුතාවක් තියෙනවා. ඒ අපහසුතාවට ප්‍රබලම හේතුව අර මං මුලින් කිව්ව වගේ නාගරජන කතා කරන්න භාෂාව මොකක්ද කියලා අපිට හිතාගන්න අමාරුවක පාට ඒක වෙනම අපි තේරුම් අරගෙන ඕනේ එහෙම නොත් තමයි අපිට පුළුවන්ෙන අගරජන හාමුදුරුවෝ මොන්න තනකට දාන්න පුළුවන් කියල තීරණය කරන එක. ඇත්තරම අර්ද වෙනකොට බටහිර ලෝකයවත් ලෝකේ කිසිම තැනකවත් ආගර්ජන හාමුදුරුවන්ග නිශ්චිත ෝනයකට දාලා මේ අධ්‍යේනය කරන්නේ ඒයා නොමිනිලස්ම් කිය තන්න තමයි වැඩිපුරදාාන දැ ම වනත් ොඩක් වෙලාට දානේ නොමනිලෙසම් කියන කැටකරීකට. ඒමුුණාට එ නාම මාත්‍රවාදී කියන්න කටකරියකට පවා නාගරජන හාමුදුරම හරියටම ඇතුළත් කරන්න බෑ ඒ එහෙම එකකුත් නෑ නාගරජන හාමුදුරෝ තුළ පපුර නාගරජන හාමුදුරලෝ කියෙන් එක්තර කාරයක යුනික් ෆිලෝසක කෙනෙක් ඔහු ඔහුව ඔහු වර්ගී කරණය කරන්න බෑ හ අහවල් ර්ශනය සම්ප්‍රදායි නෝජනය කරනවා කියලා මොකද ඒක මේ බටහිර චින්තාවත්තක්න දර්ශන ධහරාවක් නෙමනි එක වෙනම බෞද්ධ චින්තාවත්ත එක්කාාපු දර්ශන ධහරාව තර ඒ දර්ශන ධාරාව ඇතුළ ඒ නාගර්ජන හාමුදුරුව කතාකර භාෂාව අපි තේරුම් ගන්ඩයි අදත් මේ උත්හ කරන්නේ දර්ශන ඊළඟ එක නාගර්ජන හාමුදුරුවන්ගේ භාෂා විලාසය හෙමනැත්තන් උවහන්සේගේ දර්ශය ඉදිරිපත් කර විලාසය අපි අද විග්‍රහ කරගන්නකොට. ඒ විග්‍රහ කරගන්න අපි තල තුනක භාෂනයක් විදියට. ලෙවල්ස් තුක් තල තුනක් තිය නො මෙතන ලෙවල්ස් තුනක් එහමනැත්තම් තල තුනක්ක් කියලා කතා කරන්නේ අපි. නාගර්ජුන හාමුදුරුවෝ කතා කරනවා න මේ නාගර්ජුන හාමුදුරුවෝ කියන්න උත් සහ කරන්නේ නැහැ උන්වහන්සේ මං මන්ද මෙන්න මේ විදියට කතා කරන්න මන්ද මේ දියට කතා කරන්න කියලා උන්වහන්සේගේ පෘති ඇතුළේ මේක කියන්නේෑ නාගර්ජුන පමංගර යටිමරීලති නකයි නාගර්ජන පාදයන් විශේෂයෙන් දැක්වීමකින් තොරව මෙම තලතුන භාවිත කරමින් සිය දර්ශනය ප්‍රකාශ කරයි කියලා මේ තලතුන තමයි වස්තු මීම මාන් සාත් මගතාලය අපි නො ඔන්ට ලෝජිකල් लेවල් කියලා එමන දෙවනක තමයි තාර්ි ෝ භාෂාත්මක තලය එක තාර්කික ලෝජිකල් එමන ත ලිංගවිස්්ටික් ක කියෙන දෙ පපත්තරම කටගරයිස් කරන්න පුළුවන් ඔය දෙවිදිටම ගන්න පුළුවන් මොකද ලොජික් වුවත් භාෂාවතයක් එකයි සම්බන්ධ වන්න ලිංගවිස්ටික් වත් භාෂාවත්්‍යය එකයි සම්බන්ධවෙන්නේ එක භාෂාවත් එක් එක සම්බන්ධ වෙන තලයක් තුට ඔන්ටෝලෝජිකල් එහෙමනතන් වස්තුමීමමාන් සාත්ම ක ලෙ සම්බන්ධ වෙන එක්තරා තලයක් තියෙනවා ඒ තලය තු නාගරජම හාමුදුරු කතාරන විදියක් තිය ට භාෂාත්නක තලය තුළ නාගරජනහඳදුරු කතා කරනවා ඊ ළඟට ආගමික කෘති ආශ්‍රිත තලය එමත ස්කිප්චරල් ලෙවල් කියලයි එක අක්තියෙන ක්‍රප්චරල් ලෙවල් කියන තත්වේදී තන් ආගමික පෘති ආශ්‍රය කරගෙන නාගරජනහාඳුරු කතා කරන විලාසයක් තියෙනවා තර උන්වහන්සේගේ ලේඛන ශෛලියය තුළ උන්වහන්සේ මේ තාලත් උනම භාවිත කරනවා හැබැයි උන්වහන්සේ අපට කියන නැහැ මොන තලයද දැම මේ භාවිත කරන කතා කරන්නගලා තරා ඒක කියවන අපි ක් එක හමනතන් සධර්ය දිහා බලල තමයි තේරුම් ගඩ ඕනේ මේ නාගල්ජුන හාමුුදුරුවෝ කතා කරන්න මෙන්න මේ අලහිඳලා මේ ප්‍රකාශය උන්වහන්සේ නිකුත් කරන්නේ මේ ස්වස්තු මීමාන්සාත්පක තලයක ඉදලා. එහෙම නැත්තම් මේක ප්‍රකාශ කරන්නේ භාෂාත්මක තලයක ඉදලා. එහෙම කියලා ඒක අපි තමයි කියව ගණ්ඩ ඕනේ. මෙන්න මේ තලය හරියට අපි තේරුම් ගත්තො දෙෙ. අපිට පුළුවන් නාගර්ජන හාමුදුරුව කියන්නන්නේ මොගද කියලා හරි තරුම් ගඩ. ගඩහක් වෙලාවට නාගරජන හාදුරුවන්ග මස් ඉන්ටපේට් කරන්නේ වැරදිට අර්ථකථනය කරන්නේ මෙම තලය වර්දවාත ේරු ගන්නවා. භාෂාත්මක තලයින් කියපුව එකක් සහර වෙලාට අපි ඕොන් පොලජිකල් ෙවල්ල එකින් එහෙම නැත්තං ස්තුම මාන්සාත්මක තලයකට දාලා හඳුනාගන්න කොට එහෙමත් නැත්තං ආගමික කෘති යාස්ත්‍රිත්්ත තලයට දාලා හඳුනාගන්න කොට අපි කරන්නුවරදක්. ඒ වරද නිසා අපට තේරුම් ගණ්ඩ බැරූ යනවා නාගරජන හාමුදුරුවම ඇත්තටම මොකක්ද කියන්න කියලා. මම අද මගේ දේශනයේදී පෙන්නල දෙන්නේ මෙන්නම තල තුන. මේ තල්ල තුන ඇතුළලේ නාගරජන හාමුදුරු කතාකරපු විලාන්සේ ගැන අපි ඊළඟකටයන්. පළවිනක පිස්සල්ලාම කතා කරන වස්තුම මාහාසාත්මක තලය පිළිබඳ වස්තුම මාන්සාත්මක තලය තමයි නාගරජන හාමුදුරු උන්වහන්සේගේ ලේකන්න තුළ වැඩිපපුරම භාවිත කරන තලය තුර උන්වහන්සේගේ ලේඛන බොහෝමයක්කඒවා අපිට කියබඩ සිද්ධ වෙන්නේ මෙන්න මේ වස්තු මීමමාන්සාත්මක තලය තුළ ඉඳගෙන එකන ඔන්පලචිකල් ලවල් කියන එක හැබැ අප ගත්තොත් එහෙම දැන් මූල මධම කාරිකාව උන්හන්සේගේ ප්‍රධානම කෘතියනට මුල්ල මධමි කාරිකාව කියන කෘතියේදී උන්හන්සේ වැඩිපුර්ම කතා කරලා තියෙන වස්තු මීමමාන්සාත්මක තය තුළ ඉඳගෙන. හැබැ විග්‍රහවිවර්තනයමගේ කෘතියක් ගත් හම විග්‍රහවිවර්තනී කියන කෘතිය තුළේ උන්වහන්සේ වැඩිපුක කතා කරන්නේ භාෂාත්මක තලය තුළ ඉඳගෙන. කොට ඔය විදියට සමහර පොත්වලදී මේ දෙකේ බර අඩු වැඩිවෙන් වීම් සිද්ධ වෙනවා එක පොතකදී වස්තු බීමන් සාත්මක භාවයට වැඩි තැක් දීල කතා කරනවා තව පොතකදී භාෂාත්මක පැත්තට වැඩි ජනත්දීල කතා කරනු හැබයි කොහොම හරිමල් ලයන් ඇතුළ ඉඳගෙන තමයි උන්වහන්සේ කතා කරන්නේ තුොට අන්නන්නේ අපි සසල්ලාව තේරුම් ගන්නනේ සල්ලාම ම කතා කරන්න බලාපොරොත්තවෙන්නේ මේ ඔන්ප්‍රරෝජිකල් ලව හෙමනැත්තම් වස්තු ීමමාන්සාත්ම තලය පිල්ි මඳව. දැන් මෙතනඉන්න පාටකයා දර්ශනය පිළිබඳව යම් දැනීමක් තියෙනවාවනං එයා දන්නවා වස්තු මීමන් සාත්මක කියන්නේ මොකක්ද කියලා එහෙම නොවනවරහරිගෙනෙකින් වනම් ඒ ෙනගේ ැනගැනීම පිණිස ම ඉතාම කෙටියෙන් වස්තු මීමමාන් සාත්මක යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා ඉස්සල්ලාම කියලා ඉන්න එහම නවනොත් එහෙම මේ සාකච්චාව සම්පූර්ණයම අර ග්‍රීක් වගේ දැනේවයේ පුද්ගලයට මේ වස්තු මීමමාන් සාත්මක කියලා කියන්නේ දැන් කිසි ය වස්තුවකුන් අපිහිතමකෝ මං ඉදිරයේ පුටුුවක් තියෙනවා ඒ තියෙන පුටුව මට සනිවේදනය වෙනවා මට මගේ ඉන්දි්‍රීයට ගෝචර වෙනවා. මගේ ඉන්ද්‍රීට ගෝචරවීම තුළ මෙතැන පුොටුවක් තියෙනවා කියලා මට දැනුමක් හටගන්නවා. ඒ හටගන්න දැනුම මගේ ඉන්ද්‍රිය ගෝචරවීම මගේ පෞද්ගලික අත්දැක මේ ගොඩකුත් එක්ක මම හරිගස්සගන්න මගේ මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ දැනුම. එතකොට මේ මා ඉදි්‍රියෙන් ඇති පුටුව, පවතිනවා එහම නැත්තං ඒ පුටුව තියෙනවා කියලා මට දැනෙන්නේ මාතුළ ලබාගත්තු ඒ සංකීර්ණ සංජානන ක්‍රියාවලිය ප්‍රතිඵලයක් වශයෙන්ද එහෙම නැත්තං මම ඒ පුටුව දැක් හෝ නොදැක් හෝ මකුල් පුටුව රත්්‍යක්ෂ කර හෝ නැතා හෝ ඒ පුටුවට එයාට මආවෙනික වූ පැවැත්මක් තියෙනවාද. තට පුටුවට එයාට මාවෙනකූ පැවැත්මක් තියෙනවා නම් මම කියන පුද්ගලයාගෙන් පරි බාහිරව එකන සංජානනය කරන පුද්ගලය පරි ාහිරව අන්න ඒ පැවැත්ම තමයි අපි කියන්නේ ඔන්ට ලෝජික ක්සිටන් සෙහමනැත්තම් වස්තු ීමමාසාමක පැවැත්ම කියලා ත වස්තුමීමමාසාත්මක කියලා කතා කරන්නේ මෙන්න මේ විදිපල් යම් වස්තු වකට ඒටම ආවෙෙනකූ පැත්මක් තියෙනවා කිය එක අපියක ඉදිරයේී සාකච්චා කරනවා එතකොට තවදුරට ඒක තෙරු ගන්න පුළලහුේ නමුත් නාකර්ජන හාමුදුරුවන්ගේ භාෂා විලාසිතාව කැර කියද්ද. දෛනක ්‍යවහාරය ඇති යෙදුම් වස්සූ මාන්සාත්නක භාෂාව විලාසිතාවකට හැරවීම මගින් එම සංකල්ප විසංයෝජනය කළ හැකිය මෙ නිසා නාගර්ජුන පාදියෝ ඒවා වස්තුම ීමමාන් සාත්නක භාෂා විලාසිතාවකට පෙරලා නැවත ප්‍රකාශිත ප්‍රකාශ කරති මෙන්න මේක තමයි නාගරජුන හාමුදුරුවන්ගේ සුප්‍රටම භාෂා විලාසේ ඒ කියන්නේ දැන් අපි යෙදිනිදා ජීවිතයේදී භාෂාව භාවිත කරනවා ඉතාම සරල තැනකින් දලක් දැම් මම කියනවා මම වතුරු වීදුරුවක් බිව්වා තකොට මම කියනවා මම ලස්සන මලක් දකිනවා ඒ මල මමඒ මල මම රස විඳනවා මම ලස්සන ගීතයක් රස විඳිනවා එහෙම කියල මම කියනවා මගේ අදැකීම් මම තාව කෙනක එක බෙදා හදා ගන්නවා එම ැත්තං ඒයාග අදැකින් මට හෙෙනකොට මංගේ එක තේරුම් ගන්නවා තර මේ විදියට අපි සාමාන්‍ය විවහාරය ඇතුළේඉතාම සරලව භාෂාව භාවිත කරන ආකාරයක් තියෙනවා මේ භාෂාව මේ භාවිත කරන සංකල්ප මේ භාවිත කරන යෙදුුම් එහෙම පිටිම අපි ආපිට අරගෙන යනවා වස්තුම ීමමාන්සාත්පක තලයකට කොහොම ධරංයන්නේ දැ මම කියනවන මට මිහිරි ගීතයක් ඇහෙනවා. එතකොට මට මිහිරි ගිහිතයක් ඇහෙනවා කියෙන තේරුම මිහිරි ගීතය කියල එකක් තියනවාද. කොටිම මිහිරි කියල එකක් තියනවාද භෞතික ලෝකය එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තිබිලා ඒක මට ඇහෙනවාද. එහම එත ගීතය කියල එකක් තියෙනවා බෞ්ධික ලෝකයේ යට ඒ කටාවෙන පැවැත්මක් තියෙනවා ඒ ගීතය මට ඇහෙනවා. තුර අන්න එහෙම හිතාගෙනද මං කියන්නේ. එහෙම නං නාගජන හාමුදුරෝගයනු ඔබ ඔබේ භාෂාව අන්න එතැන්ට අරගෙනයන්ද. අරගෙන ගිහිල්ල එතන ඉනං කතා කරන්න එතන ඒ වස්තුමීම ස්ථාත්මක තල ඉන්නම් කතා කරන්න. දොට ඒ කතා කරනකොට ගීතය කියල එකක් තියෙනවා. ගීතය මට ඇහෙනවා තර මම කියලා කෙනෙකු තින්නවා ඒ මට ඒ මම කියන පුද්ගලයායටට ඇහ මේ හැවා තර මෙන්න මේම ඊට පස්ස ආයකෙන්ගටයිැඩට ගීත කට ද කිය ඔ කියල ඒකත් ඇලල්ටඩ ඔහු ුව අපි බලන්න කොට අවස්ථානයේදී අපි නයම් මේ ගීතේ කියලා එකක් ඇත්තට නැ ගීත කිය හරිතකොට මම කියමෙන් සිටේක් වස්තුබේ මාන්සත්මක භාෂාවෙන් කියන්න කියර නගරජන හාහමුදුරුවෝ කියන්නේ අපට පොඩි අවස්ථාවක් දෙනවා අපේ අපි කතා කරන සංකල්පව දිහා අපිට හැරිල්ල බලන්ට අපිට හැල්ල බදලන්න ඒ සංකල්ප අපි භාවිත කරන්නේ කුමුණ තේරල්මින්ද. ඒ සංකල්පවල්ල භාවිතය සකස් වෙලා තියෙනෙ පොහොබද කියලා. අන්න එහෙම සකස් එහෙම බලන්ඩ පුලුවන් උන්නහම අපිට පුළුවන් ඒ සංකල්ප හැදිල තියෙන හැට ඒංකල්පොල ස්භාවය මොකද දෙගල තරු ගන්න තට න්වහන්සේ හැමතිස්්‍යයම කරන්න ඒකයි ප්‍රතිවාදයා යම් මතයක් ඉදිරිපත් කරහම ප්‍රතිවාදයා ඒ මතය ඉදිරිපත් කරන්න එච්චේර හිතන්නේ නැතුව. එයා ඒක කල්පනා කරන්න එනැහැ එයා එයාගේ ජීවිතය අ ලබපු අත්දැකීමක් සාමාන්‍යයද මට බඩගෙනී කියල කියන්න වගේ එයා යාගේ අදදැකීම කියල දාන. ඒ කියල දැම් හම නාකරජුන හාදුරු ඒක අනිත්තට අරගන්න ගනිත රගෙන නාකරජන හාමුදුරු පෙරලා ප්‍රශ් කරනවා ඔයා කොහොමද එහෙම කියන්නේවා ඒදන්න මෙන්න මෙහමතියෙනෝද ගන්නද ඔබ කියනෝනම් මට රූපයක් පේනවා මට මලක් පේනවා කියලා ඔබේකින් අදහස් කරන්නේ මල කියල දෙයක් බාහිර ලෝකයේ ඇත්තරම තියෙන බවද. තියනම් මල ඔබට පේනවා කියල දෙකම් ඔබ කියලා කෙනෙක් ඉන්නවා කියලා ඔොබ විශවාස කරන්නේ තුොරෝ ඒ දෙකාතර පේනවා කියල ක්‍රියාවක් තියෙනවා කියලා ඔබ කියන්නේ කියලා අන්න එහෙම ඒ වස්තුබීමමාන්සාත්මක තලයකට අරගෙන් යනෝ අරගෙනන ගිහිල්ල තමයි නාකරජන හාමුදුරු කතා කරන්නේ දර්ශන ඉල්ලිකටය මෙන්න මේ කතා කිරීමේදී. මෙන්න මේ විදියට වස්තුමීම මාසාත්මකතා අලයකට අරගෙන යාමේදී. වැදගත්න වචනය වෙන්නේ පැවැත්ම කියන එක. එක්සිස්ටන්ස් කියන එක. අස්ති කියල අපි සාමාන්‍ය හමින් ව නො ඇත්තරම නාගජන හාමුදුරුව අස්තිී භවති විද්‍යතයේ කියලා වචන තුනක් පාවිච්චි කරනු. මේ වචනතුනම සමානාර්ථහයටයට සමයි පාවිච්චි කරන්නේ හැබැයි අස්ති සහ භවත කියන වචන දෙක එක විදක් විද්‍යතය කියැන තවවිදයක්. විද්‍යතය කියලා කියන්නේ. මේ යම් කිසි දෙයක් පවතිනවා කියනට වඩා යම් කිසි දෙයක් පවතින බවට මට දැනෙනවා කෙනෙ කිසියම් පුද්ගලෙක් එක්ස්පිීරියන්ස් කරනවා ඔහුගේ අනු බහතියට ලක්වනවා යම් කිසි දෙයක් පවතිනවා කියලා එතකොට අස්ති භවති සහ විද්‍යතයගෙන වචන තුළම නාගජන හාමුදුරුවයි අවස්ථානු කූලග යොදාගන්නවා ඒ දෙකේදී ඔය දෙකේ ඔය පමු ක්‍රම දෙකේ වෙන සඒකන්නේ අස්ති සහ භවතිගෙන වචනය පාවිච්චි කරන්නේ යම් කිසි දෙකට ඒ එයාටම පවතින්න්න පුළුවන් කියන හැඟීමකින් විද්‍යතය කියන වචනය පාවිශ්ි කරන්න කිසියම් පුද්ගලයට ඒ පැවැත්ම දැලෙනනවා කියන අදහසින්. නමුත් ඒක ඒ තරං ප්‍රකට වෙනසක් හෙටිට නාගරජන හාමුදුර සලකා බලන්න්න උක්සාහ කරන්න ෑ උන්හන්සේ වචන තුන්ර සමානනාර්ථ හැටට පාවිච්චි කරනවා කොම හරි පැවැත්න කියන වචන ක්සිිස්ටන්ස් කියන වචනේ නාගර්ජන හාමුදුරුව සම්බන්ධෙන් අතිශය වැදගත් වචනයක් තකොට මේ වචනය නාගර්ජන හාමුදුරුවන්ට අනුව පැවැත්න කියලා කියන්නේ යම් වස්තුවකට ආවේනිකූ පැවැත්න ඒ එ එම වස්තුවේ ගුණාංගයක් ලෙස පැවතිය හැකි වස්තුව වෙතින් ඉවත් කළ නොහැකි දෙයක් කිසියම් වස්තුවක දැම් පුටුව කියන වස්තුව පවතිනවා කියලා කියන්නේ දැම් පුටුවට කවුල් හතරක්තිය නොෝ වගේ පවතීම කියන ගුණාගයක් පුටුව තියන ගුණාංගක තුර පුටුව කියනකෙන් කුල් හතරයිංකරට පස්සේක පුටුවක් නෙමේනි ඒ වගේ පැවතීම කියන ගුණාගේ පුටුවෙන් අයිංකරට පස පුටුවනෑ පුටුව පවතිනවා කියලා කියන්නේ පුටුවරේ ලක්ෂණයඒ ඒ පුටුවටම පුළුවවම් පවතින්ද පුටුවට තියෙනවා එහම පැවැතිීම හැකියාවක්. තොට අන්න එහෙම ආවනිකු ස්වභාවයක් තමයි නාගර්ජන හාමුදුරුව පැවැත්ම කියලා සලකන්නේ. ඒකට තමයි උන්හන්සේ වස්තුම මේ මාන්සාත්නක් පැවැත්ම කියලා කියන්න. තකොට ඒකට උන්හන්සේ පාවිච්චි කරන්නේ ස්වභාව කියන වචන. ස්වභාව කියන වචනේ මෛදිරී ද්‍යාපෝ කියන්න කොටින්ම කියනවන දැන් සියම් වස්සුවකට පවතින්න පුළුවන් කියලා කියන්නේ එයට ස්වාධීන්නවා පවතීමට හැකියාවක් තියෙනවා කියන එකයි මේකට උන්වහන්සේ ස්වභාව කියන වචනි පවිච්චි කර. ස්වභාව කියන වචනේ උන්හන්සේ වැඩිපුර කමැත්තක් දැක්වවට අභිධර්ම සම්ප්‍රදාය ඇතුළේ සොලක්ෂණ කිය වචනි භාවිචකා මෙතන අභිධර්ම කියන වචනේ මං අදහස් කරන්නේ සර්වාශ්‍යවාදී අභිධර්මය සර්වාස්ශ්‍යවාදය අිධර්මය තුළ සවලක්ෂණ කියන වචනය පාවිචිකරන්න ඒකුලො පැදිලිගරස්සුම් සව ලක්ෂණං ධාරේතී ති සවලක්ෂනම් කියන සොලක්ෂණන් ධාරීතයති ධර්ම ධර්ම කියන්නේ ඒේකට තර ස්වලක්ෂණය ධරනවා ධර්ම මේ ලෝකකි තියෙන හැම ධර්මතාවයකටම සස්ව ලක්ෂණයක් තියෙනවා ඒයටම ආවනිකූ ලක්ෂණයක් තියෙනවා ඒ ලක්ෂණය ධරනවාතොට එයටම ආවනිකූ ලක්‍ෂණය මොකක්ද කියන එකදී ඔවුන් පහැදිල්ලි කරගත්ත ඒ පවතීමට ඇති හැකියාව කියන එක දුර් මේ පැවැතීමට ඇති හැකියාව කියන එක නාකර්ජන හාමුදුරු මේ ස්ලක්ෂණ කියන වචනය භාවිත කරනවා වෙනුුවට ස්වභාව කියන වචනයෙන් හොඳුන් වන්න ත්සාහ කළලා ප ස්වභාව කියල කියන්නේ සද කියන තමාම භාව කියන පැවැත්ව තමාටම ආවෙෙනකු පැවැත්මක් තියෙනවා කියනකයි ස්වභාව කියල කියන් ඊනකට ආත්ම කියන වචනය භාවිත කරන්නත් මේ ස්වභාව කියන වචනයට සමාන වචනයක් විදියට ඒක් සැතගත් මොකද දැන් ආත්මකීන වචනය අපි දන්නවා බුද්ධ කාලය වෙනට බුද්ධ කාලයටට පෙර තිබච් භාරතීය සම්ප්‍රදාායන්න තුළෙත් බුද්ධකාලයෙන් පස්සේ බිහිවෙච්ච ඇතැම් බ්‍රහ්මණ සහින්දු සම්ප්‍රදායන්න ඇතුළෙත් ආත්ම කියීන වචනය භාවිත කරේ කිසියම් ආකාරයක නොවෙනස්වන යම් කිසි ශක්තියක්. ශක්තිය මනුෂ්‍යයා තුළ තියෙනවා නුස්‍යයා මරණවාට පස්සේ ඒ ශක්තිය මනු්‍ය ශරීරයෙන් එලියට ගිහිල්ල වෙන දැනක වෙනත් ශරීරයක් දරනවා මෙ මේ වගේ කිසියම් අත්භූත ජනක ශක්තියක්. තමයි මේ ආත්ම කෙල හැඳින්වේ. හැබැයි ඒ අදහසිෙන් නෙමෙයි ගරජ හාමුරුව ඇළු නාගරජන හාමුදුරුවන්ගෙන් පසු වාආපු මේ අසංග වසු බාන්දුවාදී විඤඥානවාදී දර්ශනිකයුම් ඊට පස්සෙ ආපු ධර්මකීල්තියාදී සෞත්‍රාන්ත්‍රික දර්ශනිකයෝ පවා ආත්ම කියන වචනය භාවිත කර මෙලම ස් භාව කියන්න තේරුවෙන් ස්භාව කියෙන තේරුුවෙන් තොට මේක හරි වැද ගත් නාගජන හාමුදුරුවන් හෝ වා ඊට පස්සේ ලියවෙච්ච බෞද් ර්ශික පති කියවන්න කොට පටලගන්න හොද නෑ මේ ආත්ම කියලා කියන්නේ අර ආත්ම නෙමේ ඒ සයිකම වචනය වනාට ස්තම්පූර්ණ වෙනස් සම්පූර්ණ වෙනස් එතකොට මේ ආත්ම කියන එකට මේ ආට නොවෙනස්ව අවුරදු සිය ගානක් තිසේ හෝ ආත්ම ගානක් තිසේ හෝ පවතිනවා වගේ එහෙම එකක් ෝ නෑ එහෙම එකක් න ඉත්තා එක මොහොතක් හරි එක මොහොතක්හරි නොවෙනස්ව තමාටම පවතින්න්න පුළුවන් අන්න එතන ආත්මයක් තියෙනවා අන්න එතන ආත්මයක් තියෙනවා එහෙම සලකන්නේ යම් කිසි ධර්මතාවකට ආත්මයක් තියෙනවා කියලා කියන්නේ ඒ ධර්මතාවට නොවෙනස්ව එයාම එයාගේ ශක්තියෙන් පවතින්ල පුළුවන් කිස්සියම් ධර්මතාවකට එයාගේම ශක්තියෙන් ස්වාධීනව පවතින්ට පුළුවන්න ඒ ආත්මයක් සහිත වස්තුවා එහෙම සලකන්නේ ආත්ම කියන වචනයට ඉතා පුළුල් දර්ශනක අරතයක් ලැබෙනවා මෙන්න මේ වකවානුව වෙනකොට විශේෂීමම නාගරජන හාමුදුරුවන්ගේ කාලෙෙන් පස්සේ. තර ස්වභාව කියන එක සොලක්ෂණ කියන එක ආත්ම කියන වොචන මේවා සමාන්න වචන හැටියට භාවිත කරන්න පටන් ගත්තා මෙන්න මේ යුගේයේදී දර්ශන පීළගෙටයා ස්වභාව කියන එක පැදිලි කර ගත්තේ කොහොමද ස්වභාව කියන එක පැහදිලි කර ගත්තේ නාගරජන හාමුුදුරු ක්‍රම තුනකට පැහැදිි කර න්වහන්සේගේ මූල්ල මධදම මුූල මධ්‍යම කාර්රිකා කියන කෘතිය ඇතුළේදත් ඒ කෘතියෙන් පිටස්ටර අනෙකුත් කෘති ඇතුළෙදත් ඒ ස්වභාව කියන වච්චනය පැහැදිලි කර කරුණ අස්ථ තුනක් හට ැත්ත මේඒ ස්භාවයන් තුනක් හැටියට උන්හසේ මේ ස්භාවයන් කියන ලක්ෂණ තුනක් හැටියට එහම නැත්තං ලක්ෂණ තුනක් කියනවට වඩා එකමදේ තුන්නාආකාරයකට කිව්ව කියලා පිසම්. එකමදේ තුන්න ආකාරයකට කියන්නට උත්සහ කලා උන්වහන්සේගේ කෘතිය ඇතුළේ මුල මධම කාරරිකයි විතරක්න මේ යුක්ති ශෂ්ටිකා දි පවා උන්වහන්සේඒ ඉතාම පැහැදිලිුව පෙන්නලදීපු කාරණයක් පැවැත්ම කියන මොකද උන්වහන්සේ අදහස් කළේ කියලා. න්හන්සේට අනුව යම් කිසි දේකට අපි මේ කතා කරපු වස්තුමී මන්සාත්මක පැවැත්මයි කෙන ඔන්ට ලෝජිකල් එක්සිස්ටන් කියන තත්වය තියෙනවා නං අන්න එහෙම දෙයක් ඒකට ආරම්භයක් තියෙන්න බෑ ආරම්භයක් තියෙන් බෑ ආරම්භයක් තියෙනවා කියලා කියන්නේ නාගජන හඳරු පෙන්න විදිහයට යම් කිසි දේකට ආරම්භයක් තියෙනවා කියලා කියන්නේ එක ඊට කලින් තිබබෙනෑ කියනගෙන ඊට කලින් තිබ්බෙන නැති දෙේ අලූතෙම්ම බෙහිවෙනවා නං එහෙම අලුතෙම බිහි වෙච්චේ එකක් ඇවෙල්ලා පවතින දෙයක් වෙන්න බැහැ. ඒක නැති දෙයක පරිනාමයක්. පැවැත්ම කියල එක එහෙම පරිනාමීය ලක්ෂණයක් නෙමේ. එහම පරිනාමීය ලක්ෂණයක් වෙන්න බැහ. අනිවාරෙන් එහෙම එකන් අනාධිමත් කාලෙකෙන තියෙන් ඕනේ. ඒ ඒකට එහෙම එකක් තමයි ඒක. ට පවතින දෙයක් තියෙනවා වනම් ඒට අවසානයක් තියන්නටත් බෑ ඒ කැනේ යම් කිසි දෙකට ස්වාධීනෝ පවතින්න පුළුවන්නම් ඒ විනාස වඩ හේතු වන්නේන්නේ ඒක විනාස වන්නත් බෑ විනාස කරන්න බෑඒම විනාස කරන්න බෑහ ඇත්තට මේක.තකොට ඒ ඒ විදි එකක්ඒකඒකැන එකට ආරම්භයක් තියෙනවා කියලා පෙන්නඩත් බෑ එක නැති දෙයක් ඒක ඉස්සර තිබුුණනෑ කැන එදදාස්තමසය පණහැතිබුණනෑ පනස එකේද තමයි හට ගත්තේ ඒහෙම කිය කියන්න බෑ එහම හට ගන්න ඕන ඒක පරිනාමයක් පරිනාමී අවස්ථාවකුත් නෙමේ පැවැත්ම කියලා කියන්නේ අනිත් පැත්තෙන් පැවැත්න කියන එක එහෙම තව කෙනෙකුට අයින් කරන්න බෑ ොකද ඒකට එයා කාමතවති යැපෙන්න්නේෑනේ කිසිම දෙයක් මට යැපෙන්නෑ යාට පුළුවන් පවතින්ද එහෙනම් එහෙම දෙයක් නැති වෙන්න බෑ. ඊළගේ එක තමයිත්තු වෙනින්කාරණය තමයි එහෙම ආරම්භයකුත්නෑම අවසාහනකුත් නෑ. එහෙම වෙනස් වී මක්සිීද්ද වෙන්න. ම වෙනස්වුවේ මක් සිද්ධවේ නැත්තං. එහෙම දේකට හේතු පල සාමාර්ථයක් නෑ. හේතුඵල සාමාර්ථය කියලා කැන්නේ කෝෂල් එෆිසින්සි කියන එක. යම් කිසි පලයක් නිෂ්පාධනය කිරීමට ඇති හැකියාව. එහෙම පලයක් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව මෙහම දේගට නෑ. දකොට දැන් හිටන්ද පැවැත්ම කියන එක අදහස් කරන්න. ආ බෞතික තත්තුවය මෙට ෆිසිකල් ටේටස් එක මොනවගේකක්ද. මේ මේ තමයි නාගර්ජන හාමුරුව දකින්න ඔන්ට ලෝජිකල් ක්ෂිටන් කියනෙ ස්වභාවය. එතියම් කිසියම් පුද්ගලය කියනවන්න කිසියන් දේකට පැවැත්නක් තියෙනවා කියන නාගර්ජන හාමුදුරුව ඒක තේරුම් ගන්නේ ඔන්න ඔය කියන දෘෂ්ටිකෝනේ. තොට ඒ දැම් පුටුව තියෙනවා පුටුවට පැවැත්නක් ඇත කිවගමක් ඒ පුටුව ආද අන්ත දෙකකින් තොරව කිසිදු වෙනසකින් තොරව සදා කාලික තිබිච්ච පුටුවක් වෙන්න ඕනේ. එහම වෙන්න ඕන එකක් නෑ එක ඉස්සරට තවත් පහැදිලි කරන්න ඇයි එහෙම වෙන්න සහ එහම කියන්න කියලා අපි ඊළඟකට යම් දැ මෙන්න මේ මේ කතාකරපු විදිට, මේ කතාකරපු විදියට වස්තුවීමමාන් සාත්මක පැවැත්ම කියලා ගැන්නේ කෙලවරක් අවසානය පැති හේතුපල පලනිෂ්පාදන ක්‍රියාවලියක් නැති. මෙහෙම පැවැත්මක් න අන්න ඒ වගේ පැවැත්මකට තමයි නාගරජන හාමුදුරුවෝ ස්වභාව කියන වචන පාවිචි කරේ. ඒවගේම ආත්ම කියන වචන පාවි්චි කර ඒකට. ඊළඟට ඒකටම පාවිචි කරා නිත්‍ය කියන වචන. අන්න ඒකට. වහන්සේ තාව වචන පාවි්චිකරා ෂූ්‍යය කියනවචන ශූන්්‍ය කියනවචචන ඇයිඒ මෙහෙම ප එකක් තියෙනවා කියලා හිතනවනන් ඒක හුදු පරිකල්පනයක් පමණයි ඒක හුදු පරිකල්පනයක් එහෙම නම් අපි පැවැත්න කියල කතා කරන්නේ මොකක්ද පැවැත්න කියල කතා කරන්නේ ප්‍රතීතිය සමුත්පන්න භාවය ප්‍රතීතිය සමුත්පන්න භාවය කියලා කියන්නේ ඒක අතිශය සංකීර්ණ ක්‍රියාවලීයක් කොටිම පැත්න කියලා මම අත්විදිනවනං කිසියම් දෙයක අපිකින් පුටු ඒ පැවැත්න කියලා පුටුුවේ පැවැත්න කියලා මම අත්විදිනිනවනම් කිසියම් ආකාරයක පැවැත්ම ඒ පැවැත්න කියලා කියන්නේ ඉතා සංකීර්ණ ක්‍රියාවලයක්ක් ඒ සංකීර්ණ ක්‍රියාවලයක් කියන්නේ ඇයි ඒක බොහෝ සාධක මත යැපෙනවා බොෝ සාධක මත යපෙනවා එහෙම බොහෝ සාධක මත යපෙන පැවැත්මක් තමයි මම හැමති සේම අත්තිතින්නේ මගේ දෛනික ජීවිතය මානවනු භූධතියක් හෙමලත්තම් පුද්ගල අනු බධයක් විතර මත්වන්නේ එහෙම එකක් එතකොට සියල් අවසානයේදී ප්‍රීති සමුත්පන්නයි කියෙන තැනට එෙනවා තුරප එතකොට උන්වහන්සේ මේ ප්‍රතිීති සමුපන්න කියන වචන්නේ භාවිත කරන්නේ ඔන්නඔය කියන දර්ශනික තේරුවෙන් ඔය දර්ශනික තේරුමට අනුව සෑම වස්තුවකටම ඔය කියන විද සංකීර්ණ පැවැත්මක් තමයි තියෙන එේ එකක් මත එකක් එකක් මත එකක් යපෙනවා කියලා ගැන්නේ මේ අර අඹගහාම් බැටේ මත යැපෙනවාගේ එහෙම එකක් නෙමේ අඹගහක් හැදැන්ට ඉරලියම ඕන වතුර ෝන ඒවගේ යැපීමක් ගැන නෙම නාගරජන හඳරුව මේ කතා කරයි. නාගජන හමුදුරු කතා කරන්නේ යමක් පවවතිනවා කියලා මාතුල එකැන කිසිම් පුද්ගලයත් තුළ ඇතිවල සංකීර්ණ අත්දැකීම. අත්දකීම, බොහෝ සාධක මත ඒකඇන ඔහුගේ සවි්ඥානික භාවේ ද පලවිනිකාරණය තමයි මම කියල පුද්ගලෙක් ඉන්නවා කියලා හුට උපකල්පනය කරන්න සිද්ධයනවා තර ම කියන පුද්ගලයෙක් ඉන්නවාගේල උපකල්පනය කර නැත්තන් ම මේ මොහොතේ අමගහක් ප්‍ර්‍යක්ෂ කරනවා කියලා දැනුමකට හුට එන්ඩ බෑ තර මම කියලාකක් උපකල්පනය කරන්න එයටට තවසාධක ගණනාවක් ඕනන තර ඒ සාධක ගණනාව මත එයා තීරණය කර මම කියල කෙනෙක් මේ සාධකල සමස්ථ එකතු හැටියට තියෙනවා කියලා ම උපකල්පනය න්නන චර ඒ උපකල්පනේ මත ඉඳ ගැන අඹගහ කියල එකක් හදා ගන්න අබගහ කියනකෙ තය ඒකටත් හේතු වෙන තව සාධක ගණනාවක්තියනවා ඒටිකත් එක්කහෝ කරගන්න ත මේක මෙහෙම එකයි දෙකයි තුනයි හතරයි කියලා ඉලක්කමින් පෙන්න්නන්න පුළුවන් චිත්‍රයක් ඇඳලා පෙන්න්න පුළුවන් විදිා එකක් නෙමේ මේක අතිශය සංකීර්ණ ක්‍රියාවලයක් ඒක ඔච්චර සංකීර්ණධ දෙ කියෙනනට මිනිස්සුවේ ගැෙන හිතන් ෙම ිනිසුන්ට ඒකවන සවිඥාික බවක් ඇති වෙන්නෙ බනෑ මිනිස්සුේ සවිඥානික බව සම්පූර්ණ අමතක කරලදා අමතක කරලදාලා සරලව ම හිතනවා මං කියල කෙනෙකිින්වා මංිස්සර හම්භ ගක්තියනො යම්ඹගහම ප්‍රති්‍යක්ෂක ඔච්චර. හැබැයි ඊට වඩා එහා ගිය සංකීර්ණ ක්‍රියාවලියක් තමයි පැවැත්ම කියන සංල්පය පිළිබඳ මට ඇතිෙන් මා තුල දින හැඟියීම එහෙමේ එකක් අන්න ඒ හැඟීමට තමයි නාගරජන හාමුදුරු කන්නේ ප්‍රතිච්්‍ය සමුත්පන්න කියලා. එතකොට දැන් අරවිදියේ ස්වභා අරවිදිිය පැවැත්මකට අරවිදියේ වස්තුවීමන් සාත්මක පැවැත්මකට නාගරජන හාමුදුරු ස්වභාවය කියනවා මේකට කියනවා නිස් ස්වභාවය කියලා. අරකට කියනවා ආත්මය කියලා මේකට කියනවා අනාත්මය කියලා. අරකට කියනවා නිත්‍ය කියලා, මේකට කියනවා අනිත්‍ය කියලා. අරගට කියනවා ශූ්‍ය කියලා. මේකට කියනවා ශූන්්‍ය කියලා. ඔන්න නාගර්ජන හාමුදුරුව ශූන්්‍ය කියන වචනය භාවිත කරපු නිවැරදි තේරුම. නගන හාමුදුුවෝ ශූන්‍යය කියලා ඒකට. ශූන්්‍යය ප්‍රතීත්‍ය සමුත්පන්න වීමමයි ශූ්‍යය කියල්ලා උ විසිහතරනි පරිජේදදි මුල්ලමද මේ කාරකයි විසිහතරෙන් පරිච්චයයේදී කියන්නේ ඒටැන්. නිත්ත අතර උන්හන්සේගේෙන ඒක ප්‍රං්ඥක්්තියක් ඒක මං අවසානෙදී ආපෝ පහැදිලි කරන්න ඒ ප්‍රං්ඥප්තියක් ශූ්‍යතාව කියනෙ ප්‍රං්ඥප්තියයක් ඇයි සමස්යක් වශයෙන් මේ අධදැකීම කියල නැ අහි අරවිදියේ වස්තුූ මාහසාත්මක පැවැත්මන් නෙමේ එහ මේ එකක් නෙවේ මේ සාධක ගණනාවක් මත හැ හැරිච්ච පැවැත්මක්. එතකට ඒ පැවැත්මක් හැටියට අර සාධක සියල් අමත කරලා සුදු පැවැත්මක් හෙටියට මම භාවිත කරනකොට භාෂාමය වසයෙන් භාවිත කරනකොට මම එන්නේ කිසියම් භාෂාමය සම්මුතියකට ඒ භාෂාමය සම්මුතිය ඇතුළේ ඉඳන් තමයි මම එක පාවිච්චි කරන්නේ. එතකොට ඒක එක්තර ආකාරයක ප්‍රපංචම තත්ත්වයක් එහෙමත් නැත්තං ඒක අපි කියන්නේ. වවහාරමම් ප්‍රඥ්ඥ්තිමේ තත්ත්වයක් විදිහයට පිළිගන්නුර දැම් මෙතනදී මම අනිත්්‍ය ගෙන වචන ගැත් මං අපපු පැදිික දැන් අනිීත්‍යය අනාත්ම නිස්ව භාව මේ ක්කම සමාන වචනත ම මේ නාගර්ජන හාමුදුරු ගෙනාපු මේ විග්‍රහයේ තියෙන බැරැඇරුම්කම පන් පෙන්න්නම් වෙන මේ විදියට දැන් අපි මෙතැන ඉන්න කවුරුතුන් අවුරුදු අඩුමතරමය අුරුදු වික් විසිපහක් පත්න් මේ මහපොළොව මේ ලංකාව කියෙන මහ පොව ඇතුළ ජීවිතච මිනිස්සු. ඔබ ඔබේ අවුරුදු විස්්ස විසිපහෝ ඊට වඩා වැඩි කාලයක් ඇතුළත ලබපුූ අදදහීමට අනුව කල්පනා කරලා බලන්න ඔබට බුදු දහම පිළිබඳව කිසියම් ආකාරයක දැනුවක් තිබුණ නං ඒ දැනුමත ඒ දැනුම ඇතුළේ අනිත්‍ය කියලා කිව්ීමේ මොකක්ද අනිත්‍ය කියලා කිවීම මොකද බට අනිත්‍ය කියෙන වච්න ඇහෙනකොට මොනවගේ චිත්‍රයද පයෙන්නේ. ඇත්තටම මාධිමික දර්ශනය කියන එක ඉගෙන ගන්න පෙර මම අනිත්‍ය කියන එක ගැන හිතුවනම් මට පෙවුණු ගුක්ොල වගේ දේවල් සොදු කොඩි වගේ දේවල් මළගවල් වගේ දේවල් ඒවා තමයි මම අනිත්‍ය කියන හිතුවේ ඇයි අපට එදා එඳම්ම පුරුදු කලේ අනිත්‍ය කියලා ගැන මුහම ජරාදයක් කියල ො නරකදයක් කියලන්නේ බොම නෙගටව් කියලන ගැනමි මේ විනාස වෙනවා මේ මේක සම්පූර්ණයෙන් මෙ මේ වයසට යනවා දිරණවා විනාසවෙලා යන වගේ අදස්ත කරන අප අනිත්‍ය කියලකිේ නමුත් නාගරජන හාමුදුරුව මේ මේ කියන විග්‍රහය ඇතුළේ උන්වහන්සේ දකින්නන්නේ ඒක නෙමේ. උන්වහන්සේ දකින්නේ මොකක්ද උන්හන්සේ දකින්නේ සමස්ත වෙනස්වීම තම යනිත්‍ය කියන්නේ. මල පරවෙනවා කිය එක අනිත්‍යය නම් මල පිපෙනවා කියන එක මොකක් දෙතකොට. ඒක මොකක්ද ඒක් ඒකත් අනිත්‍ය තමරයි. ඒත් අනිත්‍ය තමයි මොකද මල පිපිෙනවා කියන එක මල පොමල් පොහොට්ටුවේ දලා ටිකටික විකාසය වෙමින් එන්ඩෝන දෙයක්. එතකොට ඒ ඒ විකාශසය කියල කියන්නේ ඒ පොහොට්ටුුවේ සිට මලදක්පවාන් සිදුවන වෙනස්වීම. මේ වෙනස්වීමටනේ අනිත්‍ය කියලකි වේ නිත්‍ය හැයි කලකිේ කිය නි්‍යව වඋනානම පොටුව පොට්ටුව හැට හැදම තිවනඒ එක කවදපල් මලක්වෙන්න බෑ තර පොහොට්ටුව මලක් වෙනවා කියන එක කේදන අදකීම නව. න අදදක ීමමේ දැළම්ඹූක් සමන් ේකනව කියෙන එක කේදනී අදැකීම මක්නමඉන්නේ ඒක මේ මළගයක් දකිනෝ වගේ අදැකී මක්නෙමෙඉන්නේ තුර මේ ලෝක තියෙන සුන්දර අසුන්දර සියල්ලම අවසානිති මේය අනිත්‍යකන ස්භාවේරයෙනවා කර මේ අනිතතිකෙන ස්වභාවය තමයි නාගර්ජන හාරු දැක ප නනිත්‍යය ඒකට නාගජ රෂු නතාව කිය කිවේ අනබට නාගරජන හාදුර ශූර්න දම ිල සංකල්පය පොයි තරම් පුළුල්ද කියලා තට උන්වහන්සේ දකින්නේ මේ සමස්ත ලෝකය සක්‍රිය ලෝකයක් මේක මේ නිස්්ක්‍රිය ලෝකයක් න මේ ගල් පිළිමු වගේ කිසිම හේතු පල ක්‍රියාවලයක් නැතුව එක තැන ගල් ගැහිල ඉන්න ලෝකෙ මේ මේක සක්‍රිය ලෝකයක් මේ සක්‍රිය ලෝකය ඇතුළේ සියල් ටිකට ටික ටික වෙනශවවී වෙනශවී හැදෙනවා ඒ හැදනකොට ඒක හොඳ දේවලතියන නර්ක දේවල් යෙනවා ආත් මේ හොදේවල් සහ නරකදේවල් කියන්නේ ඒමට පැත්මතිය ොද ඒ මේ හොදවල් කිය ජතියක් ඇතමරිය නැහැ ඒ අපි අර්ථකතනය කරගන්න විදිිය. ඒක අපි දකින්න විදිිය. ඒ දකින විදිිය අර්ථකතනය කරගන්න විදිිය ඇතුළේ මේ හැම දේම තියෙනවා. එතකොට නාගරජන හාමුදුරට අනුව අනනිත්‍ය කියලා කියන්නේ හොඳ දේකුත් නරකදෙකුත්ේ එහෙම වර්ගීරනය කරන්න බෑ එක සුබාදකින්කුත් මේ සවභා දකනකුත්මේ හම ර්ගේ කරනය කරගන්න බෑ. ඒ තමයි ස්වභාවය. අ නාගරජ නහාමුදුරු කියන්න ස්වභාවෙන මේ ඒ තමයි අපි ගරකෙන් නෑ අපි කතා කර ඉදිනි දාවාහරිදි මේ ඒ තමයි ස්වභාවයගෙන අන්න ඒ එහෙ මේ කක් නාගර නහුව හැබයි නාගරජන හඳරට අනු ඒ එක නිස්්වභාවය නිස්්වභාවය එ නිස්වභාවය ඒ අනිත්‍ය භාවය ඒත් තමයි ශූමයත්වය තොර නාගරජන හාමුදුරු තේරුම් ගත්තා මේක ප්‍රකාශ කරන්න තියෙන අපහසුතාව මේ භාෂාවය තියෙන අපහසුතාව එතකොට තමයි උන්වහන්සේ කල්පනා කරේ ශූම තාව කියලා වචනයක් අලුටෙන් මේකට හඳුන්න්නල දෙන්න ර කෙනෙක්කින්කාරග කරනවා ශූනතාව කියන වචනය නාගජන හාදුරන්ට කලින් ත්‍රපිටගේ තිබුණන කියලා ත්‍රිපිටගේ තිබුණයි කියන වචන මේ සහ බරපතන තේරුමකින් භාවිත කලාාද ඒ ගැටලුව මට තියනවා ඒ ගැටලුව මට තියනවා තොර ඇත්තර්දම කෙනෙකුට කියන්න පුළුවන් එහෙම තිබුණයි කියලා හැබැ එහෙම තිබුණයි කියනවාවනන් නාගරජන හාදුරන්ට කියන්න ඕනේ තේකමයි නාගරජන හාමුදුරුව කියන්න දවල් කවුරු හරි කියනවන්න ආනෑ නාගරජන හාමුදුරෝ කියන්නට ඕන්නෑ ඔ ්‍රිපිටක තිබ්බ කියලා ඇත්තර්ම නාගරජන හාමුදුරුවන්ට ඕනේ තේකම කියගන්න තයි උමුදඋහන්සේට ඕන වෙන්නේ මං මේ කියන්නේ අලුද දෙයක් නෙමෙයි මම්ම මේ බුදු හාමුදුරුව දේශනාකරපුදේවතයි මම්ම මේ කියන්නේ කිය කියන්නටම නාගජන හාමුදුරන්ට තෝනෙ කල කවුරහරගෙන එක ති තිප්ටක තියනවාගේ ලෝපු කනොන එක නාගරජන හාමුුරු අපේක්ෂාකර්දේ නමුත් අනි පෙත්ත ැලෝත්ේහ මදැන් අපි උදාහරයයක් විදිර ගත්තොත් අංගුත්තර නිකායි දුකනි පාතිේදී හම්මෙන ගහට්ට සුක කියල හෙකුයි පබ්බජාසුක කිය ෙකු දක අතින කියන ගිහි සැප සහ පැවිදි සැප කියල දෙක්තියනො මේ දෙකින් පැවිදි සැපේ උතුම්ය කියලා තුරු දැ මේකෙන් අදහස් කරන මොකක්ද මේකෙන් අදහස් කරන්නේ මේ ගිහි ජීවිතයේ දුකයි පැවිදි ජීවිතය සැපයි කියලාම ගහි ජවිතය කියන එක එහෙම දුබ්ගොඩක් කියනෙකද පැවිදි ජීවිතය කියෙන මහස්සර ගොඩක් කියන එකද එහිම එකක් වෙන්නේ. අවසානයේදී සැපත් දුක කියන එක තීරණය කරන සාධකය වෙන්නේ මනස තවට ඒ ඒ මනස ඇතුළෙන් අපි නිර්මාණය කරගන්න දී තැන් නාගජන හාමුදුරුවම වික්ෂ්‍රතික මහායාන විංෂ්‍රතිකා විදි කියෙන චිත්ත මාතරං ඉදන් සර්රෝම් කියලා මේ සියල් අවසානයේ චිත්ත මාත්‍රයක් කියලා එක ඇන්න මොකක්ද මේ මගේ අධ්‍යැකීම කියන එක මම මානසිකව සහ වෙනත් සාධගත් එක්ක ගොඩ නගා ගන්න දෙයක් ඒ අර කියයන වයි සංකීර්ණ ක්‍රියන් වලිය එතකට ඒ සංකීර්ණ ක්‍රියාවලියට මම සැප කියලා නමක් දී ගන්නවනන් එමනැත්තම් දුක්ක කියලා නමක් දී ගන්නවලං ඒකත් අවසානයේද අර්ථකතනය වෙන්නේ මම ඒ අර්ථකතනය කරගන්න විදියට. එතකොට. මේ අර ලේබල් ගහල ගිහිවුනෝතින් ඒ අනිවාර්යම දුකයි පැවිදුන් නෝතින් ඒ අනිවාර්රය සැපයි කියල එහෙම එකක් තියෙන් බෑ. තෝට මේ බුදුහාමුරු දේශනා කරන දේවල් නාකරජන හාදුරු දකින්න එක හොඳ නාගරජන හඳුරු දකි මේවාය තියෙ උපයෝගිතාවක්, සීමමිත උපයෝගිතාවක්. එහෙම නැතුව මේවා වචනාර්තයෙන් ගන්න හොඳනෑ. මේවා පදගතාාර්ථයෙන් අරගත් ොත් එහෙම විශාල් අවුලකට යනවාසන නාගරජන හාමුදුර ඒවා තේරුම් ගන්න විදිියක් ගැට. සමවෙන්න ඒවා තේරුම් ගන්න විදිියක් ගැන න්හන්සේ වෙනම කතා කරනවා අපි විදේශනය අසන්න භාගදී ඒ සම්බන්ධයෙනුත් කතා කරනවා නත්වම කියන උත්සාහ කළේ නාගර්ජන හාදුර මේ කියල සංකල්පය මොන්න තරම් පුළුල් එකක්ද උන්හන්සේ මේ ශූන්‍යත්වය එහෙම නැත්තන් අනාත්මය අනිත්‍යත්වය කියලා කතා කරන්නේ මොන වගේ සංකීර්ණ සංකල්පය දෙ කෙන තර පැවැත්න කියල කතාකරති කවුරුහර කෙන පවති නවාකි වෝතින් නාගරජන හාදුුරුව එක පාරටම එකක් පරිවර්තනය කරගන්න හදනවා අර කලින් කියපපු ඔන්ට්‍රරජිකල් මට්ටමට එේම නත වස්තුබේ මාන්සාත්තක මට්ටමට පරිවර්තනය කරගෙන ඊට පස්සේ ඒක සාගච්ඡා කරන්න භාජනය කරනවා ඔයා කොහොමද කියන්නේ හෙම එකක් තියෙනවා කියලා අපි ඒ මඟිදිරේදී තවත් උදාහරණයකින් පැදිලි කරන්න පීළඟකට යම් හරි මෙන්න මේ මේ ඇවිල්ල මම මුූල මදමි කරිකයි විසි හතරවැෙන පරිචේදෙන් ගත්ත සාරංශකත තර්කය. මෙන්න තියෙනවා සා නාගර්ජන හාමුදුරුවන්ට පෙර නාගරජන හාමුදුරුවන්ට පෙර බෞද්ධ දර්ශනිිකය හිතපු විදිහ සහ ඔවුන් හිටපු තැන ස්ථහ නාගර්ජන හාමුදුරුව අවසානයේදී ආපුත් තැන ප්‍රතිවාදයා කිය මෙතන කතා කරන්නේ අර මංකයකු නාගර්ජන හාමුදුරුවන්ට පෙර හිටපු බෞද්ධ පෙරහිටපු බෞදධ දර්ශනිිච කියන කාර්මයක් තමයි සියල්ල ශූන්‍ය වේනම් චතුරවට සදති කරදයක් ලෝගි තියන්න බෑ කියල්ල ෂූනනම් තු සතයත් ූන යන්තිමට චතු47තය ශූනයයි නං ඒක දිගදිට කියනේ පරිචේත් චතු සය ශූන්‍ය නං ඊළඟට නිර්වාානවබෝධය කියනක සිද්ධවෙෙන්නෑ නිර්වාණාවවබෝධය සිද්ධවෙෙන් නැතන් මේ අස්ථාර්ය පුද්ගලයෝ කියලා ජතියක්නෑ අස්ථර්දය පුද්ගලවනෑඇත්තන්ම් හාහ සංග කියලා කතා කරන්න කෙනෙක් මේ මහා සංගයත්න ඇත්තන් චතු සතයන ඇතම් සංබූ මේ සංග ධම්ම කියන දෙකවනෑ සංග ධම්ම කියන දෙකමන ත්තම් බුද්ධ කියනකත්නෑ ඒතරොත්්‍රී ත්‍රවිධ රත්නය වනහැ කියලා මේ කතා කරනවා මේ ප්‍රතිවාදයා ප්‍රශ් කරනවා. මේ මෙහෙම ප්‍රශ්න කරන්නේ ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නේ ප්‍රතිවාදයාගේ ඔළුවට එක පාට්ට යන්න කොහොමඳ ශූ්‍යතාව කිව් හම ඔහු හිතන්නේ එහෙම එක නෑ ඒක හිස්. එහෙම එහෙම එකත් නෑ අභාවයක් නිකං මෙ නැති දෙයක් ගැනයි මේ කතා කරන්නේ අභාව මාත්‍රය ගැනම කතා කරන්නේ විනාසයක් ගැන කතා කරන්න කියලා එහෙම අදහසක් තමයි ප්‍රතිවාදිය ශූණය කියන වචනයෙන් අල්ලගන්නේ. අදටත් අදත්ත් ඉතාම කණකාටුවෙන් කියන්න ඕනේ අදරත් මේ රට ඉන්න බොෝ පිරිසක් නාගර්ජන හාමුදුරුවෝ ශූන්‍යතවාදිය කියපු ගමක් එක පාරට ඔලුවට යන්නේ නාගර්ජන හාමුදුරුවෝ කියන්නේ මේ සම්පූර්ණම සියල්ල ශූන්‍යය මේ ඔක්කොම අභාවයි මේ කිසිම් පැවැත්මන්න කිසිම හරයක් නෑ කිසිම සාරයක් නෑ. ඒ ඉන්නේ අර අර අනිත්‍යතාවගැන උගන්න පුක ඊලඟවර්ශයෙන් එක ඒ ඒක දිහා දකිින්ට කියපු විදිහ ද නගජනනාහරුද කිය න අනිත්‍යතාව ශූනි තාවක් කොමියි කියලා තුොට එහෙමුණ හම අරගල්ලගේ මතය තවත් අහවර වෙන මුක ද ො අන්‍යතාව ක කියලා දකිින්ට පුරුද්වෙලාම තිනෙ නරක පැත්, නගටව් පැත්ත ඒ නිගටව් පැත්ත දකින්න පුරදු වෙච් නරක පැත්ත දකිින්ට පුරුදු ච්ච කෙනා ඒ ශූ්‍යතාවත් ඒකටම ගාගත්තාම හරි ශූන්‍යතාව ගැන් මෙහෙම එක කියලා නාගරජන හාදුරන්ට බයව නාගරජනහන්දුරගේ අමටත් බයින ඉ හරි සුන්දර ඉතින් ඒක ව නගරජන හාදුරු කතාරන්න ොද නගරජහන්දුර කෙනවන එහෙම මේ සියල්ල ශූන්‍ය නැත්තං තමයි මේ ප්‍රශ්ටිමතු වෙන්නේ සියල්ල ශූන්්‍යයන් නොවේනා තමයි චතුරාර්ය සත්‍යය ඇතුළු මේ දේවල් ොකොම නැති වෙන්නේ ඇයි නාගරතන හාන්දුරහිම කියන්නේ ොද නාකර්ජන හාදුරට ශූන්‍යයයි කියලා කියන්නේ උන්වහන්සේටනුව මේ ඉතා විශාල සංකීර් ජාලාවක් ඇතුළේ එකක් අනිත් එක මත පැව යැපවින් පවතිනවාගෙන ස්වභවිරණේ උන්හන්සේ ශූන්ය කියන්නේ එතකුට ඒ ප්‍රතිත්‍ය සමුපන්න භාවය තමයි ලෝකෙ හැමතනකම තියෙන්නේ ලෝක ස මානම අධදැකීම කියලා ගත්තොතින් ඕනෑම මානව අධදැකීමක තියෙන්නේ ඔය කියන ස්වභාවයන්නේ තුර ඒ ස්ොභාවය තිබ්බොත් තමයි චතුරාර් සත්‍යආදී සියල් සිදත වෙන්නේ දැවඋදාහරණයක් විදිර නාගරජනහාමුදුරු තර නාගජන හාදුර එම පරිච්චයේ දේතිම කියනවා දැන් අපි ගත්තොත් එ හැම බෝධිය කියලා එකක්. බෝධිය කියලා යම් කිසි දෙයක් ටන් සරුව බුදු බව කියලාිකමක බුද් බව කියල එකක් නිත්‍ය වශයෙන් තියනවා. එකනේ ස්ෝභාවයම තියනොත් ත ස්වභාවයම තියෙනව කවරර්ගෙන හන්සේල එක අවබෝධ කරගන්න ඕන්නන එක තියෙනවනේ. එම තියෙනවා. එෙම එම අවබෝධ කරන්න ඕන්නත්තම් මේ පරමිතා පුරුණවා ර්ේෂ්ාන්ය ර්ග වගේ දෙවල් පුරුණවා කියෙන ක්‍රියාවලි වැද නෑ එක තිරතවනෙද. මොහකාරකක් පුරල ලබාගන්න ඕන එක දැන්ටම නැති නිසානේ එම නැති දෙයක් ලබාගන්න වනම් ඒකට පැවැත් මක් තියනවා කියලා කියන්න බෑනේ අන්න අරස්තේරුම්ෙන්න්න ග මුර කතා කරන එහෙම නැති දෙයක් නැති දෙයක් ලබාගන්න වනඒ පවතිනුවවෙන්න බෑ පව ඒහම දෙයක් ලබාගන්න එකහෙම එකත් නැති නිසා එහෙම එකක් නැහැයි කියලා කියන්නේ ඒ නැති දෙයක් උපදවාගන්න ව කියන්නේ බොහෝ සාධක මට ැපෙනවා කියන්නේක් එහෙන ඒකට තින පති්‍යය සමුපන්න්නන පැවැත්මන ඒ ්‍රති්්‍ය සමුපන්න පැවත්ම කැනෙ ෂූ නිතාර දැම් මට වෙන උදාහරමයක් මතක් වෙන මේ උදාහරණයට වඩාකටික් ලේසී කියල මට දැන් හිතෙනවා නිර්වාණ පරිීක්ෂාවදී නිර්වාණ පරීක්ෂාවේදී දැන් නාගරජන හාමුදුරුවු කතා කරනවා දැ ප්‍රතිවාදය ඉදිරිපත් කෙන ත ඇද රාගක්හයෝ නිර්්බාණ රාගය නැති කිරීම තමයි නිවන කියක දන් නාගරජ හඳදුරු මේ අර්ථකතන හරගන්න. අර්ගෙන් අගරදින හඳරහන හැ රගගේ නැති කරන්න රාගය තියෙන්න්නේ පැහෙ. රාගයේ කියල එකක් තියනවද. රාගේ කියලක් එහෙම පවත්තින වන රාගය පවතින්න කොහොමද. රාගයට එයාටම පවතින්න පුළුවන්ද. රාගයට එයාටම පවතින්න්න පුළුවන්න ඔයා පහදක නැති කරන්නේට නැති කරන්න බෑ එක එන්න රාගේ හැමදාම තියනවා එහන කවදගක් නිවන කියල එකක්වෙන්න බෑහ. රාග කියනකට එයාටම පැ ආවයනිකූ පැවැත්ම නෑ? එයාටම ආාවනිකූ පැවැත්ම නැත්තං අමුතු නැති කරන්න හදන්නමකක්ද. එහෙම එකකුත් නෑ. ඉ නාගස්දන හදුරු කියන්නේ එකයි. තරඋන්හන්සේ කතා කරන්න හැමතිස්සේම අන්නර වස්තුම මාසාත්මක තලයටක ගිහෙල්ලා. අන්න එකයි මංකිවේ ඒ වස්තුමී මාන්සාත්මක තලයෙන් භාෂාව භාවිත කරන බව නොද දැන හිටිය නැත්තං අපිට උහන්සේ කියන දේ තේරෙන්නේ. අපි බල නාග්‍යහු පිස්සුත මුණේ කියන කතා. එහෙම නෙමේ නාගරජන හදුර කියන්නේ අරත් තලයට පැහලා. රාග්‍යය කිය එක තියෙනවන ඉට පසති තියෙන්නේෙ කොහෙද තියනෙ මොන සොභහවෙන්ද. එකද ඒකට පැවැත්මක් යාට මාවනිකූ පැවැත්මක් තියෙනවන ඔබටකා පදක්ොස් බැයික විනිවාස කරට. එහෙම යාට මාවනිකූ පැවැත්ම නැත්තං. එති පැවැත්ම නෑනේ පැවැත්මක් එකන භාගට පවතිනවා කියල එකක් කොහෙව තියෙන එක්කෝ පැවැත්මක් තියෙනවා නැත්තම් පැවැත්ම නෑ. ඒ ඔය දෙකා අතර බාගට පැවැත්ම කියල එකක් නෑ ඉ ඒ නිසා කිසියම් වස්තුවක් ඔන්ටලෝජිකලි පවතින් නැහැක්ෂරි මෙ මේ ප්‍රතිීත්‍යය සමුත්පන්න විදිහට පවතින වාන ප්‍රතිීතිය සමුත්පන්න පැවැත්මක් න කිසියම් වස්තුවකට තියෙන්නේ ඒක ඔන්ටලෝජික එහෙම නැත්තම් වස්තුව මාන්සාත්මක පවතින දෙන්නේෙමේ එතකට යම් කිසි වස්තුවකට ෙන්න්න පුළුවන් එක්ක පැවැත්මක් තියෙන පුළ නැතම් පැවැත්ම ැති න්න පුළො ඔය දෙක අතරමගේ එකක් තියෙන්ෙන බෑ ද මේක නාවර්ජන හාමුදුරු ගන්න මහකච්ඡායන හාමුදුරුවන්ට බුදුහාමුදුර දේශකර පච්ාන වචකොත සත්‍රයේදතරච්ාන වචකොත් සත්‍රයේද බදහාහදුර දේශනා කරනම කද අත්තීතීකෝ කච්ඡායන එකෝවන්තු නත්තීතකෝ කච්ඡායන ඒ හන්තු ඒ ඇත කියලා කියනඕන කච්ඡායන එක එක අන්තයක් නැත්ත කියන ඕන එක තවත් අන්තයක් ඇත නැත්ත කියන දෙක තමයි තියන අන්ත දෙක. නාගර්ජන හාවුරු වහන්නේ මේ දෙක මැද්ද තියෙන එක මොකක්ද. එහ මේකක් තියන්න බෑ උුණු උතුන්දිමන් තවකාරණයක් පැහැදිලි කරන්න ඕනේ මේ නාගජන හාවරුවන්ගේ දර්ශනය මාධ්‍යමික දර්ශනය නැතම් මධ්‍යම දර්ශනය කියලා කියනවන්නේේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවනන්නේ. එතට මේ මධ්‍යම ප්‍රතිපදාව මධ්‍යම දර්ශනය කියලා කිෙබපු හම සමහරු හිතනවා මේක මේ. මේ ඒ අන්තවාදය භජනය කරන්නතු නික මැදිමාවතක් ගැනයි නාගර්ජන හාමුදුර කතා කරණ එක. එහෙම එකක් නෑ නාගරජන හාමුදුරුව වහන්නේ ඇත්ත නැත කියල දෙක අයින් කරාට පස්සේ එතන තියෙන මැදැමොකක්ද. එහෙම මැදක් නෑ කොටින්ම කියනවන්න නාගර්ජන හාමුදුරුවන්ට අනුව මධධම ප්‍රතිපදාව කියලා කියන්නේ මේ අන්ත ප්‍රතික්ෂේප කිරීමම තමයි. අන්ත ප්‍රතික්ෂේප කිරීමම එකන ඇත නැත කියන අවස්ථා දෙකම ප්‍රතික්ෂේප කිරීමම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ එහෙම නැතුව ඒ දෙක ප්‍රතික්ෂේප කල මැද්දෙන් හිටගන්නවා කියෙන ගැීමේ නාකර්‍යන හාුරුකැන් එහම මැ්දක් බෑ එහෙම මැද්දක් තියෙන්ට බෑ එහම එහෙම මැ්දක් තියෙන ඕන ආය ඒකත් අයි කෑලිවල්ට හඩන්න පුළුවන් එහෙම එකක් තියෙන දැන්ඔය දැඟඔය තේරවාදීන්ගේ ක්ෂණවාදය ගැන කතා කරන ට තේරවාදීන්ගේ ක්ෂණවාදය තියෙනවා මෙ ලොකු පළුද්දක් ඒතමයික්ෂ තේරවාදීන් කියනවා ක්ෂණය කියන එක පූර්භාගේ අපරවාගේ කියලා කොටස් දෙක්. එමන තම් පූර්භාගේ මධ්‍යබාගේ අප්‍රබාගය කියලා කොටස් තුලක් තියෙන්න්න පුළුවන් කියලා. ඇත්තටම සෞත්‍රාන්ත්‍රකයන්ටන්ුව සෞතාන්ත්‍රක තම ක්ෂණනවාදය ගෙනපුුව සෞත්‍රාත්‍රිකන්ටු ක්ෂණ කලකිවේ කාලය බෙඩන්ඩ පුළුවන් අවසාන ඒක කියය. ේ බෙදන්න පුළන් අවසාන ඒකකේ තමයි ක්ෂණ කියලකෙන් එතකොට දැන් කවරුහර කෙනෙක් කියනවනං ඒක්ෂණය ඇතුළෙත් තව කෑලි තුනක් තියෙනවා කියලා සෞත්‍රන්ත්‍රික ඒයකට කෑලි තුනක් ඇයකොට කෑලි පණක්තියා ගන්න බැරිද ඒ තුනකට බෙදන්න පුළන්නොකට පනහකටත් බෙදන්න පුළුවන්නේ සෞත්‍රාන්ත්‍රකයන්ටන්න එහෙම බෙදන්න බෑ ෂනය කියන්නක් ෂණයක ඒකාහි කෑලිවට බිදන්න බෑ ඒ තමයි අඩුම ඒකකේ ඒක අඩු මේේක කිය කියන පිළිගන්නකොට ආ ඒක කෑල්ිවලට බැදෙනවා කියලා කියන්න බෑනෙ ඉතිං අන්න ඒ වගේ සමහර සංකල්ප තියනවා අපේ තේරවාදී අටුවාවල භාවිතකරන්නට භාවිත කරන්න එහි නියම දර්ශනි කර්තයනෙමයි මේ අය භාවිත කරන්න වෙන මොකක් හු වර්ථයකින් ඉතින් ඒ නිසා දැන් ඕ සංසන්ධනය කරනකොට ලොකු කියවීම අවශ්‍යයනවා ප අපත්තිී නෝෂන සංකල්පය අරුල්ලන් ගත්ති නක්ෂණ සංකල්පය අපේෂණ සංකල්පය එකමයි කියලා එහෙම කියන්න බෑ ඒ වගේ දෙයක් තමයි මෙතනතියන්නේෙ අනිත්‍ය තාවිලාන් සංකල්පයම පැදිලි කරළ පෙන්වුව ඒකයි එතකොට ඒ වගේ නාගජන හාමුදුරුව කතා කරනකොට උන්හන්සේ කතා කරන්නේ අර කියන්න වස්තුමේ මාන්සත්මක තලයට දාලා ඒ වස්තුම මේ මාන්සත්මක තලය ඇතුළ ත්ම කියල කිවත් පවතින නැවත්ම කිවෝත් නැති නෝ පවතිනවා කිවෝත් පැත් පැවතුනාම තමයි නැවත් නැහැ කිවොත් නෑම තමයි. පවතිනෝ නැහැ කියල දෙකා අතර අතර මැද තත්වයක් මේ දර්ශන පීළඟකටය. දැන් අපි කතා කරන්න පැවැත්නක් පිබඳරු මෙච්චර වෙලා කතා කර දැන් අපි කතා කරන්න නාගර්ජන හාමුදුරුව නැහැයි කිය ලකිවේ පොහොමද කිය එක නැහැයි කියල කියනකොට නාගර්ජන හාමුදුරුව භාෂාව භාවිත කරපු ආකාරය භාව විවේක හාමුදුරුව පස් වන සේවසේදී භාව විවේක හාමුදුරුව තමයි මේක විශ්ලේෂණය කරලා පෙන්නන්න භාව විවේක හාමුදුරුව එක්තර ආකාරයකට නාගර්ජන හාමුදුරුවන්ගේ සාම්ප්‍රදායක චින්තයටම එක වෙච්ච කෙනෙක් නෙමයි. එතන එහට ගිහිල්ල ඔහු තාර්ගික සම්ප්‍රදාය මාධ්‍යමික දර්ශනයට එක්හ කරන්න උත්සහකරපු කෙනෙ. තොට ඔහු තමයි පසුකාලී නොව මාධදිමික දර්ශනය කොටස් දෙකට කරෙනවා පාසංගික සහ ස්වාතන්ත්‍රික කියලා. එ ස්වාතන්ත්‍රික කියන සම්ප්‍රදාය බිහිකරපු දර්ශනකෑ වෙන්නේ බව විවිය එක හාමුදුරුව. භාව විවේක හාමං ඒ සම්ප්‍රධායන බිනිිච් හටිගෙනනමං කතා කරන්නේ ඒ අර්බංකොන දර්ශනය ගැන කතා කරනකොට කතා කළ යුතු දෙයක්ඒ එක නමුත් කෙටි හැඳින්වීමක් මංඒකර ඔබ උතු හලේති නොනවා ඔබට ඉදිරිද කියලාල එක තේරුම්ගන්න පුලුවන් කියන්න මෙච්චරයි දැන් මේ භාවවේක හාමුදුරුව හරියටම තේරුම් ගත්තා නාගරජන හාමුදුරුව නැහැයි කියලා කියනකොටඒ නැහැයි කියර කිව පොහොමද ගජන හාදුරගේ භාෂා භාවිතයේ නැහැ කිය එක පාවිච්චි කළේ කොහොමද කියලා තුර උන්වහන්සේ ්වා නැහැ කියන එක උන්ාගජන හාමුදුරු පාවිච්ි කරනු ක්‍රම දෙහකින් ඒ පාවිච්ි කරපු වචන දෙකම තමයි ම මෙතැද යොදාගන යන්නේ ප්‍රසජ්්‍ය ප්‍රතිශේද සහ පරයෝ දස ප්‍රතිශේද කියලා ැ මේක මෙ මෙහෙම දෙයක් දැන් අපි හිතමුකෝ දැන් මම ම ශි්‍යයකුට කියනවා පන්තිය කවරහර ඉන්නවාද කියලා බලන්න කියන ඒ ශිෂ්‍ය පන්තියර ගිහිම් බලදැවෙලා කියන පන්තිය කවුරුත් නෑ. පන්තිය කවුරුත් නෑ කියලා කිව් හම මම ඇහුුවත්තඒක අහු ප්‍රශ්නටය පැදිල උත්ර දුන පන්තිය කවරුත් තවොට දන්නන පන් කවුරුත් නෑ කියලා. හැබැයි මෙතනදී මම අදහස් මේ සරල සනිවේදරනැ කියය ඉදිනදා ජීවිතය සරල සනිිේදනයක් ම ගත්තේ මෙතැනැදී නොකයා අපේක්ෂා කරපු දෙයක් තියෙනවා. ඒ තමයි මම ඇත්තරමද අහන්නේ පන්තියේ කවුරු හරි මනුස්යෝ ඉන්නවවාද කියලා ශිෂ්‍යය හරි ගුරුවරු හරි කවරුහරි ඉවාවද ගනක මංඟහන්නේ. එතකොට ශිෂ්‍යයකට උත්තර දෙන්නේෙත් ඒ පදනම තුළ ඉඳගැෙන. හරිද. එතකොට මට සාධහරනුව එන්න පුළුවන් නිකුම කීපය ඇත්තියෙනවා. එකක් තමයි? මේ ශිෂ්‍යයා මේ මොහොතේ නැහැයි කියලා කිව්වේ පන්තියේ කිසිීම කෙනෙක් නැහැ. ගැනමනුෂේද්ද තිරිසන් සතේද මොකෙක්වත් පන්තිය නෑ කියන එකයි මෙයා මේ අදහස් කළේ ඔන්න අවබෝධයට මට එන්න පුළුවන්. ඒඒකා. දෙවන එක තමයි මෙයා මේ අදහස් කළේ පන්තියේ මේ වෙලා ගරුවරු හරි ළමයි කවරුහර කෙනෙක් නැහැයි කියන එකයි හැබැයි පන්ති අලියෙක් නැහැයි කියල මෙ මේ අදහස්ලේ නෑ ඒහින්දා මේමොහොතේ පන්තිය ගුරුුණු කවරුද නැතිවෙන්න බුල හේ පන්ති අලිය කියන්න පුලුවන්. දැම් කොද වෙන්නේ. දැම් ශිෂ්‍යයා කරන්නේ නැහැ කියන ප්‍රකාශය විතරයි. ත ශිෂ්‍යයන් නැහැ කියන ප්‍රකාශය කළ හම ඒක ඇතුලේ ඔය කියන තේරුන් දෙකම තියෙනවා. එකක් තමයි හර කියන විදි කිසිදැ කිසියම් මං අපපු විදිට ප්‍රම් පණඇති සතක් ගෙන නහන්න බඩු බාහිාදය ගෙන හ නෑ ම තකට. මනුෂ්‍යයෝ විතරක් නැහැයි කියලා තේරුම් ගන්න එක එකක්. අනිත් පැත්තෙන් කිසිම සජීවී සත්වයක් නැහැ කියලා පිළිගන්න එක තම එකක්. තුර නාකරජන හාමුදුරුවෝ මේ නැහැ කියන වචනය පාවිච්චි කරනකොට ඔය තේරුම් දෙකටම පාවිච්චි කරනවා. හැබැයි ඔය තේරුම් දෙකෙන් කුමන තේරුමද ඒ අවස්ථාවේදී යොදාගත යුත්තය කියලා අපිට වටහාගන්න විශේෂ ක්‍රමයක් නැහැ ඒක වටහාග්ඩ වෙන්නේ ඒ යොදල තියෙන අවස්ථාව අනුව. නොකයි තියන සංකීර්ණ භාවේ ඒ යුදලා තියෙන අවස්ථාවර අන්නුව තවරු ගත් ත්මිසක නැත්තන් අපිට එක තේරන්නේ. ප්‍රසජ්්‍ය ප්‍රතිශේදය කියෙන් අවස්ථාව කියන්නේ කිසිම කෙනෙක් නෑ කියලස්ැන එහෙම එකක් අදහස් කරන්න පැවැත්මක් පිළිබඳව ඉංගියක් කිසිම දෙයක් දෙන්න ඇතුව සමස්තයක් වශයෙන් ප්‍රතික්ෂේප කිරීම තමයි ප්‍රසජ්්‍ය ප්‍රතිශේද කියලා කියන්. පරුවිදහස ප්‍රතිශේද කියලා කියන්නේ මම එක දෙයක් ප්‍රතික්ෂේප කරනකොට. තව දෙයක් පවතිනවා කියලා හඟවනෝ එකක් ප්‍රතික්ෂේප කල තවක් හඟවන මම කියන පන්තිය කවුරුත් නෑ කියලා පන්තියකවරුත් නෑ කියෙන මම කියන්නේ ගුරුවරු ළමයි කවරුත් ැ කියන එක හැවං ඒකෙන් හඟවනවා ගුරුවරු ලමයි කියනය පන්තිය නෑ හැබ එහෙම නොවන්න වෙන කෙනෙක් අලියක් තං මේකර සති ගිරවෙක් එහෙම එකක් පන්තිය ඉන්නවා. තර ඒක මම කිය නෑ නමුත් ඒක මං අඟවන්නවා. නැත්තන් අඩුමතර දැ අපිහිතමකු පන්තියේ ගිරවෙෙ න්න ඇත්තට ඒ ඒ ගිරම මම ඉන්නවා කියලා දැනදනම් මමක නොස්සල කාරවාෝ ම මේඒක නොසල කහරල මංඇල්ලා ෙන පන්තිය කවරුත්නය කියලා ඉරි පන්තිය කවරුත් නෑ කියන එකේදී මංගිහිල අනිතර ඇදැවා ඔලමකේ පන්තිය කවරුත්නය කියලා මේ ගිරවෙක්කඉන්නේ පන්ති කියල අනිතරම ලමයට චෝතනාකරත් එය පන් ඉතින්සර් ම හිතුවෙන ිරවෙක් ගන සවරහනවා කියලා මං පන්ති ළමයි ගෙනහනොෝ විතර කියලා කියල එළම උත්තරතිෙන් ඉටතියෙන බලන්න මේක මේ ඉදිනෙද ජීවිතයේතිී ඇත්තර වඩ පුළුවන් දෙයක්. ත මේ භාෂා භාවිතය ඇතුළ මේක මේ දෙකම තියෙනවා. නැතුව නෙමයි. නාගරජන හාමුදුරුව මේ දෙක ඉතා පරිස්සමින් වෙන්කරල තෝරගෙන භාවිත කරන උන්නවොකයි නාගරජන හාදුරුවන් තියෙන විශේෂත්වය. උන්වහන්සේගේ පොත ඇතුික් ෘති ඇතුළේ කිසිම් තැක නැහැ කියනකොට අපි පරිස්සමින් හොවෙල බලන්න ඕනේ මේක පරියු්දාාස්ථ ප්‍රතිශේදයක්ද එහෙම ත්ත මේ ප්‍රසජ්්‍ය ප්‍රතිශේදයක්ද කියලා. එතකොට තමයි උහස කියපු දේ හරියටම තේරෙන්නේ බොහෝ අවස්ථාවල දී නාග්‍යන හාමුදුරු යම ප්‍රතික්ෂප කරන්නේ ප්‍රසජ්්‍ය ප්‍රතිශේදයෙන් ඒක යන්න කිසිම දෙයක් නැහැ කියන දහසින් තමයි ඒක ඇන්න වස්තුමී මාන්සාත්මක පැවැත්ම අනිත් පැත්ත වස්තුමී මාන්සාත්මක පවතිනාකුවෝතින් ඒක පවතිනව තමයි නැ ගවෝතින් ඒක නැහැම තමයි අන්නේ නැහැ කියන අවස්ථාව තමයි ප්‍රසජ්්‍ය කියන අවස්ථාව හරි ඊල්ළඟකටය නැති කල ඇති දෙයක් නැත. ඔය කතා කරන්නේ ප්‍රසජ්්‍ය ප්‍රතිශේද. නාගජ්‍යන බාධයන් යමක් ප්‍රතික්ෂේප කිරීමේද, බොහෝොට යොදාගන්නේ ප්‍රසජ්්‍ය ප්‍රතිශේද ක්‍රමයයි. මෙම ක්‍රමයට අනුව ප්‍රතික්ෂේප කිරීමේදී වස්තු වීමමාන් සාත්මක පැවැත්ම ප්‍රතික්ෂේපු වන නිසා. යම් දේකට තවදුරටත් වෙනත් ආකාරයක ආ්‍යාද ආරෝපනය කිරීම පල රහිත ක්‍රියාවක. නාගරජන හාමුරුවන්ගේ තර්ක විලාස එක් තරා ස්ොභාවයක් දැ ම මේක ගන්නේ මූල මධ්‍යම කාරිකාව පලවෙනි පරිච්ේදයෙන් උන්වහන්සේගේන ක්‍රියාවේ ප්‍රත්තිය නැත ක්‍රියාවේ ප්‍රත්ති නෑ මේ නිසා ක්‍රියාවේ ප්‍රත්්‍ය නෝන වෙනත් දේවල්ද නැත ප්‍රත්තියගෙන වචන පාවිච්චි කරන ක්‍රියාවේ ප්‍රත්්‍යය නැහැ හැඒ එහමනි ඒ නිසාම ක්‍රියාව ප්‍රත්තියක්ත් නෑ එක බැලූ බැල්වෝට නි හතර ිරි කතාවක් වගේ ක්‍රියාවේ ප්‍රති්‍යයනය හරි ක්‍රියාව ප්‍රති්‍ය තිතුනට ක්‍රියාවේ වෙනමොන හරිදි යන්න පුළුවන් දැ මේක නාගරජන හාමුදුරගේ උදාහරණය හැට අරග ගන්න නැතුව මං කියන මෙහම කෝප්පය නිල්පාට නෑ කෝපය නිල් පාට නෑ කියලා කියපුක මං කෙනෙකුට පාට ඔලුවටය නමුගද කෝපය නිල් පාට නමේ කෝපය වෙන පාටක් කියලනේ රතු කළුවාදී මොකක් හරි පාටක් කියලනේ නමුත් නාගරජන හාමුදුරුව එහෙම නිමේ ඒ කියන්නේ ඕකයි නගරජන හාමුදුරුවන් වටහ ගන්ඩ තින අපහසු ාව. නගරජන හාදුරුව කෝප්පය නිල්පාට නෑකිලකිව් හම කෝපපයම නැගීන එක උන්වහන්සේ අදහස් කරන්න. ඒක ඇවිල්ලා සිංහලෙන් අපිට එහෙම කියගන්න වැැදැම්මම් සිංහලෙන් කිව්වට ඔගුලට ඒ එන්නේ නැහැවළුවට සංස්කෘතයේදී ඒක එහෙම නිමේ. සංස්කෘතයේදී නෑකිව් බහම ඒ නැහැකිව්වේ කෝපටද නැහැකිව්වේ නිල් පාටරද කියන වෙනවෙනම ඒක වෙන් කරලා අඳරගන්න බෑ මදුරගන්න ෑමොත සංස්කෘත භාෂාව කියන්නේ මේ සිින්ටෙක්ස් ෆ්‍රීයේ එකක් වා්‍ය වින්න්‍යාසියෙන් තොරව වූ භාෂාවක් සස්ෘත භාෂාවේදී වචන් තියන පිළිවල කියලෙක් නෑ නනකර කොතනද තිය නොන දැන් අපි සිංහලටිය නෝොන පිරිසිදු කියනකට නො පිරිසිදු කියලා නොයන් නිස්සර හටදාන්නෙපේ නොව වෙන කොහර දදාලා පිරිසුදුතු වෙනදගගේ ලිවටේ හරිය න්නේනේ සංස්කෘත භාෂාවයහිම නෑ. සිදු කියන කතනක ලලා නොත අවතනකග ල හැකි ලිහාි දැන ගන්ඩන ඒ නො අදාල වෙන්නේ කොතන්ට ද කියලා ඒ හස්ෘත භාෂාව තියෙන විශේෂත්වය තු නාකරජන හාමුදුරුව ලියන කොට එක ඇතරම ඕ ඉංග්‍රීසියම් පරිවර්තනය කරෝතිය රියට මෙන්නේට නෝද ක ්ට isස් නොද ක ල ් නොඩ් ල කියලන මේ කිය ටි නෝ ද කේස්දත් කපස් ්ලු ඔය ලොජික් වලදිීක පාවිච්චි කරනවා තර ාස්ත්‍රය හදාරපු ඕනමෙනෙක් ඔය භාෂා විලාසේ පිළිඳ දන්න නොමුක තර්ග ශස්්‍රේදීව ඔය ප්‍රසජ්්‍ය ප්‍රතිශේදය කියන වචනය භාවිත නොගලට ටහිර තර් ාස්ත්‍රේදී ඔය ක්‍රමය භාවිත කරනවා ඒ භාවිත කරනකොට ඔයටිස් නොඩ්ද කේස් කියලා අන්න එහෙම යෙදම කුපියයෝගී කරගන්න ඔය අර අපි කියන්නේ මේඔ ඒ තින වක්රෝති භහාවෙන් අයින් කරලා දාලා ව්‍යංග භාව ව්‍යංාර්තයයක් හැඟ වන්නතින දකඩ අයින් කලා දාන්නට එහෙම පාවිචි කරන. සිංහල භාෂාවද අපි එහෙම භාවිත කරනවා අඩුයි. නමුත් ොහොමහරේ සංස්කෘතිය නාගරජුන හාමුදුරු අරක කිව් හම නාගරජන හාමුදුරු ප්‍රතික්ෂේප කරන්නේ කෝප්පය කියන එක. කෝප්පය නිල්පාට නොවේයකිව ම තර කෝප් පෙම නෑ. නි හිෙත කෝප්පෙම නෑ. දැන් එතනින් එහාට කෝපේ රතුපාටයි කියලා කිය එක බලංගුද ඒක වලංගු වෙන්නෙත් නෑ. ත නාගර්ජන හාදුරුව තරක කරනගොට ෙින්ම කියනවා. ක්‍රියාවේ ප්‍රත්්‍යය හැ එම නිසා ක්‍රියාවේ ප්‍රත්‍යත් නෑ. එක හරි කතාව නාගර්ජන හාදුරුව කියන්නන්නේ මොකක්ද මෙතදි. ේ ප්‍රත්‍යතියන නොද නැද කතාවන මේ ක්‍රියාව කියල එකක් නෑ. ක්‍රියාව කියලක් නැත්තන් ඒ ප්‍රත්‍යවදද කියලා ය අමුතු කතාවක් එතට අදාළ කරගන්න බැහ. ති ඔන්න ඕකයි නාගරජන හාමුදුරුවන්ගේ භාෂා විලාසේ උන්වහන්සේ නෑකීවෝතයෙන් ඒක නෑ ඒක ඇහෙමවය අපි ඊළඟකටයන් ආපහෝ සැරයක්ම නෑ කියන එක කියන්නේ ඊළඟකටයන් නැතයන්ෙන් කරුණු දෙකක් උපකල්පන කරු හොද නාගරජන හාමුදුරුව මේ නැ කියන එක පහැදිලි කරන්න පාවිච්චි කරපුූ ආකාරය දැන්. පලවිනි එක තමයි යමක වස්තුමී මාසාත්මක පැවැත්මක් නැතිදද එය කිසි දින එක පැවැත්ත නැහැ. කවදාකොත් එහෙම දෙයක් තිබිලනෑ. ඒ කියන්නේ එහෙම දෙයක් ඉතිහාසේ ලෝග කවදකත් ොමෝත් තිබිල නෑ. නැහැ කියලා කියනගේ තේරුම මේ එකයි. ර උන්හන්සේගේ නැහැ කියනෙ ඒ තරම් බරපපතල ප්‍රතික්ෂේප කිරීමක්. එහම එක නෑ. ඊලඟ එක තමයි යම්කිසි දෙයකට නොපවැත්මක් හෝ නැවතීමක් කියල එකක් දාණ්ඩ ඕන්නන් එහම දාණ්ඩ පුලුවන් වෙන්නේ එහෙම එක පැවතුනොත් විතරයි. දැන් අපි කියනවනම්. දුරකතනයක් නැහැ කියලා එහෙම කියන්න දුරකතනය කියෙක් තියෙන්න්න ඕනෙ තිබුණුත් තමයි මට නැහැ කියන්නවෙන්න හැයි ඔන්න එතැදි ප්‍රශ්නය මත් වයෙනවා දුරකතනය කියෙන එකක් තියෙනවා කියලා මං පිගත්තොත් එහෙම එ තියෙනවා කියලා පිළිගන්න මුණ තේරුමෙන්ද. තියෙනවා කියලා පිළිගන්න ම පැවැත්න වස්තුමී මාසත්මක පැවැත්වන්නම් අරම මුලින් කතහ කරප විදියට පවතිනවා කියල දේකට නැවතික් තියන්න බැහ. මුලින්ි වන පැවැත්න කියනගේ සවභවන් තුලක් ගැනඋන්හන්සේ පැහැදිලි කරන කියල ඒක දෙවන එක තමයි පවතින දයකට නැවතීමක් දෑ එමකත්තියෙන්ට බෑ එහෙම නම් මේ මේ කරමු දෙක කියෙනකට පටහැෙනි ඒනිසා නාගරජන හාමුදුරුව නැවැතීමක් ගැන කතා කරනකොට නාගත්මින් හාමුදුරුව එක තාවකාලික උපකල්පනයක් විදියට අරගෙන කතා කරන්නේ කතා කරලා පැහැදිලි කරනවා ඔබ කියන්නේ බස්තුම මාන්සත්මක පැවැත්මක් ගැන නම් නෑ එහෙම එකක් එකක් නව නතර කරන්න බෑ අරම රාගේ පිළිො දදාහරමති පහැදිලිර රාගක්කයෝ නිර්්බාණන් කියන තැනද රාගේ නැතිකිරීම නිවණයි කෙලෙකු හම රාගේ නැති කරන්නට රගේ තියෙන් ඕනේ රාගේ නැත්තන් රාගේ නැති කරන්න බෑ රාගේ තියෙනවාකල ඔබ පිළි ගන්නවාද ඊටවාස ප්‍රතිවාදිය වූත රාගේ තියෙනව වන රගේ තියෙන්නේ කොහොමද ලස ප්‍රතිවාදයට පහැදිි කරන්න රාගේ තියෙන්නේ වස්තුමී මාංසාත්ම කලෙ සනම් ඔබට කවදාවත් ඒක නැති කරන්න බෑ වසහපිල නෑන රාග කියල එක කහෙම නෑ. රාග කියන්නේ මේ මේ හේතු අර ප්‍රත්්‍යය මේ හේතු අරවා ඒවැ ගඩක එකතු අකර. තොට එහෙම එකක් නම් එතන රාග කියල ස්වාධීන පැවැත්ම නෑ. අවසානයේදී මොකක්ද තියන්නේ. රාගය කියල විවහාරයක් තියෙන්නේ. අන්න අපි ඊළඟ ලෙවල් එකට ඊළඟ අදීරට යනවා. තොට ඊළඟ අධීරේදි ඒක මම ආපක්සරයක් පැහදිලි කරන්න. එනම් මේ වස්තුමි ප්‍රතිීතිය සමුත්පන් ලෙස පවතිනවා. නත් එකන එක බොෝ දේවල් මත යැපෙමින් පවතිනවා කියන එක හරහා අපිට එනවා තවත් තලයක් ඒ තලය තමයි භාෂාත්මක තලය කියන එක. හරි අපි යං ඊළඟ එකට හරි ඊළඟක තමයි ඔය මං කියපු භාෂාත්මක තලය භාෂාත්මක තලය කියන මොකක්ද දැන් රාගය කියල එකක් තියෙනවා ඇත්තටම රාගය කියල එකත් තියෙනවා කියලා කියන්නේ රාගය කියල ව්‍යවහාරයක් තියෙනවා. රාගේ කියල පනවගත්ත ප්‍ර්ඥත්තියත් තියනවා ඒ ප්‍ර්ඥත්තිය තුළ තමයි රාගය කෙල්ල එකක් තියෙන්නේ එහෙම නැතුව ඔන්ටලෝජිකලි වස්තුම මාන්සාත්නකෝ රාගයක් තියන්න බෑ එහෙම තිබොත් එහෙම මකද වෙන්නේ කවදාවතයක නැති කරන්න බෑ එහමක් නැති කරන්න බැහෙන සමස්ත බුදු දහම කියන මේ සියල්ල කඩා වැටනු මේ සියල්ල කඩා වැටනවා. එතකොට උන්හන්ේ ප්‍රහැදිලි කලාගේ ප්‍රතිීතිය සමුත්පන්නෝ පවතිනවා ගැන උන්ට ලෝජිකල පවති නැ කිය එක එකන්නේ ඒ වස්තු මීමමාන්සාත්මක ඒකගැ කතා කරන්නම බැහ. එතුට තියෙන භාෂාත්මක තලයක්නේ භාෂාත්මක තලය හටගන්නේ මිනිස් අධදැකීම් භාෂාවට පෙරලීමට දරන උත්සාහේ දීදිය. ඕකයි උන්හන්සේගේ විග්‍රහය අපි ලබන අධ්‍යැකීම් ඉතාම සංකීර්ණය. ඒ සංකීර්ණ අධ්‍යකින් අපි භාෂාමාධ්‍යයට පරිවර්තනය කරන්න උත්සාහ කරනවා. රාගයයනු කුමක්ද කියන එක පිළිබඳර අපට තියෙනවා පෞද්ගලික අධදැකීම හැබැ ඒ පෞද්ගලික අධදැකීම අපට කවමදාක්ත් තව කෙනෙකුට නිවැරදිව සංවේදනය කරන්න බැහැ ඒ සඳහා අපි උපයෝගී කරගන්නවා සීමිත උපකරණයක් ලෙස භාෂාව. ඒ භාෂාවට කැත්තෙන් හෝ අකමැත්තෙන් අපිය පරිවර්තනය කරනවා. මෙන්න මේ පරිවර්තනය කරන්න දරන උත්සාහයද. නැත්තම් පරිවර්තය කි්‍රීමේදී තමයි මේ භාෂාත්මක තලය කියන එක හටගන්නේ. භාෂාත්මක තලය වස්තුමී මාංසාත්මක තලය සමඟ අත්‍යන්තයෙන් බැඳී ඇත. අත්‍යන්තයෙන් බැඳී ඇතහෙලාම මෙත අදහස් කරන්න මොකක්ද. මේ භාෂාත්මක මම රාගය තියෙනවා කිය කතා කරනකොට. මම කතා කරන්න ඇත්තටම රාගය කියන එක ඇත්තක් රාගය කියල එකක් මට ඇත්තටම තියෙනවා කියලා අන්න එහෙම හැඟීමකින් තමයි මම කතා කරන්නේ. එතකොට මම දැනහෝ නොදැන ඒයට වස්තුමීමමාන් සහත්මක පැවැත්නක් තියෙනවා කියලා උපකල්පනයකටෙන්වා. ඕ ඕක අපිට ඥානය කියන සමස්තේදදිව ඔය ප්‍රශ්නය බලපාරනු. ඒක යන්නේ කොටින්ම කියනවනං මම කල්පනා කරනකොට මට රාගේ ඇත කියලා ම එතැදිම උපකල්පනය කළීවරයි ම කියලා කෙනෙක් න්නවා කියලා. එත මම කියල කෙනෙක් ඉන්නවා කියල උපකල්පනය නොකරන නාකල් මට අරක තේරුම් ගන්න බෑ. ඒම තේරුම්ගන්න බෑ. එතුට ඒ උපකල්පන පිළිබඳු මන් නවතහයලා බලන්නෙත් නෑ එහෙම ඒවා ඒවා පරීක්ෂණයට ලක් කරන්නත් නෑ වි සංයෝජනය කරන්නෙත් නෑ ඒවා එහෙමම තියෙනවා කියලා හිතලා මම එතිනින් එහාට හිමින් නෝ තන හට කල්පනා කරමින් න්නන එහම තමයි කරන්න එත මේ මේ දෙක අතර තියෙන අත්‍යන්ත බැඳීම කියන ඔන්න නෝක එකන භාෂාත්මක ව්‍යවහාරය ඇතුළේ පනවගන්න සංකල්පයට වස්තුමීමමාන් සාත්මක පැවැත්ක් තියෙනවා කියලා උපකල්පනය කරගෙන තමයි අපි භාෂාව භාවිත කරන්න එහම නිසාමාන්‍යයෙන් වෙන්නේ දම් මම කියනවන කෙනෙකුට අර පුටුවෙන් ගහිලා ඉඳගන්න කියලා මම උපකල්පනය කරනවා එතන පුටුවක් තියෙනවා කියලා ඒ වගේ ඒ මනුස්්‍යයා කියන කෙනාට එතන්ට යන්න පුළුවන් බව යායටට ගිහි ඉඳගන්න පුළුවන් බෝත්ම උපකල්පනය කරන මගින් ඒ ප්‍රකාශය අහන කෙනටත් ඒ විදීමම උපකල්පන යක්තියනවා. ඒනිසාතම යාගෙහිලායි පුුටු ඉඳ කලන්නේ න්නො විදිරන්නේ ලෝක පවතිනුව කියල සිද් ලෝක සමස්ත පැත්ම තිරණය වෙන්නේ හොමනේ තර ඒය දෙකාතර අත්‍යන්ත බැඳීමක් තියෙනවා. තර නාගරජන පාදයන්ගේ සමස්ත දර්ශනය කැප වෙන්නේ මිනිස් අදදකම් භාෂාමය සංකල්පොලට පරිවර්තනය කිරීමට නොහැකි බවත්. පරිවර්තනය කරන සංකල්ප වස්තුමීමන්සාත්මක තලය නියෝජනය කරන බවත් පෙන්වීමටය. ඔන්න ඕ හයි නාගජන හාමුදුරන්ගේ භාෂා විලාසය අපට තේරුම් ගන්න බැරිවෙන්නේ. නාගර්ජන හාමුදුරු කතා කරන්නේ අපි අර කතා කරන අ උපකල්පනය මත පිහිටල කතාරන භාෂාව නෙමේ නාගර්ජන හාමුදුරු කතා කර නාගරජන හාමුදුරුව එක උපකල්පන විසංයෝජනය කරන්න උසාහ කරනවා. එකී උපකල්පන උන්වහන්සේ පැහැදිලි කරන්න අපට කවම දාක්ල් මේ මානව අධ්‍යැකීම භාෂාවට පෙරල්ලටබැ විදි. ඒ පෙරණ අත්දැකීමට වස්තුමී මාන්සාත්මකෝ සම්බන්ධයක් තිීයනගෙන අපට කවදාවත් ඔප්පු කරන්න බෑ කවදපත් කරන්න බෑ එතකොට ඔන්න ඒ දෙක ඇතුලෙති නෝ ඉළඟට ප්‍රශ්නය පද වෙනවා නාගරජන හාමුදුරන්ගේ ප්‍රියතම තරක කරමය වන ප්‍රසංඝ සාධනය මතු වන්නේ භාෂාත්මක සංකල්ප වස්තුමීම මාආසාත්මක සංකල්ප සමඟ තුලනය කිරීමට දරන වෑයම ඔස්සේ ඔන්න ගතමයි උන්වහන්සේගේ පන්න ප්‍රසංග සාධනය කරක පසංග සාධනය ගැන ොකක්වත් නෙමෙයි දැන් අපි අපිතා කරනවා උපකල්පනගැෙන හින් නැතු. අපි මොනවද උපකල්පනය කරය කියලව අපි හිත නැතු කතා කරන. ඒ කතා කරනකොට නාගජන හාමුදුර අරවිදි ප්‍රශ්ට කරනවා. තැන් ඔබ ඔබ කියනෝද රාගේ කියල එකක් තියෙනවා කියලා. ඔ රාගේ කලෙක් තියනවා. රාගගෙන කොහෙද තියන්නේ. කොහොමද තියෙන්නේ. ඉටවස න්න පැහදිි කරවා. රාගගෙනක තියෙන මෙහෙමැම. එවසේ ඔබ ඒකට පවතින්න පුළුවන් දෙක කොහොම පවතින්නේ. කියලා ඔහො මහන. අන්තීමටම අහලා. එයා රාග කියන එක අර ඔන්ටොලෝජිකල් මට්ටමට අර ගෙන කිහි කතා කරනකොට එයා හිරවෙනවා. එකැනේ වස්තුමීමමාන්ස රාගය කනෙ එක පවතිනවා නම් හි පවදිනෙකු කොහමද විනාස වෙන්නේ කියලවගේ තැනකට අහනකොට ආ එයාර මුලින් කීපුකාරණය පට ලැවෙනවා. එයා පටන්ගත්ත රාගය පවතිනවා කියලා. අන්තීමට මේෙන ඔව එහෙම බැලදින රාගේ නෑ රාගේ නෑකිවගමමු කකොද වෙන්නේ ඇර එයා මුලින් කිව්ෝ තියෙනවා කියලා දැන්. අගට කියන නෑ කියලා තුර මුලින් කියපු දයි අගින් කියපු දයි ගැටරෙනවා ඒ දෙක ගැලපෙන්න්නේ. ඒයට පස කියනවා ඔබ දරාගෙන ඉන්නෙ වැරදි මතයක් අන්න ප්‍රසංඝ සාධනය කියන්නේ ඒ එකයි ඔබ දරාගෙන ඉන්න වැරදි මතයක්. මේ විදිර තමයි නාගරපින හාමුදුරු තරක කරන්නේ නාගරජන හාහමුදුරුවන්ට කියන් ඕෝනේ මොකක්ද අර පුද්ගලයා භාරගන්නව නම් පිළිගන්නවනම් එහෙම මේ රාගේ කියලා යතාර්තවත් පැවැත්මක් නෑ ඒක මේ ඇත්ත එකක් නෙමයි. එහෙම අනුරූතියක් එහෙම අදැකීමක් තියෙනවා අඒ පිළිබඳ විවහාරයක් තියෙනවා. කියල නගජනහාරි මම කියන් හදන්නතෝක තමයි. එහෙම එකක් ඇත්තර නෑ එහෙමක් ඇත්ත නෑ එහෙමක් ඇත්තර නැත්න ඊලාලට ප්‍රශ්නමතු ව ඇත නතිෙක් නතික රහඳදනින් පරටග. එහෙමනං ආයත් තර. සමස්තයක් වශයෙන් එතකොට රාගේ විතරක් මේ ාගගේ නැති කිරීමේ ක්‍රියාපලිය පවා අපට ලගු කරන්න සිද්ධුවෙනවා අර ව්‍යවහා්‍යවහාරාත්මක තලයට භාෂාත්මක තලයට ලඟු කරන්නන ඒ එහන්දා එකක් එක තලේක තියල අනිත්ත එකේ ඊළඟ තලේ තියන්නේෙ නෑනාකර හගු එහෙම එකකුත් තියෙනවා. තුරු ඕක එතික් පැමතිච්චේ බෞද්ධ අර්ථකතන සම්ප්‍රදායට මහා ගැටඩුවක් ගුල්ලන්ට හිතාගන්න බැරු යනවා අිධර්ම සම්ප්‍රදාය ඇතුළේ මේක ගොඩ නග ගත්ත කොහොමද කිය හිතාගන්න බැරුයන. අිධර්ම සම්ප්‍රදාය සම්පූර්ණ කඩාගෙන වැටනෝ. අබිධර්ම විග්‍රහයන් එතන එයාට ගෙනිය නැතුු ඒකුල්ලු නතර කරනවා. මොද අභිධර්මය කියලා ගැන්නේ ම විශාල ව්‍යාපෘතියක් ඒ ව්‍යාපෘතිය බුද්ධ කාලයේදිව පටන් ගත්තුය එකක්. ඒ පටන්ගත්තු ව්‍යාපෘතිය අුදදස්ස සියවස් ගණනාව පවත්වාගට පවත්වාෙන නැවිල්ලා මේ නාවකර්දින හනමුදුරන්ගේ මාධදමික දර්ශනය බිවීමත් සමග තම වැඩිපුර ගී සියවස් දෙකයි ඒ කියන්නේ පස්වනි සියවස හතරවැනි සේවස ගබාගේ හතරවැනි සියවස අගබාගේදී තමයි අපට භාරතයෙන් අවසාන අභිධර්මකෘතිය හම්බවෙන් ඊට පස්සේ අතරනි සීවසෙන් පස්සේ පස්සනි සියවසය විතර වෙන කොට අභිධර්මකෘතියක් කියල එක අපිට භාරතයෙන් හමු වෙන්නේ හමුුවෙන් නැත්තේ ඇයි ඒ වෙනකොට සමස්ත භාරතය තේරුම් අරවරයි තවදුරටත් මේ අභිධර්මයත්යක මේ ගමන යන්න බෑ මේ මේ විග්‍රහ සම්ප්‍රදාය යන්න බෑ යන්න බැරි ඇයි මේ ව්‍යවහාරය සහ මේ වස්තුමීමමාන්සාත්මක පැවැත්ම අතර අපි උපකල්පනය කරද තවදුරටත් මේ උපකල්පනත් එක යන්න බෑ ඒ උපකල්පන කඩාබිඳ දාන්න ඕනේ ඒව කඩාබින්න දැම් හාම එතන මතු වෙනත් පතත්‍යය සමුත්පන්න භාවය අතිශය සංකීර්රයි අපි හිතන තරන් අර හේතු ප්‍රත්්‍යයාආලම්බන ප්‍රත්්‍යය වගේ සරලව ගොඩනගන්නට බැහැ කියන එක ඒ අයි තේරුම් ගන්න. ඒයි තේරුම් ගරන්න සම්පර්ණ වෙනස් ගමනක් භරතය තුළ හටගන්නවා භාරතය වෙනස්ස වන බුදු සමයක් බිහිවෙන්ඩ මඟ පාදන්නේ නාකරජන හමුඳරන්ගේ මේ අර්ථකථන සම්ප්‍රදාය. අපි ඉල්ලංකට යන්දර්ශන හරි දැන් මෙතෙක් කරගත්තු පැහැලි රීමේදී පැහැදිලි වෙන ම ඇතිේ නාගර්ජන හාමුදුරුව මේ වස්තු මීමන් සාත්මක තලයේ ඉනම් කතාකරන දේත් එතකොට භාෂාත්මක තලයෙකටාව හම භාෂාත්මක තලය තුළ කහතා කරන දේත් අතර වෙනසක් තියනු එතකොට දැම් මෙන්න මේකත් එක් ඊළඟට හටගන්නවා ප්‍රශ්ණයක්ම ගර්ජන හමුදුරන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශය ඒ තමයි සංගෘති සත්‍යය සහ පරමාර්ත සත්‍යයකෙන නාගර්ජන හාමුදුරුව දෙකක් බාරගන්නවාතුර මේක අප මම හිතන්නේ ඩාගර්ජන හාමුදුරුවන්ගේ ඉගැන්වීම් වලින් මේක තරන් වැරදිල් ලෙස වටහාගත්හ මේක තරම් වැරදියට අර්ථකතනය කරගත්තු තවත් එකක් නැති තරම් මොකද බොහෝ අය බොහෝ අය කියන්න කොහොමද සංවෘති සත්ත්‍ය කියෙන එක ඒ විවහාරය තුළ තියෙන්නේ. ඒ වි්‍යවහාර සත්‍යය විවහාරය තිබ්බට ඒක ඇත්ත නෙමේ. ඒ විවාහාර සත්‍යය කියෙක ඇත්ත නෙවෙයි පරමාර්ත සත්්‍යය තමයි ඇත්ත. පරමාර්ත සත්‍යය විතරනං ඇත්ත ඇයි ඒකට ව්‍යවහාර සත්‍යය සංෘති සත්ත්‍යය කියලා කිව ඇයි. ඇයි ඒකට පරමාර්ත සත්්‍යය කියල වෙනම එකක් යද මේකටත් සත්ත්‍ය කියලා කිවේ සත්‍යය කියන එක බොරු වෙන්න කොහොමද. ට තියන ප්‍රශ්න ඒමනඟ ඇත්ත දෙකක් තියෙන්න්න පුළුවන්ද. ඇත්ත කියීීමදක් තුනත් තියන්න පුළුව ඇත්ත දෙකක් දෙක් තියන්න පුළුවන් තුන හතරකුත් තියන්න පුළුවන්න්නේ. මේ නාගරජන හාමුන්දුරක් ඇත්තටම එහම දෙයක් ගැන නිම මේ කතා කරන්නේ. ඒ තන සරල තැන කියන්න නාගරජන හාදුරංව තේරුන්ගන්න බෑ නාගරජන හාවුදුරු ඇත්තටම කතා කරන්නේ මේ මිනිස් අධ්‍යකීම් තියන්න ලෝකය ඇහිරි ඒවා නිවරූපනණය කරන යත්හාර්ථ ෝකය අදර තියෙන වෙනස. නි සදකීම් තියන ලක දැන් මානම අනුභූතියත් එක් ොඩනැගෙනන ප්‍රපංච ලෝකයා ඒ ප්‍රපංච ලෝකය සහ දැන් අර කතාකරපු වස්තුමී මාන්සාත්මක සහ තාර්කිකව කතාකරපු ලෝකයක් තිෙනවනේ ඒ තාර්කව කතාකරපු ලෝකේ මට ෆිසිකල් වල්ඩ එකක් ඒ මට ෆිසිකල් වල්ඩ එකමතම් පරභෞතික ලෝකයයි මේ තාර්කක ලෝම ප්‍රපංචම ලෝකයි තමයි මේ අවසානයේදී මේ තත්ත්වයන් දෙක නිරූපණය කරන්න ්‍යවහාර සත්‍ය කියන එක ප්‍රපංචලෝකය ඇතුව ගොඩ නැගෙනවා පරමාර්ත සත්‍ය කියන එක වෙනම පාරබෞතික ලෝකයක් තුළ ගොඩ නැගැනු. හැබැ ගජන හාමුදුරුවෝ කියන්නේ මේික එකට එකතු කරන්න බෑ. මේදික එකට එකතු කරන්න බලුවන් විදිී ක්‍රමයක් නෑ. ඒ නිසා අපි හැමතිස්සේම වි්‍යවහාර සත්‍යය විවහාර තලය තුළ තියාගන්න ඕෝනේ. ඒ කියන්නේ රාගය කියන්නේ විවහාරය තුළ පෞතින දෙයක්න එය නැතිකිරීමේ ක්‍රියාවලියත් විවහාරය තුළ පවතින. එහෙම නං නිර්වාණය කියනකත් ව්‍යහාරයතුළපු තුළ පවතින එකක් ඔන්නවකොම අරගල්ු හිරවෙචතන මොකදඒ අය දැක්කේ සංසාරය කියන එක දැම්ම විවහාරතලයට නිර්වාණය දැම පරමාර්ථතලයට නාකරජන හාමුදුර ගැන එහෙමදාන්න බෑ එහෙමදාන්න බෑඒ සංසාරය නිර්වාණයතර වෙනසක් නෑගරන්නතන්ට නාගජන හාමුදුර වෙන්නේඒ වෙනසක් නෑනෙමේ සංසාරය කියන එක විග්‍රහ කරන්න පුළුවන්න්නම් යම්ප්‍රමයකින් නිර්වාණය විග්‍රහ කරන්නෙ ඒ තෙහි තුළ ඉඳගෙන සාහර එක තලයක් තුළ ඉට ගැන විග්‍රහ කරන්නලයි නිර්වාණය තව තලයක් තුළට අරංගේල්ල විග්‍රහ කරන්නයි බෑ. කොටින්ම කියනවා නම් අපි කියමුකු නිර්වාණය කියල පරමාර්ත වශයෙන් තියෙනවා කියෙලා එකන ඔන්ට ලෝජිකලි තියෙනවා කියලා එහනම් කිසිම කෙනකුට එක ඇචිවම් කරන්න බෑ ඇයි ඒක ළඟා කරගන්න බෑ ඒ කිසිසේත්ම වෙනස්වීමට භාජනය වඩ පුළුව එකක්මේනි අර නාගරජන හාදුර කුණ පවතිනවාන ඒ පවති නෝ සදාකාලික පවතිනෝඒ වෙනස් වෙන්න ඒක කිසිම පලසාමාර්ථයක් නෑ ඒකට කිසිම දෙයක් ක්‍රියාත්ම කිසිම ක්‍රියාාවලියකට ලක්වෙන්නේ එක හරියට ගල් පිළිමයක් වගේ කිසිම පලයක් දෙන්නෙ නැහැ කතා කරන්න නෑ මක්වත් කරන්නේ ඒ අක්්‍රීයයි තර නිවන කියන එක පවතින්නේ උන්පලෝජික ලිනං ඒකත් අක්‍රිය දෙයක්ඒ හාටවල ළඟා කරගන්න බැරි දෙයක් නිවන්න කිය එක අවසානයේ දන්නේ මෙවාහාරගන තලයට එතකොට නාගර්ජනහාමුන්දුරුව මේ දෙක දකි නෙදැම්න්න මෙහම එකක්දැ ම අපි හිතමකෝ පෘතිවිය ඉන්න සතක්ව ම එක මේ බලෝ පෝස්ට ඇතුලූවා පෘතිී ඉන්න සතක්ව අරගෙහිලා අඟ හරු අතහරනවා. අඟ හරුට අතහැරල අපි නිලීක්ෂණය කරන ට ජීවත්වෙන්න්න පුළුවන් කියලා උඩ ජීවත්වෙන්න්න බැව් මැරෙනවා. එතකොට මම තීරණය කරෝතින් ඒ සතා හරිම දර්ුවලයි. ඌට මේමේ අගහර තුළ ජීවත්තෙන්ඩුවත් බෑනේ කියලා මං එන්නේ වැරදි නිගම නේකටයි. ඇත්තර මේ සතා දුරවලයි නෙමෙේ ඒ සදා ශක්තිමමාත් පෘතිවේ තුළ ජීවත්තයෙන්න්න. සත වෙන ලෝකට කිය අත හරයාම එතන ජීවත්තෙන්ට බැෑ. ඒ වගේ ව්‍යවහාර ලෝකයේ තියෙනයක් ව්‍යවහර ෝකෙන් අරගන්න ගිහිල්ල පමාර්ත ලෝකෙට දල්ලා ආපුෝ ඒක බොරුවක් මේ කියලා කියන්න නාගරජන හහාමුදුර ලැස් ින නාගජන හමුදුර ැන වවාහරය තුළ යෙන විවහාරය තුළ පරමාර්තය තුළ යක පමාර්තය තුළ. අපිට මේක අත්තිදිඉන්න පුළුවන්. එකන් මේ පරමාර්ථයකෙන අත්තිනන්න පුළුවන්. හැබැයි ඒක අපි අර ව්‍යවහාරතල්ලයට පරිවර්තනය කරගන්න හැදතුුවතිී. ව්‍යවහාරතලයේ තියන එක අතන්ට ගෙනියන්න හැදුවූතින් අපි කරන්න වරදක් අපි කරන වරදක්. එනිසා මේ දෙක මේ දෙක වෙනවෙනම තියෙන්න්න ටඕනේ. ොට සත්‍යත් දය කියන එක තියෙන්නේ ඔන්න ඔය කියන මට්ටමයි. එහෙම නැතුව ඇත්ත දෙක් තියෙනවා එහෙම එකක් නෑ එහෙම එකක් කතා කරන්න නෑනාග ජනහාුරුව. ඒනිසායි නාගරජන හඳුරුව පහැදිලිවම කියන්නේ ව්‍යවහාරය ඇසරු කොටගෙන තමයි පරමාර්තය දේශනා කරන්න පුළුවන් වෙන්නේ. ොත පරමාර්තය කියන එක අපිට අනුභූතියට ලක්කරගන්න පුළුවන්. හැබැයි ඒ අපිට දේශනා කරගන්න බෑ. ඒක දේශනා කරගන්න පුළුවන් වෙන්නේ. ව්‍යවහාරය ඇසු කරගන්නට ව්‍යවහාරය පරම අවශ්‍යයි පරමාර්තයේ තේරුම් ගඩ හැබයි ව්‍යවහාරයට පරමාර්තය පරිවර්තනය කරන්නත් බෑර් පරමාර්තය ව්‍යවහාරයෙන් උකහගන්නත් එහෙමත් බෑ තුොර මේ දෙකත් දෙකක් මේ දෙක දෙක් හැටියටම තියෙන් ඩන කියන එක තමයි නාග්‍යන හාදුරුව කියන්නේ ඒ සත්‍යත් දොය කියන එක සම්බන්ධ වෙන්නේ උන්නන්ඔොය කියන විදිී තේරුුණකින් හරි ඊළගේකටය අපි සාන තලය දැ නාගරජන හමුදුරුවගේ තල දෙගක් ගැනතා කර කොහොමද මේ වස්තුමී මාන්සත්මක තලය ඉළඟට මේ තාර්කිික තලය දැන් අපි අවසාන්ට කතා කරන ආගමික පෘතියාශ්‍රවිත තලය මේ ආගමිකෘතිාශවිත තලය ඉතාම සරලය එකක් ඒකනේ නාගරජන හාමුදුරුවත් අනෙකුත් සියලු දර්ශනිකයෝ වගේ බුදු හාමුදුරුව දේශනා කරපු සූතර පාට උපපුට ආරගන්නු එහෙම සූත්‍රපාට උපපුටාර ගැන මේ සූතරය මෙහෙම කිව්වා මේකෙද මෙහම ප්‍රතික්ෂේප කරා කියලා එහෙම කියනවා. එතකොට උන්වහන්සේ අදහස් කරන්නේ ඔය කියන දර්ශනික ේවල් න්හන්සේ අදහස් කරන්නේ සාමාන්‍ය කෘතියක් උපුටා ගන්නකොට පාවිච්චි කරන ක්‍රමය. තුර ඒඒඒම උකෘති උපපුටා ගැීමදී උන්වහන්සේ අනුගමනය කරනවා එකක් තමයි බුදුහාරෝ දේශනා කරපු දේම තමයි මම් මේ කියන්නේ කියන ඔප්පු කරන්න උන්වහන්සේ අුයම්යම් දෙේවල් උපුටා ගන්න ලගේක තමයි ුදු හාමුදුරෝ කිව්ද ඕවොල්ල තේරුම් ත්තේ වැදි විදිහයට කියලා අනිකුත් බෞද්ධයන්ට කියන්නට උන්වහන්සේ සමහරදව ලුපුටාගන්නවා. ඒ විතරක් නම මේ ප්‍රතිවාදිය යම් බෞද්ධ සම්ප්‍රදායක් නියෝජනය කරනවා නම් අපිතුම් සර්වාස්්‍යිවාදිය කියලා ර සර්වාස්්‍යවාදයා කතා කරනෝට සර්වාස්ශ්‍යිවාදී කෘතියක තියෙන විග්‍රහය අරම් පෙන නෝ ගොල්ගේ පොතේ තියෙන්න්නේෙ මෙහමයි. කියලා අරම් පෙන්න නවා. එතකොට උන්වහන්සේ කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් කතා කරම එදි එදා වමහාර කතා කරන්න භාෂාවම තමයි එතැදි උන්හන්සේ කතා කරන්න නෑ ඉතා ධර්ශනික භාෂාවක් දැ උදාහරණයක් විටට මුූල මද දෙ මේ කාරිකාව පටන්ගන්න කොටම දෙවනි හෝ තුන්වෙනි කාරිකාවෙද තියවා හේතු ආළම්බන අධිපති අනන්තර කියලා ප්‍රත්ති හතරක් ඇත පස්සෙනි ප්‍රත්තියක් නැත රම ප්‍රත්්‍ය හතරක් ඇතකි වූහම අපිහිතන් ඔන්න එකට ආමේ වස්තුමීම මාංසාත්තක ප්‍රත්ති හතරක් ඇතක ීන එකයි මේ කියන්න කලා එහෙම නෙම ඒ කියන්නේ සර්වාශ්‍යවාදීන්ගේ පෝතට අනුව එහෙම හතරක් තියෙනවා කියලා ජේ කියන්නේ පස්ස්නි පත්තියක් ැතකි හම ආමේ ප්‍රසජ්්‍ය ප්‍රතිශේදීෙන් ප්‍රතික්ෂේප කිරීමක්තයි මේ කරන්න කියලා නෑ එහෙම එකක් නෙම ඒ කරන්නේඋන්හන්සේ ඒ කරන්නේ මේ තේරවාදීන්ද සරවාස්වාදීන් ප්‍රත්‍යය හතරයි නිභාරගත්තේ තේරවාදීන් ප්‍රත්්‍යේ විසිහතරක් බාරගන්න නේම පූර් ජත ප ප්‍රති්‍ය පශ්චාත ප්‍රතිය හමිලලා හේතු පච ආරමණ පච්චාධිකති පච්ච කියලාල එහම පත්්‍ය සි තරක් ාරගන්නවා න එතකොට අන්නේ ප්‍රත්‍යය විසි හතරක් කියල එකක් තියෙන්ට බෑකැන් පශසන ප්‍රත්තියන් නෑ කියලා ප්‍රතික්ෂේප කරන්නන්නේ තේරමවාදී ගේ ඉගැන්වීම එත ප්‍රති හතරක් තියෙනවා කියලා කියන්නේ අර සර්වශනවා දීගේ ඉගැන්වීම එතකොට උන්වහන්සේ භාවිචි කරන්නේ අපේ සාමාන්‍ය කටවාර්යතින භාෂාව තොරම් ආගමිකග්‍රථතාාස්විත උන්වහසේ පාවිචි කලතියෙන එම භාෂා විලාසේ විදර්ශනික කරනෝලදේ අරවිදියට වස්තු මේ මාංසාත්මක සහ භාෂාත්මක කියලා තලදයකටනුව දර්ශනික කරමු කතා කරනු එතො ඔන්න ය තලතුන තේරුම් ගන්න එක තමයි ඇත්තරම උන්වහන්සේගේ කෘති කියවා තේරුම් ගැනීමේදී වැදගත් ඔබන සාධකය අපි ඊල්ළගේකටයා ඕ දම් මගේ දේශනය අවසානයට එන්නේ සමාලෝචනයට සමාලෝචනයේද මට කියන්න තියනෙන මේකයි නාගරජන පාදය මේ වස්තු විමාන්සාත්මක තලේ භාාවික තල සා ආගමික ග්‍රන්තා ශ්‍රිත ලය කළ තල තුනකට අනුව තමන්ගේ භාෂාව පාවිච්චි කරනවා දර්ශනික ග්‍රන්ථවලදී මේ තල තුන අපිට වෙන්කරල තේරුම් ගන්න පුළුවන්නම් නාගරජන හාමුදුරුව කදා කරන භාෂාව අපි තේරුම් ගන්න පුලුවන්ගෙනර උන්වහන්සේ යම කියනකොට ඒ බඒ තල අපි තේරුම් ගත්තේ නැත්ත අපිට එක පාට්ටඒ තේරුම්ගන්න ය කියනද තේරෙන්නේ දැ උදාාරණයක් හිද තර රාගේ පිළිබඳ උදාහරනම ගත්තුතින් රගහයෝ නිබ්බානංකු හම නාගජන හදරුව හනාවනම් ඔබ රාගේ තියනෝ කියල පිළිගන්නවද රාගේ තියෙනවන්නම්ඒ හදවත් ඇතිකරන්න බෑනේ කියල කිව්හම මුඩ පිස්සු කියලා හඳ තිෙනවා එහෙම හිතෙනවාඒ අපි එක එක තනගන නාගජන හන්දරුව කතා කරන්න බාසාාවනම අපි කතාර එහෙම නොී අපි තරුන්න්න නහර නාගජහාවර මේ අහන්න මේ වස්තුමීමමාන් සාත්මක තලය ඉඳගෙන. කිය දැනගත්ත හම අන්න නාගරජනවරු කියනද අපට තේරෙනවා. එහෙමකරුත් තමයි නාගජන හාමුදුරන්ගේ කෘති අපිට තේරුම් ගණන්ඩ පුලුවන් වෙන්නේ ඒ තමයි මට කියන්ඩ ඕන වෙලා තිබුණේ ඉතින් මේවා උදාහරණ සහිතෝ මගේ පන්තිකාමරෙදි මම කතා කරනවා ඒ සියල්ල කතා කරන ගයත් අද කාලයේ සෑහෙන්න් යනෝ ම ක්මට ික්මටික්මට කියාගෙනගේ මේ ටික උක්කොම කියන්න ඕන හේදා ඉතින් අපිට වෙලාවතියනවා ප්‍රශ්නහන්න්න පුළුවන් මේ වෙලා වෙදි මෙප මනකින් මං මගේ දේශනය හමාර කරනවා හැම දෙනාටම බොහොමත්ම ස්තුූතියි. ස්තුති ඔතුමගේ අදහස් දැක්කීමට මදන අපිට ප්‍රශ්න සහගේම කමෙන්ස් ගැන යමකත් කියයන දයන ප්‍රශ්නයක් නොඩ බොලු දැන් අවස්ථාව යනවා මංගේම දේශ ගවරන මතන ඇත්තනම ඇදැ අසුවවා කසු වූ පහක් ය වගේ සංකයක්කට ඇත්තරම අරම ආකර්ශෂණය තාම වැදගත් දර්ශන තාම ගැබුරු දර්ශනිි කසංකටටන් සම්බන්ධ තමයි කතාාගලි මෙගනකම් මේ තරම් නිරිසක් මේ දර්ශනක කතිකාාවකට සබග සම්බින් වන් ව අතරීම මේ ඔබට දනවස්ථාවති බට මතුව්‍ය ප්‍රශමහ කමෙන් විතන මතු කරන්න සයිබමමති සහමුදුර විශේෂයෙන්ම අප මේ දර්ශන සටත් ස්තුූති වෙනවා මේ මේ කතාව කරනකට ඒවගේම මේ කොවිකාලේ ඇත්තරම මේ නව දැනුමක් පහලමටමට ගලාගනාවනම් සූම් තාක්ෂණය එ තමයියා ඇත්තරමෝඩත් සතුරු වෙනවා ගැන නැත්තං දැනුමන්න ඇස අපිට අරබහල්ට අපිට වට අරමේ තිේරුංගැනීමට මෙච්චර මේ රවුල් කරගන්නමාරුයි මගේ පශ්නය තමයිස දැන් අපිට දැන්තීරවාදී අපිධර්ම මාර්ගයක් තියෙද්දී නාගාර්ජන හිමියන්ගේ මෙම අර මේ ව්‍යාපකෘතිය ඒඇන සමකාලීන්න එ ජීවත්විච්ච සමාජයේ තිබා භියෝගයකට පිළිතුරක් වශයෙන්ද නිර්මාණයක බොහම ස්තුතිය පැහන්නේ මේ ඇත්තරමූ ඒක යන්නේ නාගර්ජන හාමුදුරුවෝ බිවින්න කොට සර්වාස්තිවාදී අභිධර්මය තමයි ඒ කාලේ භාරදය තුළ ව්‍යාපතවෙලාජිචෂේ දර්ශන සම්ප්‍රදාය අපි කුෂාණ රාජවන්සේ ප්‍රබලම අවස්ථාව තම්මයි උන්හන්සේ වහන්සේ පහළ වෙන්නේ තොකොට කුෂාණ රාජවන්සේ සම්පූර් අනුග්‍ර හහිදක් කළතිුණ සර්වස්තිවාදීන්ට සාතවාහන රජ පරපුර කුෂන් රජව වන්සයට යටින් පහළ වෙන්නේ සාතවහන රජ පරපුරඒ සාතවාහන රජ පරපුර ඇතුළේ නාගර්ජන හමුතුරන්ට පුළුවන් වෙන අර ඒ ඒ වෙනකොට ව්‍යපතු වෙලාජිපිච සර්වාස්්‍යවාදීෙන්ට උත්තරයක් දෙන්න. සර්වාස්්‍යවාදීෙන්ගේ උත්තරය ඇතුළෙ තිබුණෙ කොහොමද සියල්ල යි ත්‍රයිකාලිකව ඇත කියෙනක සර්වාන් සර්ෝදා අස්තිී සියල්ල හැමදාම ඇත කියලා. එතුළ සියල්ල හැමදාම ඇත කියන තැන ඒගුලු භාරගත්තා අවසානයේදගුළු භාරගත්තා මේ භෞතික ලෝකේ වස්තුූන්ට යම්කිසියාකාරයක පැවැත්ලක් තියෙනවා. ඒ පැවැත්න ස්තිරෝතියනෝ ඒ පැවැත්නක් තියෙන නිසා තමයි අපිට ඒවා සංජානය කරන්න පුළුවන් වෙලා තියන්න කරෙන නාගරජ නහාදුරට ඕන වෙන්නේ ඔන්න ඕකට උත්රයක් දෙන්න නගජනහතුරු පැදිි කරන්න වහන්සේ දර්ශනය සමස්තයක් වශයෙන් පහැදිලි කරන්නේ සර්වාශ්‍යවාදීෙන්ට ප්‍රතිචාරයක් විදිියට හැබැයි ඒකෙන් අදහස්ුවෙන් නැහැ තරවාද ආදී අනකු දර්ශනම්ප්‍රදායන් උන්වහන්සේ සලකාබැලුවෙන් නැහයි කියලා දැ උදාහරණයක් විදිියට නිර්වාණ පරිීක්ෂාව එක තනකද අපිට හම්බ වෙනවා මට මතකනෑ හරියටම චන්්‍රකීර්තිගේ උදාහ චන්ද්‍රකීරදිගේ ටීකාවිද මේක තියනෙ නැතැන් අකුත ෝබේ ටිකාවිද මේ තියෙන්නේ කියලා කොහරත්තදි පැහැදිලිවම කියනවා තම්බ පන්නේ භික්‍ෂූන් වහන්සේලා ඒන මේ ලංකාවහිටපු අය නිර්වාණය පිළිගන්නවා පහනක් නිවීගියා සේ කියලා. ඒ පහනක් නිිවීග්‍යාසේ පිළිගන්නවා. ඒද වැරදිී. ඒත වැරදි ඒ විදිට නෙමේ වෙන්නේ කියලා හෙම විග්‍රහයක් ඒක ඇත්ප තියෙනවා තකුට අපට පේවා මේ මාධ්‍යමික සම්ප්‍රදාය ඇතුළේ අනෙකුත් සම්ප්‍රදාායන්ට ආමන්ත්‍රණය කිරීමකු තිබි දේනො නැතුව නෙමෙයි හැබැයි මූලික වශයෙන්ම සර්වාසිවාදී සම්ප්‍රදාය අර්මුණු කරගන තමයි නාරජන හාමුදුරුවන්ගේ මේ උත්තරය සකස් වෙන්නේෙල මේ ප්‍රසන්න පදාටිකා ආන්න මගේ ශිෂයක්ය කතා කරන්න ප්‍රසන්න පදාටිකය තම ඒෙන්නේ ඉතින් මේ ප්‍රසන පදාාටිකම එක බො පහැදිලිය තිවා මට කතර පුළුවන්ද මේ ර පත්මශරය අතුර දර්ස ඇතර මං සන්තෝසෙන මේ කාරණ ැන කරුණු කීපයක් කතින් මේ බටන් මාතය කියලා මං විඩ පිංවශේ කියෝගතයන්තම් මේ තුමාගේම පොඩි ආරාධනක් නිසා වැඩසටහන සහ බතුමාගේ මේ දේශන ඉදිරිපත් කිරීමත්තක් ම මේ දර්ශනය පිළිබඳ උනන්දුවන ඇහුන් දෙන කැමැතිකෙන එකර තර ගය කනවා මේ ඥානිග විභාගාත්ම කාරණයක් දිගටම මේ විදියට තර්කානු පූලවහා පිබල්ට කරන්න පුළුවන් වීමේ හැකයා පිළිබඳබතුමාගේඒ සියල් වැැගැයිම් අතරේ මම පොඩි මෝඩ ප්‍රශ්න කහන්න මගේත වටහා ගැනීම සඳහා ැන් අප ඔබතුමමාගේ දේශනය ආශ්‍රීෙන් මා අපපු කරුණක් මත්තවයි කාලෙන් කාලේ करද මේ දर्ස ර්ස සාකතුगा जुරගේම කතා කරනවා තුමත් වි සඳහන් කර द සංखීර්ණ ක්‍රියियाාවलයක් ච සපාद සම්බන්ධ කල පවතිනවා කියන දහසිත කතා කරන්න තो පච සම්පාदය කියන සං එම ක්‍රියාවයක්ම සිद්ධිය සිද्धමය කරම ඒ पතකोහැවැත්मा නැවත්මක් පිළිබඳවඒ දෙකම ැතුවද ප ඒ අදහසත් කියන්නේ ම ගැන ක්‍රියාවලියක් හෝ පවතින මද. එහෙමත් පවතින් නැද්. එහෙම නැත්නම් මේ අපි ගන්න ව්‍යයාමයේ හරමුණ මුොකක්ද කියර මංගොයි දෙකින් මන්දන්න ගැලපනෙන විදියට තේරුම් ගන්න එහෙම පොස්්නයක පස්නේ අර්වත් මං තර උත්තරයාද නත්න නත හරින පුරුවු හරි මට තේරු බහස හරරිදේ ක එතනද වෙන්නය පැහන්නේ මේ මේ පැවැත්න කියන එක විවහාරාත්ථක පැවැත්මක් රැත්තම් විවහාරය තුළ කන්වෙන්න්ශනල් සංගෘතිය තුළ ඇතිකර ගත්ත පැවැත්මක් පමණක් බවට පත්වෙන. එතට සංගෘතිය තුළ පැවැත්මක් ඇතිවීම යනු එහම පැවැත්මක් නෑ කියනෙ කෙනනේ නාකරජන හාමුදුරුව කකාමදාවත් සංගෘතිය බොරුවක්ම සංගෘතිය වැඩක් නෑ කියල එහම තැකට නාකරජන හාදුුරු ඇවිල්ලනෑ. එතකොට දැන් ඔතන තියෙන ප්‍රශ්නය මෙකයි වන්හන්සේ ප්‍රතික්ෂේප කරන්න බොහම සරල තැනක් ඒකන්නේ දැන්. රාග කියල එකක් යතහාර්ථ වශයෙන් තියෙනවා කියලා බාරගත්වතින් ඒක වැරදි. හැබයි රාග කියන එකක් සංෘතියක් හැටිට තියෙනවා කියලා බාරගන්න වනන් එතන නාගරජන හාමුදුරට ප්‍රශ්නයෙන්නෑ. එතකොට අපේ සමස්ත වෑයමත් ඒ සගෘතිය තුළමයි තියන්නේ. ත අපි වෑම තියන්නේ පරමාර් තලයක කියයල එහෙම එකකුත් නාගත්වන හාහඳදුර කියන් හදන්න. තැන් උතන උනේ. ගර්ජන හාදුරුවන්ට පෙර උත්සාහ කරපු අර්ථකතන සම්ප්‍රදායන් ඇතුළේ නිර්වාණය පරමාර්තයක් හැටියට චතුරාර් සත්‍යයක කියන පරමාර්ත සත්්‍යයක් හැටියට විග්‍රහ කරගඩ හදපු දර්ශනක ගුරුගුල හිටියා භර්තය තුළ හිටියා තුර නාගර්ජන හාමුදුරුවට කියන්න ඕනුනේ එහෙම එකක් විග්‍රහ කරගන්න බෑ නිර්වාණයද චතුරාර්ය සත්‍යයද මේ සියල්ල අවසානයේද විවවාහාරයක් තුළ තමයි රදාා පවතින්නේ ටේ විවහාරය තුළ තමයි අපි ඇතිවීම නැතිවීමදී සියල්ල කතා කරන්නුවන්න. විහරය පරිචේද උන්හසේ පැදිලුම් වෙනනවා සියල්ල ශූන්‍ය නිසා තමයි ඇතිවීම කියක තියනෙත් නැතිවීම කියෙනෙක තියන්නේෙත් සියල්ල ශූන්‍ය නිසා තමයි චතුරවාර් සත්‍ය කියරක තියනෙත් මේ මාර්ග අවබෝධය තියෙ නත්තන්ස්ාර්ක පුද්ගලයා කියලා කෙනෙකි නෙත් මේ සියල්ල ශූන්‍ය කියෙක නිසා. එ සියල්ල ශූන්‍යවීම හරහා හටගන්න විවහාරයක් තමයි අවසායේදී සමස්ථය. ට එහා ගිය මේ වස්තුමීම මාන්සාත්මක තලයක්කට මේක අරගනයන්ඩ එපා කියන යෝජනාව විතරයි නාගරජන හාදුරක අය ප්‍රශ්නය තන්හන්න ඔ ගඋපල්පනය කාන පිබඳව ම නවත්තනවා ොලක් ස්ටතිය පිතුට ඒක තමයි අභිධර්මයේ මංහිතන්න මේ සංවර්ධය නැවතීම සඳහා නාගරජන හතුරම් බලපෑම් කරාකිව කාරණයට අපිට වෙන විඩියකින් හිතන්න බරිතවකාර්ම එක කාරණය ඥානි භාගාත්මකව අභිධර්මය සංවර්ණය නොවෙන්න එක කාරණය කෝක වෙන්න පුළුවන් ඇැ අනි පැත්තෙන් මේ අපි දැන් දන්නවා ඕන ඥානපද්ධතියක් ව්‍යාපත වෙන්න පවතින්න කණඩයමේ බලය නැතහුන්ගේ පැවැත්මය පැවැත්මතින බලය මේ සියල්ල බලපන්න ඔය කියන කාලය තුළ තේරවාදගේ බලය නැ දශපාලනික කියන මමේ තමයි ආ්ඩු රාජකන ැෙේ උන්හන්සේ ලගේ පැබැත් උන්වහන්සේ ලගේ ප්‍රධාන බලය පිළිබඳකාරණ අඩුවීම හා ඒ කාරණා වගේ දවල් බලපාන්නි දෙයක් නැද්ද අභිධර්මය වගේ තේරවාදීගේ සමහරදේවල් යම්ප්‍රමාණ රක්්‍රිය උනාානං වෙන්න මොකද දැනුමේ තියෙන භාවිතමයගේ ඇල්ලිීමට අනුව සහරකාරල දැනු හැදින දැනු දන්න එහෙමද එහෙම කාරනත් නැද්ද නැත්තම් නාගර්ජන හාමුදුරු ඉතා ප්‍රබල බලපෑම කරග කිය ද පුත්නා කියන්නේ සමස්සකාරණ නාගර්ජන හාමුදුරුව පමණක් බල පෑමෙල්ලර කියන්නේ නැම නාගර්ජන හාමුදුරුවන්ගේෙන් පටන්ගත්තට පස්සේ මේ බුදු දහම විග්‍රහ කර ගැනීම අිධර්මය අතහැරලදාලා වෙනත් පෝනවලින් මේක විග්‍රහ කරගන්න පුළුවන් කියන තැනකට භික්‍ෂූන් වහන්සේලා පෙළ වෙනවනේ ඒය අනුව තමයි මාධ්‍යමික සම්ප්‍රදාය යෝගාචාර සම්ප්‍රධාය දිය ගොඩ නගන්නේ. කරේ යෝගාචාර මාධ්‍යමික කිය සම්ප්‍රදාායන් දෙකම ප්‍රබල ප්‍රතිවාධයාාවවට පත්වෙන්නේ. අිධර්මය එතකොට මේ දෙන්න කවදකොත් යෝගචාර බිහිවෙන්නන්නේ මාධදෙමිකන්ට ප්‍රතිචාරයක් හිටියට මාධදමක යෝග චරිකන්ට්‍රචරයක් වන්න ත්නෑ මේ දෙගොල්ලෝ එකට එකතුවීමක් සිද්ධ වෙන අවසාන බාගේයේදී තු මේ දර්ශන සම්ප්‍රදායන් දෙකන භාරතය බුදු දහම අවසාන වෙනකම් ම තියෙන්නේ එනිසා දර්ශනා සම්ප්‍රදායක් විදිහට මේ මාධ්‍යමික යෝගචාර දර්ශනිකයව අභිධර්මයට එල්ලකරපු ප්‍රහාරය දර්ුණු ලෙස බලපැවා එක හරි නමුත් අනෙක් අතට ඔබහන්සේ උපකල්පනය කරන පරි ද මෙවා අපිකන්න දේශපාලන ආධාරෝපකාර ලබා දීම රාජ්‍යනුග්‍රාය හෝ වබෙනත් වෙනත් ආකාරයක අනුග්‍රහයක් නොලැබීම කියන කාරණය බලපා්ඩ පුළුවන් හැබැයි ලංකාව ඇතුළේ තේරවාදී අභිධර්මය නොවැඩීම කියන කාරණයට ඒටත් වඩා බලපාඩ පුළුවන් වෙන්නේ මම හිතනවේදයට භාරතිී අභිධර්ම සම්ප්‍රදාය බිඳ වැටීම මොකද හේතුව දැන් අපි මුල්කාලේන අභිධර්ම කෘති ලින් ඊට පස්සෙ අටුවාාවලටත්තැවිල් අටුවාලෙන් පස්සේ ටීකාවලටත් දෙෙනකොට ඒත් ඩීකා ඇතු ්‍රම් මාත්මය උබතුමාතාි ඇහනෝද මේ කොඩ කැහෙල්ලතුූගියා කනිික්ෂණගේ ප්‍රශ්නයක් කෝගේ මට පි හරි ආර අපිහ ඇහවත මාව ද අපිට හ මේ පොඩි දෝෂයක් සිද්ධ වන මෙහමයි දැන් ලංකාවේ මම කියෙන්ආවිේ ලංකාවේ අභිධර්ම අටවා ටීකාලිය වෙන යුග වෙනකොට ලංකාවේ අබිධර්ම අටුවා ටීකාවලට බොහෝ කොටම අදහස්සන් උකහාගෙන තියෙන්නේ ඉන්දීය දර්ශනය දැන් උදාහරණයක් විදියට කතාවත් උප කරන අටවාාවේ කතාවත් උපකරණන්නේ තර්කයගෙන විග්්‍රහරනකොට බුද්ධගෝස හාමුදුරු භාවිත කරන්නේ න්‍යය දර්ශනය තිබිච්ච වාං මාලාව. දර්ශන තිිච්වා මා ලව භාවිත කරම ්‍යායි දර්ශය ඇති පිච විදිීර තමයිඒ තර්කමය විග්‍රහ කරග නයන්නේ. ැ විබංග අටුව විබංග ටීකා විබංග ටීකාව ගන්නවට විබංග ටීකාව එකතනක ප්‍රශ්යක් හොතු වෙනවා මේ සංජානනය කිරීම කියන එකේදී වස්තුවද බලපානන්නේ එහම නැත්තං එකැන නීල කියන වස්තුවද බලපානෙ නීල විඥානය කියන එකට හදාගන්න ප්‍රතිිම්බයක් ද බලපානෙ කියලා ගැට ලුවක් මතුවයෙන. දොට ඒ සඳහා කරුණු උපටාදක් උපුටා ගන්නෙකො හැද දිග්නාග හාමුරුවන්ගේ ප්‍රමාණ සමුචය කියන කෘතියෙන් උපුටාගන්න. මේ විදියට භාරතීය දර්ශනයෙන්. විශේෂම මහා විභාෂ ගත හම මහා විභාෂා ඇතුළේ දිපිච්ච බොහෝ කරුණු එහෙම් පිටින්ම අිධර්ම අටවා ටීක ඇතුළේ ප්‍රදර්ශනය වෙච් අවස්ථා තියෙනු. එතට එහෙම මහසම්ප්‍රදායෙන් බොහ බොහෝ කරුණු මෙහෙට අරගන්න දිගින්දිගට අරගෙන මෙිහි පෝෂණය වෙච්ච බවක් තියෙනවා මහසම්ප්‍රදාය එහහිෙදි බිඳ වැටුණු හම එක ඇන ාරතයේ අභිධර්ම සම්ප්‍රදාය දිගින් දිගට වර්ධනයවෙන්න ඇතුව ඇන හිටිය කියල දනගත්ත හම මෙහ ඒ ගැන සාකච්ඡාව තවදුරුටත් ගෙනයාගෙන යාම අඩාල වනාළ මට කියන්න බැහැ සම්පුරුවෙන් නතර වුණා කලා. අඩාලවෙඩ සෑහෙන්ඩ හේතුවුණා. එනිසා තේරවාදත් තේරවාදී සම්ප්‍රදායටත් මේක රිජුව බලපෑව භාර්තය ඒ සම්ප්‍රදාය නතරවීම කිය එක. ත ගොඩක් වෙලාට භාරතයේති දේශපාල සම්බන්ධතාවක් අපිට සාත පාහර රාජ පරම් පරාමෙන් පස්සේ හර්ෂ රජ පරම් පරායම් පස්සේ අපිට රජු දේශපාලන පරම්පරාවක් හම්බ වෙන්නහැ මේ බුදු දහමට අනුග්‍රහය දක්වපු. මේ ඉතිං ඒ නිසා ගොඩක් වෙලාවට මම හිතනවා දේශපාල අනුග්‍රහකත්වයටත් වඩා මාධ්‍යමික සහ යෝගාචාර සම්ප්‍රදායන් ඇතුළේ. මේකට ගෙනා ප්‍රතිවිරෝධය සහ මේ ගෙනාපු වෙනස් ක්‍රමවේදය සෑහෙන බලපෑවා අභිධර්මය පසුකාලී නව නතරවීම සඳහා හ මම සවලි හාමුදුර ඕ කියන්න දැංවසර් මේ රලුවේ පත්ම සිරි හාමුදුරු මතුකර කාරණයක් තැක් නාගරජුන හාමුදුරුවන්ගේැ දර්ශනය හරායිල්ල වෙච්ච බලපෑමෙන් ිධර්ම සම්පදාය අිධර්ම සම්පදාය කයන තන වයිභාෂික සම්පදාය බිඳ වැටීම කියන කාරනය ඒ දෙසර මේ ්‍යපේ ලංකාව අබිධම්මක සම්පදාය කැන බිඳ වැටීමක් එම සිවෙලා නැහැ මකද මේ දැනව අනුද හමුරය ම ිදධර්මාට සංකටහයලියනකොදැම චිතවවිතිහෙම ීති වික්ටහෙම ක ගැඹුරු සංකල් පිදිිරිපත්වලලා තිබෙන ඕනේ ැසර මගේ කැන මට දැන එක කසර එක පොඩඩක් කියන්නකො අිධම සම්පදාය බිඳ වැට නිෙස දැ සංකයෝග වශේසික ප්‍රධාන දර්ශන තුරක් තියෙනවා ඉන්දයාරි දැන් ඒ දර්ශන තුනත් එක්ක දැඟරකැන බුද්ධහගම විතරක් ඉන්දයාාව දර්ශනය කැන හැඩුල් කර නෑන කැන තව බෞද්ධ ක ක් මම මම කියනත්පුතාද ඒ හ එතොර මට එතන කියන්න නිස දැඟර අභිධර්ම සම්ප්‍රදදාය සාංකයෝග වශේෂ්‍රෙන දර්ශනයන් වලට ප්‍රධාන වශයෙන් පහර එල්ල කරන්නේ මේ නාගර්ජුන හාමුදුරුව. එතකොට අරඒ නාගර්ජන ක මාධිමික දර්ශනයට හැදන වේදිකාවත් එක්ක තමයි අභිධර්මයට අර ඒතන පලේ කරන්න තිය අවස්ථා වහින් වෙනවා. ඒකත් එක තමයි අබිධර්මය අයින් වෙන්නේ නැතුවර අර අභිධර්මය දැන් නාගර්ජුණන හාමුදුරුවන්ගේ දර්ශනය පරක් වදින ඇ ෑ මුූල මාධිම කාරිකාේ සැකසු දලුව වැඩියෙන්ම ඇවිවේචයට පාතන චන්ද ිරිති හතු කැන් පසන් පපදාටීකාව අිධර්ම සම්පදාානිස. නමුත්තර ඔය ඉන්දිය දර්ශනයන් හමුවේ අර මාතිමක දර්ශනය අනිකුත් ඉන්දිය සම්පදායන් වට එල්ලකරපු ප්‍රතිවාදත් එක්ක තමයි අිධර්මයට හිටගන්න බහහි කළ මටමං හිතමෙස කොම දකෙසද. අතිශය අතිශය හේතුසාධ ගණනමක්ේ සඳහ බලපාන්නඩ ඇති ඒක ඒ ප්‍රබඳ කිසිම විවාදයක් නෑ. මේ ද ලාංකී අිධර්ම සම්ප්‍රදාය භාරතිය අිධර්ම සම්ප්‍රදාය බිඳ වැටීමත් එක බිඳවවැට වුණන ඇඒක දිගකටග අලාගෙනවා. නමුල භාරතිය තුළඒ ක්‍රියාවලිය නතරවීමත් සමඟ ලංකාවය ඇතුළේ ඒක වර්ධනය වීම වේග අඩු වුණ එහෙම දෙයක් සිද්ධ වුණ ලංකාව තුළ පැත්තෙන් ලංකාවේ අබිධර්ම සම්ප්‍රදාය භාරතයේ තිබි අබිධර්ම සම්ප්‍රදායට රිජුවනෑකම් කියන්නෙත් නැහැ. ඔය අබිධර්ම අතාරය වගේ දවල් බුදදත් හහාමුදුරු අරගෙනනකොට ඒ අබිධර්මාවතාරයයේ නියෝජනයකරු භාරතය ගුරුපුුලේ මොක්ද කියනක අපිට හරිහටි අඳුනාගන්න බැහැ.ඉතින් අර එහෙම ප්‍රශ්නකු තියනවා ඇතන ඉතිං ඒක මම කියන අපිට හරියට මෙහමයි කියල නිගමනයකට එන්න තනම් ප්‍රමාණවත්සාධක නෑ ඒ තත්ත්වය ගැන කියන කරම අවසානයේදී මට මට කියන්න තියන්නේ. අර සාධක ගණනාවක් බලපා්ඩ පුළුවන් පමු පැහැදිලියොම කියන්න පුළුවන් නාගරජන හාමුදුරුවන්ගේ පළමු ගල්පහර මේ අවිධර්ම සම්ප්‍රදායට එරෙහිව කරපු විග්‍රහය බලපෑවා සෑහෙනද දුරට අිධර්ම සම්ප්‍රදායටයට පස්සේටිය කාලයක් ඇද්දී මේ නතර වෙන්නට මෝද ඊට පස්සේ අපපු යෝගාචාදිී අනිකු දර්ශිනකෝ සෞත්‍රාත්‍රකයෝ පවා අභිධර්මය අතහැරල දාලා විග්‍රහ කරන්න පට ත්. ම්මාත්ය ඔව මේ මම සමන්තලඟකෝ ඔවස මේ මම ඇත්තරම් මම මේ දේශන යාගනකය ඉතිං මේ නිතරම් ගැම්රු දර්ශනයක් ඔත්තරම් සරලවති අදීම සම්බන්ධයෙන් ඇත්තටම ස්තුතිවන්වයෙන එකකා ෙන්ඩෙත් මෙච්චර ප්‍රීසක්න දිිගටුම රැඳී තිය දැන් මට ඔය කාරිකායහම තියෙන භාෂා ගැ උබතුවා කියන දිියට ඔය දේශන සයිලේන මකක්දගටකි ප්‍රකාශන ලා ප්‍රකාශන විලාසය ගැන භාෂ ප්‍රකාශන විලාසය ගැන බන්නකොට මේ ඒ භාෂාව ඇබලා නාගර්ජන හිමියන් විසින් හත් හදාගත්තු භාෂාව න්නේ ආටිෆිස්සල් ලැන්නේජ්ජ එකගත්ත හිමනතාර කියවා මෙ කිය ඒවාගේලමට කොට්ඩක් පහැදිලි කරන්න පුුවන් ඔ එක හොහ ප්‍රශනක් ඇත්තරටම ්‍රරකාරක ට ම ජකක් තයි එකන අගරන හාහදුරුව සින් ක්තරකාරයකයට සකස්කර ගතු භාෂාව ලාසයක් තමයි එතන තියන මේ වෙනකොට සංස්කෘත භාෂාව කියන ගත්ත හම සස්කෘත භාෂාව ඇත්තටම ශාස්ත්‍ර ග්‍රන්තිය භාෂාවක් හැටියට සෑහෙන දියුණු වෙලා තිබුණා වෙනකොට. මොකද හේතුව සංස්කෘත භාෂාව, ශස්ත්‍ර ග්‍රන්තිය භාෂාවක් විදිට පරිනාාමය වඩ පටන්ගන්නේ පතන්ජලීගේ මහා භාෂ කියන කෘතිය රජනාවීමත් සමඟ. පතන්ජලීගේ මහා භාෂය රජනාවීමෙන් පස්සේ මොකොද වෙන්නේ භාරතය ඇතුළේ කිසියම් දර්ශනික ග්‍රන්ථයක් ලියන්නකොට සංස්කෘත භාෂාව භාවිත කළ යුතු විලාසේ පිළිබඳව යම් රාමුවක් හැදුනා ඔය මං කතා කරපු ප්‍රසජ්‍ය ප්‍රතිශේද පරිවිශ්ධාශ ප්‍රතිශේද කියන මේ නැතයන නිශේදයනැ දක්වීමේ ක්‍රමය පවා එන්නේ පතංජලීගේ මහා භාෂ්‍යතයකතුරු පතංජලීගේ ම පතංජලී ජීවත්වවෙන්නේ නාගර්ජන හාමුදුරන්ට අවුරුදු තුන්සී තුන් සය පනහක් විතර කලින් තරම් නාගර්ජන හාදුරට අවුරුදු තුන් සය පනාගට විතර කලින් සකස් වෙච්ච ශාස්ත්‍රීය භාෂාව විලාසයක් ඒ වෙනකොටත් උන්වහන්ස ඉදිරිය තිබුණ තර ඒති බිච්ච භාෂා විලාසය නාකර්දුන හාමුන්දුරෝ වඩාත් උපමට්ටම් කරගෙන උන්වහන්සේට ගැලපෙන විදියට පාවිච්චි කළ එතුර එහෙම පාවිච්චි කරනකොට තු ඔබතුමමා කිව වගේ එක්තර ආකාරය මටා ලැන්ේජක් සකස් කරගන්න උන්හන්සට එක පුළුවන්ක තිබුණ නමුකො සංස්කෘත භාෂාව වෙනකොට දියුණු යේ මටමට දැ ඒක තියෙනද සහරකාරණ දැන් උදාහරමයක් විදියට යුක්ති කියන වචන යුක්ති කියන වචනය සාමාන්‍ය ලෞකික ව්‍යවහාරයේ පාවිච්චි කරොත් එ හැම අපි යුක්ති කියන වචන පාවිච්චි කරන්නේ එකට ගැලපෙන කිය තේරුට ඒක ඒ යෝග්‍යයි ඒ යෝග කියනකින් තම යුක්ති කියනකත්ත නව එකට ගැලපෙනවා කියන එක හැබැයි ගැලපෙනවා කියන එකට වඩ නාග්‍යන හාදුරු ඒ එක පාවි්චි කරන්නේ රීසනබල් කියන තේරුමට තුොට ඒක මොක්හරය අවස්ථාව නාගජ්‍යන හාහදුරුකවෝතින් ඒක ඒක යුක්ටී කියලා ඒක එක රීසන බල් කියන එක දොර තවචනයක් අපට හම්මිනෝදැ ෂ්ට කියන වචන. ඉෂ්ට කියන වචනය සාමාන්‍ය ඒක තමයි හොඳ මුදාහරය සාමාන්‍යය ව්‍යවහාරය තියෙන වචන තමයි ඉෂ්ට කියල කියෙනෙ කැම එක ස්ාතුෙන කැම කියෙනක හැබැ නාගर्ජන හාන්දුරුවඒ පවිච්ි කරන්නේ එ අනු මතයි කියන තිය රමට ඒ අප පිළි ගන්න කියෙන දේ तो මේ මේ විදිී වෙනස්කං සිද්ධවෙෙන්ඩ බලපෑවේ අර පතන්ජලී විසින් සකස් කරපු භාषා विලාසය जोට ඒ भाषා විලාසය නාගරජන හාදුරුවහම ලස්සනට පාවි්චි කරනවා උන්වහන්සේගේ මෙटा න්වේ जीියෙකුත් එක ත උන්හන්ස හදාගත්තු යම විලාසිතාවකුත් එක උන්හසේ භාවිත කරනවා එහම තම දා එකක වෙලා තියෙන මටකතා කරන්න පුළුවන්ද මම කිය මනාද එ මම මේ මම උඩුගම්ඹල හිමරත්න හාදුරුව මම මේ කතා කර නම් ප්‍රස්නැක් හන්ඩන් නෙවෙයි මේ යෝජනාවක් කරග ම්නගේ මැත්තුමාගේ මේ गेකා लेතිබनाने में इजලं කාර පිරිවने පරත්වන में ධर्ම कीීृति පंතිය කට ඒද සහ මට බ බලතා සන මටවියක්තිබු है ि අහपදේशන माගේ योजනාවක් करරनाක संංවිධाන කරයට ඒ වගේने ධ्यමක දර්ශනය ගැන්න හෝ මේ අපේ ටන්සගේ විශේෂ ස්ත්‍රේ අපි දන්නවා ඒේස්ත්‍රේ අදා මෙ මේ විසේසයම මේ मा्यමක දर्සනය ගැන ත් හදදායි කියෙලම හිතනවාමගත් ක මාතत्रකා ීරණය කර ගැනීම සටම බාර කරමු කරලා මේ දේශන මලාවක් මේ දියට කරගෙනන්න්න පුළුවන්න්නං හොදායි කියෙන එල්ලීම කරනවා ඒ සඳහාිට खරකට සंगධක මහ්‍යයක්කවදරන්න. ඇතුමාටම खරි අපිට හරි පිරිවය අන්දරන්න උන්නන් දේශකමසවෙනුවෙන් අපිට खරිපිළල කරලා එකත් කරන්න කළුවන් කියන අදහසත්्यක ඒ योජना විදිරිපත් කරනවා කොහමුද කියල සලකාබගන්න ස්थිති बहुतමම ස්තුතියි बहुतමत्ම पि අපහඳුවේ योජනාවට ඉදිරිේද බලමු දර්ශන ය එක ගැ මොහරිල්පනා කරල බලයි හඉතා මද මේ සාධනීය මේ සා වැඩක් මොකද මේ අනිකද මේ උනන්දුවම අපිටේනවා දැන් උචර පිරිසක් මේවාගේ දෙයක් දැනගන්න කැමතිීද කියන එකද සාකච්ඡායම පෙනික්්ච දෙයක් ඒ අපි සාකච්ඡා කරම කිස්සරට අපි කරලා වැඩක් අපි සංවිධාන පරගන්න යමක් පවතිනවානං ඒක නිත්‍ය වශයෙන්ම නොවෙනස්ස මේ සදාකාලික පැවති යුතුයි කියල නිගමනයක් එන්නේ අදදකීමක් තුළින් ලබ නිගමනයක්දහම එත්තන් උුපකල්පනයදී ඒක අපි හාඳරනේ දැන් භාෂාව භාවි්‍ය කරන්න පුළුවන් ආකාරය පිල්ිබෝඳ නාකරජන් හාමුදුපුළුවන්ගේ වීග්‍රහතන තියෙන්නේ ඒ තම අර සරකය නාගරජන හාදුරුව ක්තරාගරක මෙටාල් ලන්වේ එක හදාගත්තද කියලා ඒක ඇන්නේ ච වචව සතුරට බදුහදුර පැත්ම සහ පැත්ම අම දෙකක්්‍ය කියල දේශනා කරනකොට එතකොට ඒඒ ඒ ඒ විග්‍රහය ඒ විග්‍රහය හරිගස්ස ගන්න පුළුවන් ක්‍රමේ මොකක්ද ඒකට ගැලැප්න විග්‍රහය මොකක්ද කියන එක නාගරජන හාමුදුරුවෝ ඉදිරිපත් කරපු තැන තමයි යෝක කැනෙ නාගර්ජන හාමුදුරුවෝ එක්තරආකාරයකට වස්තුමීමන් සාත්නකව හිතන්නෙක් කොහොමද කියන එක පිළිබඳන කිසියම් උපකල්පනයක් එහෙමන ඇත්තැන් කිසියම් ආකෘතියක් හරිගස්සල ඉදිරිපත් කරනගේ සරලව කියනවන උන්හන්සේ තේරුම් ගන්නවා මිනිස්සු මේ යම්යම් උපල්පන ගොඩනකා ගැන කතා කරනවාඒ උපකල්පන පිළිබඳව කිසිදු විමසීමකින් තොරද. ැ අරමංකිෝ වගේ මම කියල කෙනෙක් ඉන්නවාගේල උපකල්පනය කරගෙන තමයි මට අවබෝධයක් ලැබෙනවා මං සංජානය කරනගෙන අනි සියලසීමේ එතොර මෙන්න මේ උපල්පනය නාකරජන හාමුදුරුව පාදක කරගන්න පාදක කරගෙන උන්හසේ බලන්නවා තර මේ උපකල්පනය තුළ ඉන්නක් කොහොමද. ඒ ඒ උපකල්පන ගොඩනැගෙන්න්න මොනවගේ තැනකින්ද. ඒ ඒකට උන්වහන්සේ දෙනවා අර්ථකථනයක් හරි එහෙෙනම් මේ වස්තුවීමමාන්සාත්මක පැවැත්ම. වස්තුවමාන්සාත්මක පැවැත්ම කියන එක ඉදිරිපත්වෙන්න පුලුවන් ක්‍රමය මොකක්ද. කියලා ඒ ඇවිල තනිකරම ලොජිකල් ඇන ලයිසිස් එක එහෙනැත්ත තාර්කික විශ්ලේෂණයක් තමයි එතැ සිද්ධ ානේ තාර්ක විශ්ලේෂණය ප්‍රතිපයක් විදිර දමයි වඋහන්ේ ය කියන භාෂා විලාසිතාවට එන්නේ. ඒ නිසාම තමයි උන්වහන්සේ කියන දේ තත්කාලීන සමාජයටත් පසුකාලීන සමාජයට ිකක් තේරුම් ගන්න අමා අරුුවන්නේ මෝ ඒක නාගර්ජන හාමුදුරුවන්ගේ හඳුන්වාදීමක් උන්වහන්සේ ඒ ක්‍රමේ ඒම හිතන්ඩ පුළුවන් කියෙන ක්‍රමේ න්වහන්සේ කරපු හඳුන් වාදීමක්නේ තොට ඒක ඒ වෙනගොට අලුත්ත්දැකීමක් හැම දෙනාටම ති ඒනිසා ඒක එක්තර ආකාරයකට මිනිස් අත්දැකීම විග්‍රහ කර ගැනීම එක්තරා තලයක් හැටියට එතයි විග්‍රහ කර ගැනීම එක්තර ප්‍රතිඵලයක් හැටියට නාගරජුන හාමුොඳුරු ළඟාකරගත්තු නිගමනයක්. ඒක නිකම්ම නිකං උපකල්පනයක් නෙමේ ඒ ඒ උපකල්පනයට පාදක වෙන්නේ අ මිනිස් අදදකීම විශ්ලේෂණය කර ගැනීමේ දී අපිට එන්න පුළුවන් හොඳම තැන කියලා නාගරජන හාමුදුරු හිතපු විදිිය. මෙතැද මේ පුංචි ඔබතුම පුංචි ප්‍රශ්නයක් කහන්ද මේ අරනළුව හාමුදුරුව ආහපු ප්‍රශ්නෙත්ත එක් මං මවැහනලෙද ඇහෙනො හෝ ආ අත ඇතන්දී අරදැන් පරමාර්ථය සහ අපි පඩිච්ච සම්පාදයි අරගම් එතන්දී ැ මේ නාකරජන පැදිලි කරන පරමාදැ පැහදිලි කලාා. පරමාර්තය සහ සම්මුතිය පිබඳ තත්ත්වය දෙකම දීම සත්තය ටටෘත් කියන ට දොක්ට එක ගැන කතාකරප කේී දැන් දැ මේ පැහැදිල කිරීමේදී දැන් ඔබ ඉදිරිපච්චරප අදහස්ස තමයි මේ පරමාර්තය පිරිිබඳ අදහස මේ සම්මුතිය ඇතුළෙන් නාකරජන ගේෙන් උත්සා කරනවා කියන එක සහ ඊළඟට පරමාර්ථය සම්මුතිය පරමාර්ථයටහවු රිඩියස් කරන්න බැ එට යන්න බෑ එතන පොඩි පරඩොක්ක්තිේනේ ිට ධාරනක් දැන් අප සත්්‍යය පිළිඳ නිර්වාණය ප්‍රශ්නයාවත් නිර්වාණය අපිට ලැන්වේජ්ජක ඇතුළේ සම්මුතිය ඇතුළේ ලොජිකලිරූ කරන්න පුළුවන්නම් අපිට එහ නිර්වාණය ට මැමැටකලි වගේ මට පෙන්න්න බුවන් හමයි ම නිර්මාණය නිර්වාණ ම අත්කරගන මෙහමයිකර මට පෝමියුලගත්දන්නගේ එතකට එහෙම ෝමලක් අපි නිර්මාන්ට දෙන්න දැහැනේද අපි දන්න කොයිම සම්ප්‍රදායකින්ත් එතකොට අය සම්මුති යඇතුෙන් නිර්මාන වන්න මේකයි කියර පෙන්නන්නන්නේ ගොත පඩක් හදෙනනද නෑ ඒ ඒක මෙහෙම ඒක ඇත්තටම නාගජන හාමුදුරුවන්ට අනුව පරමාර්ත ලෝකයගැන් උපකල්පිත ෝකයක්ීම. පරමාර්ථ ලෝකයයි සංගෘතියයි කියන දෙකම මිනිහක්ගේ අදැකීම තමයි ම මිනිස් අධදකීම ඇතුළි ය දෙකම තියෙනවා හොතන නාගරජන හාමුදුරුවෝ දකින්නේ දැන් නිර්වාණය කියනක මට අත් දන්න පුළුව නිවාණයත්ති න්න පුලුවන් හැබයි ම නිර්වාණය කියන එක කතා කරනවාන මං ඒක භාෂාමාධ්‍යයට පෙරලනවානම් ඒ පෙරලන්නේ මම අධදැකපු නිර්වාණය නෙමේ ඒම පෙරලන්න මට බැහැ එකොට මගේ අධදැකීම තියෙනව එක තැනක ඒ එක තියෙන කිසිම් පරමාර්ත තයක එක තියෙනවා මටෆිසිකල් වවල්ඩ එක තියෙනවා හැබැයි මම පරිවර්තනය කරගන්න භාෂාමය සංකල් පහහා පරිර්තය කරගන්න එක ඒ නෙමයි තර භාෂාමය සංකල් පහහා පරිවර්තනය කරගන්න එක මං අරකයි කියලා හිතුවොතිං එහමන තැන් ඒ දෙකම එකයි කියලා උපකල්පනයක් මම මගේ අහන කෙන ගත්තතිං එයා ඉන්න වැරදි ස්ථාවරයක නාගර්ජන හන්තරනට කියන්න ඕනවෙන එච්චරයි තර ඒ ඒ දෙක ඔය දෙක අතර සංසන්ධනය කරන්න බෑ ැබ අනිත් පත්තරතියෙන් දේශසමයි අර පරවාර්ත වශයෙන් තියෙනක හුදේක අධදැකීමක් හැටියට සල කළ ඒක ආඒකක කියගඩ බෑක පරිවර්තනය කරගඩ බෑ කියලා මම කතා නොකර හිටියුත් පොද වෙන්න කතා නොකර හිටියොත් එෙහ මට කවදාකත් එතැන්ටයන්ට ඒතත්වේ අවබෝධ කරගන්න තත්වයට මට උපෙස්දීගණඩ බැරූ යන. එතකොට ම මට සිද්ධ වෙන උපායශීීව උපායශී ලීව පුද්ගලයාම ්‍යවහාරය තුළින් එතැන්ට අරගෙනයන්ද. එඒනිැන්හන්සේ කියන්න බුදුවරු සත්‍යය දෙකක් ඇසරු කරගන්නවා විවහාරයේ ආස්ශ්‍රය කරගෙන තමයි පරමාර්තය දේශනා කරන්නගෙන. ත විවාහාරය ආශ්‍රය කරම් ප්‍රමාර්තයේද ආශ්‍රයකෙනන වචනය සංස්කෘයේද භාවිත කරන්න පදනම් කරගන්නවා කියෙ කෙන ත පදනම් කරගෙන දශනා කරනවා කිය කියන ප්‍රමාර්තය දේශනා කරනවා කියන ගනිීම. අපි දේශනා කලතිනෙ තමත් විවහාරයක් තමයි. හැබයි ඒ විවහාරය අපිට ප්‍රයෝජනවත්වෙනවා. කවදාහරි අර අධදකීම ලැබූ හාම ඒ අධ්‍යකීම මේකයි කියර නිර වුල් කරගන්න එතකොට ඒඒ බ්‍රරිජ්ජක හදන්න වෙන ක්‍රමයක් නැහැනේ ඒක හදන්න වෙන ක්‍රමයක් නෑ තකොට අපි අවසාන ඉතන්ට ආවට පස්සේ මේ දෙක අර ගැබෙන් නෑ කියන එකත් අපි තේරුම් ගන්න හැ තරුම් අරගන්න ගම ඒක තියෙන උපයෝගතාවත් අපි තේරුම් ගන්න න්න ඔයවගේ තනකටයි නාකල්ජන හාමුදුරුව වෙන්නේ ඒ හරිඒ හ ඒගැන ඔබ ලස්සන වතින පචල ්‍රජ්ජ එකක කිය ක දර්ශන මෙන ිलोफල ොඩක් ශල से කතාාවෙන කරකොට ेක ස්पेස් දැ ද री වගේ දර්ශන කතා කර න पेस කියලා කන सग्फා सग्නිफ ाइක න්න බැරි खලාපයක්තිය කනග අප भाාषතුින් කොච්च ුවන් නිර්वाණ මේක එක කියන්න බරි खලාපයක්තියෙනකන ඒ බृ්ජකගත් තියෙනවා ज්ජග වි भाාෂ එකක වල කියන ඒ එක ආකාරවලින් කියනවා මෙන්න නිර්වාණ කැ මෙහෙමකක් මෙහමිකම හෙමිකක් කියල ස්ටන්ස හරී අතිතර පාචිකල සමහරලට මුළලමදදම කාරිකාවේ යම්යම්ම ආකාරවලට පැදිරිකිීම් කරන නිර්වාාන පරික්ෂ පැදිිකිරීම් කරන. නමුත් තර බ්‍රච්ච එක්ෂිස්ටන ඒමට ඇේ ඔයකාරණ මයි ඉමනුල් කාන්් කියයන් එක ප්‍රයෝරයි ප්‍රාගාන භූතික යමක් අපපිට කලින් තියනවා එකැආත්්‍යයක් තියනවා ඒය ප්‍රාගාන ූතිකයේ යම්ම පියෝට රෘත්තක. ඒක අපිට ගේන්න බැහැ මේ නොමිල් වොල්ඩ එකක පියෝ පිනෝමදල් වල්ඩට ගන්න බෑ හරද එතකොට ඔයඔය දැන් ඔන්න ඔය පස්්නේ කන් දැන් මංකයන්න ස්පේස් එකක එක්ෂිස්ටනෝ ගෙනක නාකරජන්න පිරිිගන්න නේද ක දන්ඒ ඒක කිසි කටලන්න ස්පේසක ක්ෂිස්ටනෝ ඒ එකත් නාග හඳර පිගන්නවා හ ඒ එතකොට 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 දැන් අපි ඒ ඒක එකන දැන් එකනේ සුන්්‍යතාය තියෙන ට්‍රන්සන්ටෙන්ටෙලිටිය එක එක ක ඒක තින ට්‍රන්සන්ටටට එක හෙමම කියනවාගෙනක තමයි මඒ න් තරික එක ඒක විවාරය ඇතුළෙන් විවවාරින් අපි ගහමර කලා නිදර්ශණයක් කළලා නමුත් අපිට අල්ලන්න බැරි ට්‍රන්ස සික්නි පයින් එකක් ඒම නැතන් අපින් බ්‍රිජ්ජගක්ති දිට එක පන්න බරි විිදජයකින් යා පඇත්තති තියෙන යම්ඥතාර්ථය. යම් අතර්යක් තියනවා ඒ අතාර්ථය ගාරක්තය මට ොච්චර බනකිවුවත් පොචරල් මට ඒක ලොජි කලි පෝමිවුල හැකින් මට අතර්ථය දඩ බෑ එතකොට ඒ ප්‍රශ්ය නාගල්න හමුමුවත් ඉතුරවා නේදගන ප්‍රශ්ද මතිය ඒ ඒක කිසි කටලුවන්න ඒක කිසි කටරල්ලක්න නාගරජන හාමුදුර හමුව ඒ එකක හෙම තියවා ත නක දැක ම ට ර ක දි ග අය. ल सातरवाया त्ररों को ैटरियल करनावा राष्ट यारथ मांगिता ने सजी में साथर काररी के नमतपना प्रोचस म नगरों के प्रच ुदुहा्रों प्रोचि ना ंग मा ने नागर हारों अने देख नगहाने देख ඒ ඒගේකක්න මේ ය බුදහාමුදුරෝ කියපුදේ තමයි මං කියන්න කියලලා ජන්ද්‍රකිීරිති හාමුදුරුවෝත් ඒේයි කියන මෙ නාගරජ හාදුරුවෝ තමයි හරියට බද හාදරෝ කියපුදේ වග්‍රහ කරේ කියලා චන්ද්‍රකිීරිති හාමුදුරුව කිය ඒ නිසා. ඒ මාධිමක සම්ප්‍රදාය තමයි ද ිබෙටේ ජීවමාන ෞද් සම්ප්‍රදායර තිබට තිබෙට බෞද්ධයෝ මේ මාධ්‍යමික සම්ප්‍රදාය ඔලුව ඉස්සරහැන්තල ඉස්මුදුනින් කියල පිළිාරගන්නේ ඒගොල්ලොක කියන්නේ ඒ ක්‍රමේයට විගරහගත්ොත් තම බුදු දහම වැදිව වැටහෙන්නේ කියෙන එහම එකක් ඒ ආගු කරන්නපුළ අනවත් එහම ගරුකුලයක් එහෙම ක්‍රමයයක් එහම හැදුුණනා හැදලා ඒක ස්කල් එකක් විදිට දියුණු වෙලාවා. ඔ බම් මම සංජීවනි මේ මටටත් තව දශනගේ ම තවනශු්ටක් තවදුරට තහන්න තියන දැන්ඔය චතුෂකෝ සංජනිි මට එහනැතුූග හෙෝඇහැන එක එක වැඩිපුර මද අවග දැ . <languages> <titaniumloud> <esa> මේක සංජීේ මට පොටක් ඇහෙෙන් නැතුූගේ මේ මට දැනගන්න ඕනි බට්‍රම් ඇදැන්නම් චතුෂකෝටි තර්ක කරම දැන් අල ර්ශනකිීපු විසම්වාධයක්ත් එක් ම කතා කරන්නේ ඇතකොට චතුෂකෝඩි තර්ක්‍රමේව තුන්වෙ නිසා හතරවෙනි මේ තර්කයන්න අපි සමි සම්පාධ වශයෙන් තේරුම් ගන්නවා में तार्ककर में इतिहा से छुट्टाकमाट कियाන්න पलवांदर ने काने तेरवादया तुले भाविता उनना याम म थैंवाले ते तार्क में धर पाविच्यों ने न है नागाजुन सला तिहा से अतिनवाद नागाजुनद नुनवा देने सहा मैं प्र्य देखामागे एक एका हू अणत्य तामा तुम् नहीं हत्रवे तारख आनेता तुम्ने हत्ररवेनी वाले उस को मधा विसांवादय तेरंगाने शोनितावे सुलें දැන් පලවෙනි කාරණය ගත්තොත් එහෙම ැ අංක එකටමති නපු කක්තාව දැ තර්ක ක්‍රමය කියන එක බොහම නොපැහැදිලි සහගත යෙදවා. දැන් අපි ගොඩක්කාය මේ පවිචරන තර්ක්‍රමය කියෙන වචන්නේ නර්ජන කරවගේ ඒක විංයෝජනයකරොති තර්ක ක්‍රමය යනුවෙන් මම අදහස් කරන්නේ කුමක්ද. තර්ක කරන විලාසිතාවක්ද. එහෙමනැත්තයි යම් කිසිකාරණයක් ඔප්පු කරලා පෙන්න්නන්න ක්‍රමයක්ද. එහම <nu Yes. na> ැ ඔය දෙකක් අපපිය අගත්තවො එම තර්ක කරන විලාංසිතාවක් කියල ගත්තවොත් එහෙම චතුස්කෝටිය කියලා තර්කරන විලාසිතාවක් තිබිල නෑ. එහෙම එකක් බුදු හදුරුවගේ තිබලත් නෑ එහම එකක් තිබලන ර්කරන විලාාසිතාවක් තිබිලනෑ චතුුස්කෝටිය කියලා. ඊලාඟට. ක යමක් ඔප්පු කරන ක්‍රමයක්ද ඔප්පු කරන ක්‍රමයක් හැටියටත් බුදු හාමුදුරුව මේක භාවිත කලා කේලවත් නාගර්ජනු භාවිත කලා කේලවත් කියන්න බැහැ හැබයි අපිට මේ බුදුහාමුදුරුවන්ගේ වේවා නාගර්ජන හාමුදුරුවන්ගේ වේවා චතුස්පෝටියය දිහා දක් හම් පේෙන දෙයක් තමයිඒ විග්‍රහ කරගැනීමේ යම විග්‍රහ කරගැනීමේ ක්‍රමයක් විදිහට ඒ භාවිත කලාතියන යම් කිසියක් විග්‍රහ කර ගැනීමේ ක්‍රමයක් විදිට දැන්. උ මුලමදද මේ කාරිකාව ආරම්භ කරන්නේම චතුස්පෝටියකින් ඒ ආරම්භ කරන තැන උන්වහන්සේ කතා කරනමගත්ද මේ යමක් ඇතිවීම කියන එක සොතහා තමා විසින්ම සිද්ධවේද පරතහා නුම් විසින් සිද්වේද උබේතහ දෙපැත්තෙන්ම වේද එහෙම නැත්තං මේ දකෙන්ම සිද්වෙන්න ෙද ඕක තමයි ගන්න රොයි චතුස්කෝටිය ගේෙනෙන අස්ථ කීපයක් තියනොන චතුස්පෝටය නාගර්ජනගේ චතුස්පෝටි භවිතය සහ බුදු හාමුදුරුව ිපිටක චතුස්පොට භවිත කරපු ආකාරය යම් යම් වෙනස්කන් සහ සමානකන් තියනවා තැපි නාගර්ජුනගේ චතුස්කෝටි අරම් බැලු හමත් දැන්ඉසලම ප්‍ර්නෝල්ට වෙන වෙන උත්තර දෙන්න දැන් මේක බුදු නාගරජන කලින් ඉන්න තිබද ක ලැහොතෙම බු හාදුරයන් කාල ඉදලා සෑම බෞද්ධ සම්ප්‍රදායකවම මේක තිබිලා තියෙනවා පැහැදිලි කර ගැනීමේ ක්‍රමයක් විදියට යමක් පැහැදිලි කර ගැනීම ක්‍රමයන් ඒ කියන්නේ කිසියම් මාතෘකාවක් මතුනහම ඒ මාතෘකාවට අනුව ඒ කාරණය කොටස්ෝල්ට කඩලා ඒ එක මෙහමත් වන්න පුළුවන් මෙහමත් වන්න පුළන් මෙහමත් වන්නඩ පුලන් කියෙලා වඩ පුලන් සියලු සම්භාවිතාවන් ටික හතරකට එක්කව කරලා ඒ හතර ඇතුළේ එක් ව හතරම ප්‍රතික්‍ෂයප කරනු නැත්තන් හතරන එකක් පිළිගන්න අන්න Aවිද ක්‍රමයකට ඒක පැහැදිලි කරන්න පාවි. ඒ තර්ක ක්‍රමයක් හැටියට පාවිච්චි කරනවට වඩා පැහැදදිලි කර ගැනීම ක්‍රමයක් විදියට තමයි මේක භාවිතවෙලා තියෙනෙ. ඒක මං එහම එහෙමම බර කරලා මම කියන්නේ ඇයි පසුකාලීන බෞද්ධ තර්ක සම්ප්‍රදාය බිහිවෙන කොට දිගනාා ධර්මකීර්තියාදී භික්ෂ හන්සේ අතින් තන කොතනක ු කෝට ග ක මය කු ඉදිරිපත් කරන ි හදුරුවන්ගේ පොත්ත ේ දම ර පොත ු ට හම න්න ැන ට වඩා ත්‍රපිට සැතැ ගලින් සූත ලින් රු පු ටාග නිදිරිපත් ක තියනවා එහම චත්ුකෝටය නොද ට නේ ම චතුු කකෝටය දැනගැන ත්යකු එක තර්ක කරමයක් විදියට භාවිත කරලා තිබුණ . ඉලමට නනාකරජන හාමුදුරුවන්ගේ සම්ප්‍රදාය ඇතිළල ගත්හම උන්වහන්සේ බුදු හාමුදුර ඉදිරිපත් කරපු සියල්ලූම ආකාරව වනෙන් එක්තර ආකාරයකට වැඩි රජියක් දැක්වා ඒ තමයි හතරම ප්‍රතික්ෂේප කරන අවස්ථාව. මොට බදු හාදුරුව ටතුස්පෝටිය භාවිතකරපු හැමතනති හතරම ප්‍රතික්ෂේප කර එන. හතරම තියනවා කියල කියපවස්ා තියවා හතර එකක් තිනෙල කිය පවස් බදුහන්දුරුන් තිනවා එක පැදිලිරාඩනක් ගත්ත නත් නාගර්ජන හාමුදුරෝ ඇතතිින් තෝරගන්න වැඩිපුරන්න හතරන්න ප්‍රතික්ෂේප කරපු අවස්ථා. අ ඉස්සල්ලාම මුල බද්‍යමක් කාරිකාව පටන්ගන්න තැන දෙ. විසින්ම හටගන්නේ අනුම් විසින් හට ගන්න එහෙමම කියලා කොටස් හතරකට අරගෙන ය හතරම ප්‍රතික්ෂය පැකිරීමක් තම උන්වහන්සි කරන්නේ ැ ඊලඟ ප්‍රශ්යට මේ දෙව තුන්වෙ නිසා හතරෙන අවස්ථා විසංවාදී වෙනවාද කියන එකයේදී ඒකෙදී විග්‍රහයන් දෙකක් එන්න පුළුවන් දැන් නාගවිදන හාමුදුරන්ගේම උදාහරණය අරගත්තත් එහෙම යම් කිසිදේකට පැවැත්මක් ආරෝපනය වෙන්නේ තමා විසින්මද. එයාම හදා ගන්න ඕද ඉන් අගජ හඳරු කෙන එහෙම වඩ බෑ මකොද කෙනෙකුට තමාටම හටගන්න බෑ කෙනෙකුට තමාටම හටගඩ නම් ඊට කලින් එයා ඉඳල් ලතියෙන්න්නඕන් මොකොදයම් දැන්ටමත් පවතින දේකට තමයි අලුද්ධයක් නිර්මාණය කිරීමේ හැකි අඇවතියෙන්ඒ දැනටමත් එයා පවතිනව නම් පවතින දෙයක් ආප එයාාවම නිර්මාණය කරගන්නවා කියලා කියන්න බෑ එහෙම දෙයක් වෙඩ බෑ එඒනිසා එතන පළවෙනි තර්කය වැරදි. ඒළඟට පරතහ කියලා කියන්නේ කිසියම් පුද්ලයකුට ැ පුදගලේ කිසියම් දෙේකට එයාටම කරගන්න බෑ නමුත් අනනිත් සාධක එක් කහු කරගෙන ඒක හදි ගස්සන්න පුළුව අ සාධක කීපයක් කහව කරම හරි ගසන්න පුළුවන් තුංවෙනි අවස්ථාව වෙන්නේ කිසියම් දෙයක් තියනවා එයාට තනෙන් කරගන්න ැහැ අනිත් සාධක කහුවෙනවා එක්කවුනාඩ පස්සේ ඒ ඒ යාට එයාගෙදී කරගගනයන්න පුළුවන්. දැ ඔව්ක් ෝන පස්ටික ඕෝන වට පුුවන් එක කවරගන්න තුමනි අවස්ථාව එකයි අනිත අය උද ෙන ය කරන්න හ තු අවස්ථාව හතයින අවස්ථාව කියලා කියන්නේ එහෙම එකක් නෙමේ එක තමන්ටත් තමන්ටක් තැන තනිින් කරගන්නත් අනිතා එකතු වෙල්ලා කරගන්නත් බෑ දෙකම සිද්ධ වෙන්නේ. ඒ නිසා විසංවාදී අවස්ථාව කියන හැමතිස්සම සිද්ධ වෙන එකක් නෙමේ. සමහර තැන්වලද විතරයි ඔය විසංවාදී අවස්ථාව කියනෙ මතුවෙන් ැ උදාහරණයක් කිදිට තතාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවද තතාගතන්හස මරණින් මතු නැද්ද. තාගතන්හන්සේ මාරණින් මතු ඉන්නවද නැද්ද. න්නවසහත් නැගෙන දෙ මදහම තම් තතාගතන් වසේ මරණින් මතු ඉන්නවා කියෙක වෙන්න නෑ නෑ කියනෙක වෙන්නන්නේ සම්පූර්ණ විනාසය. තර හතර විනයකේද කතා කරන්නේ සම්පූර්ණ විනාශය ගැන්නේ තර තුන්වනි අවස්ථාව තම යර විසංවාදී අවස්ථාවක් වෙන්නේ ඉන්නවාද නැද්ද කියෙනෙ. තොරකන් ජෛතිලක වගේ යෝජනා කරම මෙතැද අදහස් කරන්නේ පාශලි කියලා. එකන තතාගතයන් වහන්සේගේ යම් කොටසක් ඉන්නවා යම් කොටසක් නෑ එහෙම අදහසක්. ඉතින් ඒ ඒ ඒ විදියට ය විසංවාදී නොවන විදියට ඕක විග්‍රහ කරගතු අවස්ථා මාධීමක සම්ප්‍රදාායයට තියෙනවා අනිත් සම්ප්‍රදාාජ තුළ තියෙනවා. තොට ඒවා නාගර්ජන හාමුදුරුවෝ එකෙන් එක එකෙන් එක ඔය හතරම ප්‍රතික්ෂයප කර පවස්ථා තමයි හම්බ වෙන්නේ. ප්‍රතිය සමුපන්නය විග්‍රහයට නාගරජන හාමුදුුව එන්නේ තොයෝගේ අනවස්ථාව කනුව දැන් උදාහරමයක් විඩයට අචේලක සූතයේදී බුදහාමුදුර දුක ගැන කතා කලද්දී සයංකතාන් දුකම් දුක තමාම හටගන්නවාද දුක අනු විසින් ඇති කරනවාද තමමා සහනු කියෙන පැපත්තම එකතු වෙලලා දුක හදනවද තමන් හදනන්නත්න අනු හදන්නෙත්න එක ඉබ හටගන්නවද කියෙකවා බුදු හාමුදුරො හතරම් ප්‍රතික්ේපරන හතරම ප්‍රතික්ෂේප කලතල බුදහන්ර ගැන්නේ දුක ප්‍රති්‍යය සමුත් පන්නයි කියලා එතකොට ඔය හතර කියන්නේ සාමාන්‍ය මිනිස් ජීවිතයේදී හේතු පාල ක්‍රියාවලිය හැටියට යමක් හට කන්න පුලුවන් උපරිම අවස්ථා හතරන. ඔය අවස්ථා හතර පහතරම ප්‍රතික්ෂේප කරට පස්සේ තම බිට හේතු පාල ක්‍රියාවලයක් ගැන කතා කරන දයක් ිතුරුවෙන්නේන එතකරට නාක බුදු හාදුරුව කියනවනම් ඔය හතරෙන්ම නම පති්‍ය සවපන්නතාවෙන් එන්න කියලා එතට ප්‍රතිත්‍ය සෞපන්නතාව කියෙන් ඔය කියෙන් විදි හේතු පල ක්‍රියාවලිය න්නේෙ මේ අන්න ඒයි නාකරජන හාමුදුරුව එන ස්ථාවරය ගර්ජන හමුන්දුරටනුව හේතුවකින් පලයක් හටගන්නව වගේ යැපීමක් නෙමෙයි ප්‍රතිය සමුත්පන්නයි කියලා ගැන්න ඒකයි නාගර්ජන හාහුදුර න්නේ යමකට ප්‍රතිතිය සමු පන්න පැවැත් පක්තියනවා කියලා ගැන්න එක සංකීර්ණ ක්‍රියාවලිය එකතුවා හැටියට ඇතිවන පැවැත්මක් කියලා ඒ වරකී නොවගේ හතර ඔය කියන හතර එකකටත් දාන්න පුලුව එකක් නෙමයි කියලා Thank බ. මයි තැන් තවස් අප ක්ෂුවන් රේස් කරලති හැ හන්රස් රතින සහල්ලනම්ල අදහස් ප්‍රශ්නය ඉන්නහද ඔආ වෙලා තියන්නේ මේ ට කතාගන්නටත් බයයි ොකද මේ එකක් මම බෞ බෞද්ධ බෞද්ධ එක් පසුුවගෙනේ එන්නේ අනිතක මගේ බෞද්බාසාව ඉංග්‍රීසිී තිං ඒ ඇත්තම බොහොම අඩුවෙන් තේරුම් ගත්තේ ං වා කගේය කරනවා. හොකද මගේ බටිහිරෙන්ගෙන ර් දර්ශනික අදියන හැටියට මේ බොහෝම සිිට මැටිකලි ඉදිවක්වීම කරල දින බොහොම සර්ණ විදිර පැදදිී කරන්න තුත්සා කරල දෙනවා කරනවා මේ ඉතින් මන්ටික් කිස්සුහිල ඉන්නහ කොලඩියේක මේ ඉතින් මට පුලුවන්ද මේ බෞද්ධ දර්ශනික මෙතන යන බොහොම වැතගත් සාකච්චාව විිලොසික සාක්චාවට පොට්ටක් එහැයි එයාට කිය කමක් න මොකද මට හැමතිී අ බුද්ධිමය තලේසාහ මේ ක්‍රියාදර තල තලියම උඩ මේ කමෙන්ටිකක් කරන්න ඩයි ප්‍රශ්නයකුත් අහන්ඩ එකක් මේ දැ මෙතර මේ පැහැදිම සිිටමටික් ෆිලසී අදන කෙරෙන්නේ උබතුමාගේ මේ බර්ට පැහැදිනේ වෙ අන්ටක පලබොරුදු ස්කෝල ලෙක්චර බිධික්‍රමයක් අනුව තමයි කරෙන ට තපැදිී මේ ඉතින් දැ මෙතන මම දන්නවා පටහිරෙන්ගන දාශනක ෆිලොසික මෙ ොලජි පාච්ව නව තර ඉ ඒක ලෝක පුරාමදද වවා. ඉතින් මෙතන එතකොට වෙස්ටර්න් ෆිලෝසිටි කළල පෝචල් සහ ඔබතුමා පැහැදිලම කැමුරු විදිට රැදිිලා ඉන්න බුඩිස්ට ලිකෝල්ජි මෙත ෂක් සිින්දදේයක් වගේ වෙනවා තන වෙන ලෝකේ වෙන තැන්මරත් එක ඒවාගේකර වෙනවා මුස්ලිම් හිදු අත වගේ ඩායිලෝගයක් ගනවා ඇට level of ස්කො work ඉතින් මටකල්පනාන්න අපේ රටේ තුළ මම පළුවනි පාලට මේ මට්ටමකට මෙමසාභාග සකච්සාාව මාලාට ැ සභාගෙන්ට ලන මේ ලංකා තරුණ ව්‍යපාරය හරබ ඉතාමත් සෘතිිකන්තේවා දැ මෙතනඳම මතු කරන්න මොකද දැ මම දේස ජනවාතය කැවිට මම දන්නවා අපේ සමාජයේ එක සාකච්ඡාව තලයන්තිනවා ඩිස්කෝසස් තිේනවා එක කිවිදී දේවල්. මේ මට්ට මේ ධාර්ශනක සහ මතවාදමය සාාකච්ඡාවක් එච්චර මට දකිින්ද ලංකාව තුළ ලංකා ංකය සමාජිය තුළල එක මම දකින විටන එක අහෝස ගමක් කද ඇත සසන්දර කරනක ටය න සකති ඉදයා විශාල සිිෂ්්‍රාතාාරය ඉන්දාවනම් ඉතාමත්ම පෝතත් මට මේ එකක විදිේ මේ වගේ සාකට්චා යනවා තුමත් දන්න ඇති මෙතන කතාග නොක්කුමක් දන්න ඇති ඉති මෙතනදී මට මේක පැතගත්වෙනවා මේක තවටිකක් පුලු කරන්න දෙම දන්නවා වෙන මෙත කතාගර අයත් ඉල්ලවාඒ වගේ දවා තවට් කරන්න යන්නගේ විශේෂය ම මගේ තේමාවවෙන්න ඉදිරියට සාකච්චාව කරගන පුළුවන්ද දර්ශනයන් අතර යන මේ සංගවාදේ දැමතන දර්ශ දශනය ක්‍රම දෙක් තුනක්ම පාවිච්චි කර එකක් ඇතර පාච්චි කරලාමයි මේ අදීනත් කරෙන්නේෙ එකට ඒ අතින ප්‍රතිබටඩකම මේ ලෙක්චක් ඉතින් දැ දන්න ලංකාවේ කරන ආගමික ගැටල ගැටුම් තියෙනවාඔ ආගමික වෙනස්කන්තිනව තේරුම් ගැනීම ඉතින් මංහිතන්න මේ වගේ ්‍යයාමයක් ඉතාමත්ම මට වැදගත් තවටික කන්න ඒ ඒ දර්ශනයන් අතර ආගමික හෝ වෙන මතවාදම මේ දර්ශනය අතර මේ වගේ සිිස්ටමටික් සාකච්චාව කරනමතන සිිටමටික් ඩාලෝගයක් ගිලතින ි ලික ට නොලටි අර්ථකතනය කිරීමේ මම ඒක ප අගේ කන්න මොකද මේර පුුවන් මොකද මම ක්‍රස්ටයාන මාක්ස්වාදී සංවාදල ඉදිල් ලතිනවා තම පාදා ඇනුශස් පියතුමා මගේ ගුරේ තරවිදිකමිත්‍රයකුත් මේ සෞදරය ඉතින් මේ හැබැයි ඒක උදරගේට ඉස්ලාමයයි රංකාවතුල ස්ලාමයයි මක්වාදය අතර චර එකක් නෑ ස්ලාමයයි බුදුදහ මතර සිිස්ටමැටිපිදිට ඒ වගේ සාකච්චාව දකින්නේ නෑ ඉතින් මේක අතර ලොකු පටන් ඒ පැත්තෙන් සටි පටන් ගෙන්මක්කට මං බල තින් අප අඩුගානය මේ ප්‍රටෆෝර්ම්ම කැනීමත් අපට පුළුවන් ඒ මටම සීරිය අර කරන්න පුළුවන්න මගේ අනිර ලක්ෂගේ තම අදහසත් තුන්න මේ හිළගට में ड़नाम में इस्लाम सहा में डिश््यम मातर अभी बड़ी र मारागानने का करने द इस्लामने मखादने के रगाना पिर में अ गेता हैं यादा समने अभी आए न करमों में करड़ स् में ල ද දක්වන්න න ර නග ොට ාලෝක හදගන්න ද රුම් ගැන ම ප න ඒ ඩයලෝකක මේ කරනවානම් ඒක පලෑන් කරන්න මමත්සාහ. පාචි කරනන්න මද මට අදකින් තියනවාම සාමීක කේන්ද්‍රයගෙනෙ හලති නවත් උන් ඒටගේ මංඒගේ ජිෂ් සාමාජගේ ඇතන මේ කරල පන පොල් වැරදි මොලග ො ඇත එතන මේ අප උන්න පලට්ෝමයක් කරන්නට පන්න පුළුවන් ඇති මේමකද එතන එතන යන්නන්නේ බෞද්ධ ක්‍රිස්ටයානි පැරණිම සංවාධයක් පැරනිස් කොල්ලි මේක කවාද හලෝයිස් පිරිස්තවයි ඒ දවනල එක එඩිට. ඒ මත න වාරි ම හහ අනි ම රන ට නලින් වාරි මෙතන හිටම ආ යි අ පාද ලොශකය නම් ම ප ඉති මංගේට මගේ පසු ෙද ඒවගේ සංවාදන ගොඩ්නැගීමේ ක්‍රම ේදන් ගැනට පුරරි අත්දැකම් තින ඉන්දයි ම කැමති සහාග න්ඩ පලන් කනගොට. එක පැත්තකින් මම ඉසලම සට කතාවක් කියන්න මේ එක පැත්තකින් අර ෞ්ධ විදියට සාධකාර දෙන්නත් ඉන්ග්‍රීසි විදියට අපපුඩි ගහන්නත් යේතුන කිය ඉසලම කියන්න ඕනේ මේ එක හේතු ම යම්ම මවිදකට මිච්‍රර කල් පටලලා ිච්ච කාරනාව බහම රසට ෙහිලාගේ ඒක පැත්තක එඒත් එක්ම රපේළඟ තිබි්චි පැටලිලික් සහිතකාරනා යම යමදිට උඩාව බොහකාරණා ප්‍රමාණයක් විසඳනා ප්‍රශ්න වටේදීම එක රජීවනි මැඩම් කිව්ව කතාවෙම දිගුවක්තම ඇත්තර මම හන්න හිටපු කතාවේ නිසා එක බරපතර ප්‍රශ්නයක් විසඳුනා එකනේ බැලු බල්මට ඇත කියන කරණාව ප්‍රතික්ෂේපළලා ඉට පස නැත කියන කාරණාව ප්‍රතික්ෂේප කලා ස ඇතනැතිකන දෙක ප්‍රක්ෂේපු හමටාව පොලමි කාරනාව න ඇතත් නත නැති ැති අ හතරන අස්ථන රැඳනවද කිය. මහිතර එකක ප්‍රාමාණක පිළිතුරක් කම්බුුණ කියල නමුත් මටහනතින් ප්‍රශ් තමයි ඇතර මේ විදිහට මේ නාගර්ජන හාමුතුරන්ගේ වගේ අනරු මමුතුරන් තරක් මේ නික්දර්සනක සම්පදායනතුර යෝගච විශෂ යෝගාචරගේ සම්ප්‍රදායන ඇැතුලෙස මේ කියන අපිට ඒ අර්ථකතනය නිසිලෙස ලබාගන්න නොහැකිවන්න එක හේතුවක් සිංහල භාාවය තියන අර වච්චන තියන අඩුගමත නත්න්. ඒ දර්ශනය තනි කරලා කතා කරනවා කිය එක නැතිකමද හෙමන්නත්තං ඌණනය කිරීමින් හ සංසන්ධනය කිරීමින් හෝ මේ එහෙමත්නැත්තං සංකේත කරනින් අපි මේ තරම් ගන්නන්නේ මේ ප්‍රතිඵලයක් කක මට සර්ග අහන්න හිතුුණ මර්ථක කතාකරපු ගොඩක් වෙලාවල සකව් කතාවක් තමයි සංසන්ධනය කරන්න එපාපුතා කියන එක එතකොටස මේ අර මෙත්තනද මේ පට ැවිල්ට හතුේ ැ ච කල් ති පිච පට ලයි සමාරලාට මේ දාල සම්ප්‍රයි බද්ධ සම්්‍රදාය තුළේ ුනත් සසන්ධන කිරීම ප්‍රතිපලයක් දස වැරදි ගනක අර අනිත්්‍ය සංකල්පය වගේ කතත් එක්කම මට අනිපත්තිෙන් අහන් හිද තිච්ච කතාව මේ මේක මේතරන් වැදිවිදියටට පේ ඔලුවට යන්න ොකක්දස මේ අතරින් වැඩිපුරම බලපපු හේතු කියලා නිමේ හොඳ ඒ ප්‍රශ්නය මේ ඇත්තරම ඒකට බොහෝ හේතු බලපාන්න පුළ නමුත් ම ආසන්න හේතුවක් විදියට දකිනවා. භාෂා පිළිබඳව ප්‍රමාණාවවත් ලෙස ඉගෙනගන්න නැතිවීම. දැ මම මගේ ශිෂයන්ට හැමතිස්සේම කියන දෙයක් තමයි පොතේ උඹලට ඔරුවක් පතිින් දන්නම් හබලකු තරගණින් කියන එක. නොද හ හබල කතේ නැතු ඔරුවක් පතිින් ැබෑ. ඒවගේ. සියම් විශයක් හදාාරණකොට ඒ විෂයට අදාල මූල ග්‍රන්ථ කියවන්නට අවශ්‍ය භාෂාධන්මගෙනකතිය එන්නට ඕනේ. ඒකන ඒක නැතුව වෙන මොනදර්ශය හැරවත් පෙරදිග දර්ශන නම් හදාරන්නනම් හිතන්ඩොත් තුදනෑ දැන් අපි නාගර්ධන හාමුදුරුවු ඇතුළූ ඒ දර්ශිනිිකන්ග කියවන්න තියන්නේ සංකෘ භාෂාවයෙන් සහ තිිබෙට් භාෂාව වෙන්න කිසිම් පුද්ගලය කියේම හධරණකොට ඔහුට පුළුවන් වෙන්නට ඕනේ සංස්කෘත තිිබෙට් කියවලා එක තේරුම් ගන්න. නමුත් ලංකාවේ මම දකිනෝ ලොකු අඩුවක් හැටට මෙන මේ මූල භාෂාවලට නොයාම. ඒ අය? ක්ෙල ද ංකාම නාගර්ජු ක්ස් ර් ල න්න මට නොදර හම්ලතිවා ඒයට සංස්කෘතවාකයක් ගලපගන්න බැහැ. ඒගොල්ලු ඒ නාගර්ජනුව කියල තින ඉංග්‍රලසි පරිවර්තන හහා ඒ පරිවර්තන හරහා කියලලා ඒයා හිතවා ඒගලට නාගර්ජුන තේරුණනා කියලා. එහෙම කරන්න බෑ මේක ඒ මේ දර්ශනය කියක එහෙම කරන්න බෑ ඇතරම මිනිස්සු. මේ ආගමික අර්ථකථන වලට ගන්නකොට ආගමික අර්ථකතනවල තියන අවස්ථාව වන්නත අධියර තුනක් තියෙනවා. එකක් පලවෙෙන ප පල්ලෙ හම අධියර තමයි යාම් කිසි පුද්ගලයෙකුට පුළුවන් කිසියම් ආගමික විෂය වටහා ගැනීමට විතරක් කියව ගන්න. එයාට එතකොට මූලක භාෂා දැනුව එචර දගත් වෙන්න එයට පරිවර්තන කියවල හරි ඉග ගන්න පුළො ගොද යාගේ අරුණවිල්ලා කිසියම් ආකාරයකට ඒ තේරුම්ගන්න මොකද මේ තියන මේ සංකල්පය මොකදකිෙනක්ද. තරන් ගොඩක්කාය මේ ආගන් හදාරණ නැතන් දර්ශනවාද හදාරන්න ඔන්නව එක කිය මට්ටමේදී. එතන්ද අන මුල භාෂා දනුව කියෙන අත්්‍යවශ වෙන්නේ. ල්ළඟට ඊටවැටත්ට එකක් එහට ගේ දීරත් තියෙනවා ඒ තමයි තමන් ගැ ගැත්තු දේ තම කෙනකුටනිරවල්ම කියල දෙෙනවා කියෙන ඒ එකන උගන්නවා කියන පදන. ඒ උගන්නවා කියන පදනේදී එයාට මුලභාෂක් පිළිබඳුව යම් දැනුමක් තියෙන්න්නට ඕනේ ප්‍රබල දැනුමක් අවශවෙන්න්නේ නමුත් යම්දැනුමක් තියෙනට ඕනේ එයාටත් පරිවර්තන කියල තේරුම්ගන්න පුළුවන්. හැබැයි පරිර්තන විරක් කිය ෝල තේරුම්ගන්න යා මූල භාෂාව විදන සහර වච්චන සමහර සංකල්පයා විග්‍රහ කරගන්න උත්සහරනවා යාට සාමාන්‍ය භාෂා දනුක් ේ සඳහා අවශ්‍යයි. එතනින් එහටගේ තවත් තුවනි අදීරත් තියෙන ඒ තමයි කිසියම් දර්ශනයක් අර්ථකතනය කරනවාකින් අදියර. ඒ අර්ථකතනය කරනවාින් අධීරටට ඒ මනුස්සයාට මූල මූල කෘති කියවන්න අවශ්‍ය මූල භා දැනුව අනිවාරින් තිබිය යුතුයි. එහෙම එහෙමැක් තියෙන එහෙමත් එෙම ැ එහෙම මූලභා දැනමකුත් එෙක්ක මුල්කෘති කියවල ආපු මනුස්සයකුට තමයි ඒ දර්ශනය කියෙනෙක විග්‍රහ කරගන්න පුළොුවෙන මෙන්න මේ අධියර තුන අපි රටේ උදවිය බොහෝසයහින් අමතක කරලා දාලතිෙනවා එක්කෝ ඒ අයට පට ලැවෙනවා ඒකුල්ලු සමහරවිටඉන්න දෙනි ලෙවල්ල එකේෙනි මට්ටම මේ හැ ඒකුළු කරන්න තුන්වෙනි මට්ටම එක ඉහල ට්ටම කාර්යතම යකුර දන්න ෙන් අර්ථකතන සයනවා කෙන කාරන හැබැ ඒකගුන්ගේ දැන්වතින දෙවනි මට්ටම. සමහරු වන්න ඒගුලන් දනවතින පලව මට්ටම හැ ඒකුල දෙවනි මටම ොබ්ි කරන්න හදනවා. තෝට මෙන්න මේ වගේ දේවල් නිසා තමනයි මේ දර්ශන ආගනික මතමාද මෙ ගොඩා වියවුල් වෙලාත්තියන. මේ ලංකාව කියෙන් රට ඇතුලේ තියෙන ලොකු ප්‍රශ්නයක් ෝක. ඉතිං මෙ අනිත්‍ය වගේ සංකල්ප විතරක්ම නාගර්ජන වගේ දර්ශන වනත්ම් ලොකෝල්ට ගැගැ මේ තේරුම් ගන්න බැරෝ ගිහින් තියන්නේ තේරවාදී බුදු දහම ඉගෙනගෙන තේරවාදී බුදු දහම කතා කරපු භාෂාවෙන් නාගර්ජනෝ කියීවන්න්නහදනවා ෙරු නාගර්ජන කතා කල තින වෙන භාෂාවක් දෙ නාගර්ජන කතාකරපු භාෂාවෙන් ඒඒ කියව නැතිකම නිසා අර්ු තේරෙන්හැ ඔන්න ඔය ප්‍රශ් මයි තියෙන්නේ අපි අප ස්ටේටස්ේ කන්ඳරගන්න අපේ ලෙවල් එක අඳරගන්න අපි ඉන්න ලෙල් එක කොත්තනද ඒ ලෙල් එක ඇතුළේ තින ඔබ්ි විතර අපි කලාානං මේ දර්ශනය සහග උගණ වගෙන හරීම පහසුවෙන් කරගෙනයන්න පුුවන් බපුතා එහෙම නොකරන නිසා අන්තීමට මහාවුල්වවුල් තමයි හටගෙන තියන්නේෙ ති ොහොත්ම ස්තූතියේ ප්‍රශ්යට ඔය මම ඔය කියන කාරණය කියවගත්ත විදිිය තමයි මං ඔය පහැදිලි කරේ. හමත්ම ස්තුතිසයි වගේම දර්සනයටක් මේ වැඩේ දිිගට කරගෙන යන්න පුළුවන්ගනකල ්‍රාර්පනා කරන තැකනමේශ අප තවත්ක ප්‍රශ්නයක් ක දෙක් අවසන් වශයන්න පු කා ගල දහයියට අවසන් කරනවා අදදායි හතරියන කම්ම නොදනුම කාලය ගල්ල දන අපේ රඩ හමුදුරනදඔව මමම අවසාන් පයක්ක්ව මන් අයවේ මේ. බටන්ුහත මේ විසංයෝජනය කියෙන සංකල්පය බතුම පවිච්චි කර මේක මේ මේ කොහොමද ඒ අර්ථකතනය කරගන්න නාගාරජන ඇතුළිව විසංයෝජනයගනක ම අර්ථකතනය කරගන්න පැහැන්නේ යන් සංකල්පයක් ගොඩ නැගුණේ මොනමන්න හේතුසාධක මතද කියලා ආපස්සට ලිහා ගන්නක් කිය තවරුණම් ඩීකන්ස්ට්‍රක්ට් කියන අදහසම තම ආපස්සට මං ඒ ලහාාගෙන රිියහාගෙන නවා ඒ සංකල්පය පාදකවෙන්නේ ආහවල් එක මත ඒ පාදක වෙන්නේ හවල් එක මත කියලා අන්න එහෙම අපි ආපස්සට කඩාගෙන යාමක්තමයි මං එතැදිී විසංයෝජනය කියලා අදහස් කරාවේ එක සංස්කට වචනයකෝ පාරිි වචනගේට සමී පත්වීම ඇතම බොදුමයික අ ඉග්‍රීසම් ෙරිඩාගන් සංකල්ටම පවිච්චිකලද මේ යන්නන්නේ ඇතුරට වයාග ටෙක්සේක් ඔොමඇතන මෙම ඩරි ඩෙරීඩගේ වචචනයම ගන්නවා කියනට වඩා ඩිකන්ස්ට්‍රක් කියන වචනය ඩෙරිීඩට කලින්දම්ම භාෂාව විත්තිබුණනාක දර්ශනය තුළේ තිබුණ අඩෙරිඩයකටඒට වෙනම දර්ශ්නය කර්ථකතනයක් දීය හරිම ඩෙරීඩ ඩෙරීඩක් කියන ස්ෙපසිෆික් තැන ඉම් පාවිචි කරනොට ඩ ඩිකන්ස්ටක්් කියන පොදු සංකල්පය තුළ ඉඳගෙන කතා කරන්නේ ඇතම නා ඩිකන්ස් ්‍රක්ෂ ස් නාගර ජන කියලා වෙනවා පොතකුත් තියෙනවා මේ ඒ පොතේ ගු ඩිකන්ස්ක් කියන එක ඩෙවඩක් කියනකට වඩා ටික් පුළුල්ලුවත් සහ නිදහස්ස අරගෙන තියෙනවා මමත් එහෙම එහෙම අදහසකින් ම ගන්න ඩෙරීඩටම ලගු වෙලා අරගන්නවාම නෙමි මම කියන්න ඩෙරිඩ කිය වි සං යෝජනම තමයි නාගරජු ඉන්නක් කියලම හම කියන්නේ කියන්නේ බ ඩිකන්ස්ට්‍රක්ෂන් එක නැතන් වේ ඒ කියන කඩා ගැනීම නාගරජන තුළ තිබුණ කියන එකයි මට කියන්න ඕනකම තිය හාතු අය ප්‍රශ්න මති කරමම පුඩි අදහසක් කියන දික් ගේ නිසා මේ ඇතරම ඩන්ස්ක්ෂන් රම ෙට කිවවාගේ දික්ෂල ආකාර දෙකට දෙකගනම ගගාන කර වෙනවා සාමනෙන් मेंඩියන් ගස්්‍රක්ෂන් කියන එක වන්නමම කතන්දරයඒේගැන ඒක ගුඩාක් में මස් ඉන්ටප අනිිකවස දෙීඩ සහම දාගරගනා අතරයි තාම හල දාම සමීක සම්බන්ධයක් තියෙනවාම ීගන්්‍රක්ෂන ලනම डිफරන්ස් කියල සංකර ත්ති ඩිफරන්සක ිරන්ස් නම ඉංග්‍රිසිී ිफරන්ස මේ එක ප්‍රන්ශ जा डिफरांस केदि में शन्यताාවसा में डिफरांस अ ම समी सबद्य कि न इंटद යි अन मगल කියන තැන डिफरास के जातारते නම් करරන්න बැහැ කියන දනකට रीडවා में नागर्ज तीට आසන්න बදන වා नමුත් नागर्ज मेंට प्र්‍රශ්න න්නේ නාකර දෙන්නා ආගමික පරමංහිතන දෙයට සඳර්යයක් මතම මේ වැඩේ කරන්න යනගේෙදී පොි ප්‍රශ්නයක් එන නිසා ේදන අතර පුංචනසක්ක නමතර ිං ෝජනයගෙන කාරණය මේ මංගහිතන්නේ වැදයිමක් යොකයි බෙරිඩතක්කගන්න නඒ බොට බෝම සියවම පරිස්සමෙන් ගන්න ඕන එකක් තිරා මරන පේන කියනකම පුං්චි හ මේකතු කිරරිමත් කලේමක සංග ජයනම පොටක් වරයෙන් නිසා පුංචකතු කිරිමක් කලේ ොතු න ම් ම ංක ග ගන රුද හට වග ැත් මට जर्මन බेරි फන්स රි है ඒ නිසාම ය මතුමා ගන ට ට සමාන ාල हो න් පිට න ද ැकක ග ම ने ග ගने ගड़ ्रांस भाषාව री අවශ්‍ය्यය वा में बा හ ස්කත ष ගන න වගේම डिफराන්स න फ्रන්स र् ත් ද මේ හाइඩකගේ පත් බදනම තමයි සෑහෙන්න මේ ඩෙරි දගන කිය යි ්‍රන් ලින් කියපු ව දානග තර න් ඉग्रे එතකොට හක ිස්්‍රක් ි රක් තකොට ඒවගේ සංකල්ප जර්මානු भाාෂාවෙන්ම තමයි දෙරෙන් ඒක එමතම් ැම राන්सගේක තරෙන්න්නේ ප්‍රරන්ස भाාෂය ්‍රන්සි ඳර්ෙන්ම තමයි දෙරෙන් දෝක අරි සුම් තන් දෙ එකක් මේ නම ක ලංකාවෙදී දර ය ො ड ක්न කියක හරිට මර අර සදර්ය ने කර නගේ සදර් ර ගැනීම ්‍ර් නිसा ලක ලකට න නමුත් ං හොඳ තිට හදාගන්න ුවන් राදකद ක ක रीම මද डई में ග න ම समी ස දෙන්නගේ ठ हसा लन परवर्तने नवार यना सपूर्ने आइडेंंटिटीस ब प में न प्रराश््ि आ वट मनारनहत्र दर्शन म हार सतोसा याद में මම හිත්වෙන නාගරජුන සබන්ධ චර උනන්දුවක් දක්ුණන පිරිසක් ඉදී කියලා රම පටන්ගත්ත එහෙමයි මකද පතිකාමරයකක් කෙන දෙන්න ඉන්නේ හැමදා මේ අදකිින් මතම ඇ අපිට තියෙන්නේ නාගරජන උගන නොකෙල හම් ශිෂ්‍යවුවඒ පටමමාලා හදාරන්නෑ වෙන පාට මාලාවලට මාරුවෙලා යනවා එතින් ඇත්තර අපි දන්න දෙව ලැපිට කියාගන්නඩ ඕෝඩියන්ස එකක් නෑවගේ තැනකරම අපින්නේ ඉතින් ඒක මේ වේ විදිර සකස්වීම මට මං දකින්න මට මටත් අතිශය සන්තෝසයි ඒ ඒ අදකීම එනිසාම ස්තුතිවන්තය වෙන හැමදනටම දර්ශන ඇතුළ මේ සම්බන්ධච සැදනට ම ස්තුතිවන්ත වෙනවා මේ ඒ ඒ ඕඩියන්සක හදපුකට ප්‍රශ්නය කහපු නැතිකාවගෙනකින සම්පත් කියල අ මේ අපි ඒ ප්‍රශ්නය අරගනප වැඩේ අවසන් කර මුදීමන කිස රල අවසන ස්තන ස්තුදන්න්නන මේ අපි. ලක්කාන අ දෙනගත්ත මේ දේශන ජැනගන්නවන මේ සර ආත්ම කියන වචයටට නාකාරගනනාර දුන්න මේ නිර්වච්චනයක් ඉදිරිපච්චරස මේ ඒකසර මේ මෝකරාජ තිීන මේ මෝගරාජ තවමා දේශනා කරන අතා ටන් වූහන්චේකිනකර ඒ සඳර්පි තුළේගේ මේ සමානතාාවයක් ිනති මේ නිර්වච්චනය ඒගැන්න ඇත්තරතා නාගර්ජුන හාමුදුරුව නාගර්ජුන හාමුදුරුව ඒඒැ මෝකරාජ සූත්‍රයේේදි කතාකර්පකාරණය දකින්නේ ඒ විදියට තමයි එකැන බුදු හාමුදුරුවුත් එම තේරුමෙන් ත්තකනොවචන භාවිත කලා කියන එක තමයි නාගර්ජුන හාමුදුරුවන්ගේ විග්‍රහය රබ හහාදර ොයි ත්‍ර දක්ලකට ිනිශයනක් ද හෙමකර පවස්තන හ නගජන හාදුරුව රිපත් කරපු ක්‍රමය ත ලෝජයකක් හමනත්න ්‍රමේදයක් හැට පවිචි කමින් තිබට් බෞද්ධ සම්ප්‍රදාය කියලකක් ජීවමානෝ පවතිනවන. එතට තිබෙට් බෞද්ධ සම්්‍රදාය ඇතුළෙත් මුල් සූත්‍ර කිය වෙනවා. මුල් සූත්‍රවලෝ යවගේ උපටතාගත් පාරණ විග්‍රහ කරනවා. ඒ විග්‍රහ කරනකොට ඒ අය විග්‍රහ කරගන්න යොන්න විදියට. ඇතටම නාගරජන හාමුදුරුවන්ගේ විග්‍රහය බුදු හාමුදුරුව එදැනයි මෝකරජ හාමුදුරුවට කියපු විග්‍රහයට සහමපාත වෙනවා. ඒක කවරගෙනෙක් කියනවන ඒකම තමයි මේ කිව්ව කියලා නාගරජනට තවන එකම තමස බොමිස් සුද එත්සයි අවසාන් වශන අහනති අර මේ කුමාර ජීව හාමුදුරුව පරිවර්තනකතින අතියන්ස දැම් මේ ප්‍රඥා පාරමිතා සතුහ මේ මල මදම කාරිකාා දැම් විග්‍රහවෙන්නේ ඇත්තට මෙ කුම්මාර්ජීය පටවිිතුමා චීනයට පරිවර්තනය කරන්නේ පොත්තුනක් මුල මදිමි කරිකාව ඇතුළුව ඒකත් එක හටගන්නවා චීනය වෙනම මහයන්න මාධ්‍යමික සම්ප්‍රදාය. ඒ සම්ප්‍රදාය චීනය තුළ වැඩිකාලයක් රදාා පවති නැහැ. පසේ ච ඒවු ඒක දස් සියවස් තුළක් විතර බවදිල්ලා චීනය ඇතුලේ ඊට පස්සේ ආපු අර්ථකරන්න තමයි එකන නෙ මද මෙතදි පච කරන්නේ ම මෙතදි පවිචි ක ගතන ම වාස හැටි පුටගන්න තිබෙ බු දහම මකද තිබ බුදු දම හැදරීමක් කරනවා ඇත කර දලා ඒ හැදැල්ලීමේදී ලබපු ආභාසයත් එක් තමයි මම කියවගන්න සමහර සංස්කෘත සංකල්පව. ඒ ඔස්සේ කරපු විස කුමාරජීව හාම දුරුවන්ගේ විග්‍රහය මං මෙතදිී පාධ කරගත්තෙන් හැතා එම අපිට අවසන් කරන්න පුළුවන් මං තැනවෙන කාටවත් විශේෂ අදහසක් මනාරය හන්නදයක් නෑකිරම හිතනවා ි කාල න කීල තැන් රී ොට කිට ප්‍රිමිතියදෙ ඇතවශයෙන් ඉතාම සාර්ථක ඉතාම පලදායක සාකච්ඡාවක් නිත්‍රතුුණා සහ ශෂ ඉතාම හොඳින් අවබෝධකින් යුක්තව ඉතාම සංවිධීතව නිරපත් කිරිීමක් පලම ම කළලායිට බසේ හමුතු ව හැම ප්‍රශ්නයකටම තාම සාර්ථක විදියට පිළිතුර දුන්නා. ඒවාගේම අපේ ෝඩියන්සකටත් සාාග උුණු සරුම් පාඩිසි පසටත් මේකෙී විශේෂ කෞරයක්ම දන මොක තාම් වැඩගත් තාම බුද්ධි මේ ප්‍රශ්න අසමින් වැඩසටහන තාම් සාර්ථක කරගන්නසා තාම බුද්ධි කලාම්බන වැඩසටහනක්බාට පත් කරන්න බුද්මේ වැඩසහන බඩට පත් කරගන්න හැමගැනෙක් තාම දායකත්යක් දක්වා. අපි ලබන සතියත් මේ වගේ තව සංවාදයකින් හමුබේ තවම කත් අපි කතා කරන්න කිය ලබන ස වගේ සංමාන හම්බේමු මේ ශේෂෙන් බට්‍රම් ක වියනගේ මහතාරයි මිත කලන ිත්ක් වගේ වැඩසස්කන් ගන්නා කත වුණා එතුමා බෞද රශ කෝෂ යය පතුවරයා වගේම තුමා ඉන්දයාන තර්ක ශස්ත්‍රය සහ इන්දයාන් තර්ශනය බතාම්‍රතක් ඔබසි අම තින් ලබන ස හමු ක්‍රති ර Thank very much